අද දවසේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස ගැන අපි අද මේ එළමෙන පැය දෙක ඇතුලේ හැකි පමණ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සුහසක් ප්‍රේක්ෂක සමූහයට ඒ වගේම පිට රටවල් වල සිට අපව බලන ශ්‍රී ලංකේ ප්‍රජාවට එන්න අපි හැමෝම ආදරය කරපු අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ටිකක් විවෘතව සංවේදීව කතා කරමු. මගේ අද මාධ්‍යවේදීන් මිතුරන් බවට පත්වන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී අශෝක ඩෑස් මහත්මයා ආයිබෝන්. ඔකම අපේ හිතවත් වින්දන ප්‍රසාද් මහත්මයා ආයිබෝන් වින්දන. ආයිබෝන්. අපේ හඳුනාගමු අද බලන්න අවුරුදු 25කට පසුව ඔබ අප හැමදෙනාගේම වීරයන් බවට පත් වූ ඒ විශිෂ්ට කණ්ඩායමේ සමාජිකයන් කොයි ආකාරයෙන්ද කියලා. මා පළමුවෙන්ම හඳුනා දෙන්න කැමතියි ඔබට එදා 96 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත් වූ කාල සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ආනාපුංචේව මහත්මයා. ආයිබෝන් ආනාපුංචේව මහත්මයා බොහොම ස්තුතියි අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. මේ සමග මා කැමතියි ඔබට හඳුන්වා දෙන්න අර්ජුන රණතුංග මහත්මයා ආයිබෝන් අරවින්ද දසිල මහත්මයා ආයිබෝන් හෂාන් තිලකරත් මහත්මයා ආයිබෝන් චමින් දවාස් මහත්මයා ආයිබෝන් රවින්ද්‍ර පුෂ්පකුමාර ආයිබෝන් ඔබතුමාට ඒ වගේම රමේෂ් කළුවිතාන් මහත්මයා ආයිබෝන් උපුල් චන්ද්‍ර මහත්මයා ආයිබෝන් බොහොම ආදරේ බොහොම ගෞරවයෙන් අපි දැන් සූදානම් අපේ වැඩසටහන ආරම්භ කරන්න. අපේ මාතෘකාව අපි රටට කිව්වා ඒ තමයි එදා අද සහ හෙට අවුරුදු 25ක් දීර්ඝ කාලයක් සාමාන්‍යයෙන් පරම්පරාවක් යන අවුරුදු 30ක් අවුරුදු 5යි අඩු අපේ සටනේ සම්ප්‍රදාය තමයි පළවෙනි මිනිත්තු 3 අපේ ආරාධිත මේ මහත්වරුන්ට ස්වාධීනව මේ මාතෘකාවට අදාළව සමාජයේ දැනුවත් කරන්න අවස්ථාව ලබා දෙනවා බාධා කිරීමකින් තොරව හරස් ප්‍රශ්න කිරීමකින් තොරව තොර ස්වාධීනව තමන්ගේ මතය මේ වෙලාවේ රටට කියන පහසුයි අපි ආරම්භ කරන්න කැමති අර්ජුන රණතුංග මහත්මයාට රොෂාන් මං හිතන්නේ අවුරුදු 25ක් කියන්නේ ඉතාම දීර්ඝ කාලයක් මට වාසනාව ලැබුණා නායකත්වයක් දරන්න ඉතාමත් දක්ෂ කණ්ඩායමක් විතරක් නෙමෙයි රට වෙනුවෙන් ක්‍රීඩා කරපු ඒ වගේම මුදල ගැන හිතපු නැති සැලසුම් හදපු ඒ වගේම එක පවුලක් හැටියට අවුරුදු ගාණක් තිස්සේ හදපු කණ්ඩායමක් අපිට පුළුවන් වුණා 1996 ලෝකස්ලානේ පටන් ගන්නකොට හරි වෙලාවට ඒ ක්‍රිකට් වල උසස්ම තත්ත්වයට එන්න අපි කියනවා පීක් කරනවා කියලා. අපි පිතිකරුවෝ දස්කම් අතරට ආවා මුල රවුම යනකොට පන්දිවන්න දස්කම් අතරට ආවා අපි කරපු දේවල් හුඟක් දුරට අපිට සාර්ථක වෙන්න පුළුවන් වුණා. ඒක දවසකින් දෙකකින් ආපු දේවල් නෙමෙයි. මේක අවුරුදු ගාණක් තිස්සේ කරපු අත්දැකීම් අත්හදා බැලීම් ඒ වගේම සමහර අයට වේදනාවල් සිද්ධ වෙදින්න සිද්ධ වුණා සමහර අය සතුරු වුණා කණ්ඩායමට තේරිච්ච නැති අය අසතුරු වුණා. ඉතින් හැමෝම සතුරු කරන්නත් බෑ. හැබැයි මට තිබුණ එකම ලේසි දේ තමයි මට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ තව 4 දෙනෙක් හිටියා අරවින්ද මගේ උපනායකයා හැටියටත් එතකොට අසංග රොෂාන් හෂාන් ඒ වගේම අනිත් ක්‍රීඩකයන්ගේ කැපවීම තිබුණා අපිට මේ රටට යම් දෙයක් කරන්න පුළුවන් කියලා. මොකද අපි ඊට අවුරුදු 2කට අවුරුද්දකට විතර ඉස්සෙල්ල තරඟ දිනන්න පටන් ගත්තා. අපිට ඒක නව ශ්‍රීලන්තයේ ටෙස්ට් තරඟාවලියක් දෙන්න ඊළඟට අපි සාජවලට ගිහිල්ලා දෙන්න තනි දින තරඟාවලියක් ඊට පස්සේ ඊට ඉස්සෙල්ල අපි ගියා පාකිස්තානයට පළවෙනි ටෙස්ට් තරඟේ පෙරදිලා දෙවෙනි ටෙස්ට් තරඟේ තුන්වෙනි ටෙස්ට් තරඟේ දෙන්න පළවෙනි තනි දින තරඟේ පෙරදිලා දෙක තුන දෙන්න. ඉතින් අපිට තේරුණා අපි කණ්ඩායමේ කරපු අත්හදා බැලීම් ගාක් දුරට විශේෂයෙන්ම අපි ආසියාවේ ක්‍රීඩා කරනවා අපිට ඒ අනුව අපිට ලොකු අවස්ථාවක් තියෙනවා කියලා ලොකු සලන් තරඟාවලියේ ඉහළට යන අපිට තේරුණා මැද හරියට යනකොට විශේෂයෙන් මම හිතන්නේ මම විතරනේ මම හිතන්නේ ක්‍රීඩකයෝ හුඟ දෙනෙක්ට තේරුණා අපි ඉන්දියාව සමග පළවෙනි තරඟේ පළවෙනි රවුමේ තරඟේදී අපිට මම හිතන්නේ මට මතකයි 260ක් 70ක් විතර අපි එළෙව්වා. ඉතින් එහෙදි අපිට පුළුවන් වුණා ඒ ජයග්‍රහණය ලබා ගත්තට පස්සේ තමයි අපි හුඟ දෙනෙක්ට විශේෂයෙන්ම තරුණ අයට තේරුණේ අපිට මේ තරඟාවලිය දිනන්න පුළුවන් කියලා. හැබැයි අපි තරඟාවලියක් ගැන බැලුවේ නැහැ. අපි තරඟෙන් තරඟයට මූණ දෙන්න පටන් ගත්තා. අපිට හිටිය මම හිතන්නේ පළපුරුද්ද අතින් අපිට මුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ
පස්සෙනාගේ තිබුණ තරංග මට මතක හැටියට 1000ක් විතර කිට්ටු වෙන්නේ. මම අපිට ඒ තරංගාවලියේ හිටපු ජේෂ්ඨත්වය විතරක් නෑ පළපුරුද්ද අතින් වැඩිම තිබුණ කට්ටිය. අනිත් එක අපි සියලුම දෙනා ලකුණු අතර හිටියා. ඒ වගේම පන්දු යවන්න කඩු අරගත්තා. ඒ වගේම පන්දු රැකීම හොඳ තත්යකට ආවා. ඉතින් අර අවුරුදු ගාණක් තිස්සේ සැලසුම් කරගෙන ගිය ගමනේ අපිට ප්‍රතිඵල විඳින්න පුළුවන් වුණා මේ අවුරුදු 25කට ඉස්සෙල්ලා. ඉතින් මම දකින්නේ මම ඒ දවස්වල අපි පන්දු යවන්න දිහා බලපුවාම වාස් මුරලිලා වගේ ක්‍රීඩකයෝ තරුණ ක්‍රීඩකයෝ අරවින්දව පැත්තකින් තිබුණාම අනිත් හැම ක්‍රීඩකයෙක්වම රිප්ලේස් කරන්න පුළුවන්. මාවත් රිප්ලේස් කරන්න පුළුවන් ඒ කණ්ඩායමේ. හැබැයි අනිත් ඒ ඒ ඒ වුණාට මම මට ওই කණ්ඩායම මම ඩුලිප් මෙන්ඩිස් අපි තේරුම් කමිටුවට ගිහාම අපි බැලුවේ මේ තරංගාවලියකට යනකොට තරංගාවලියේ සැලසුම් එක එකට ගමනක් යන්න පුළුවන් ක්‍රීඩකයෝ ටිකක් අපිට ඕනි කියලා. ඉතින් ඒකට තේරුම් කමිටුව අපිට උගාක් උදව් කරා. ආනපුජේව මහත්මයා ඉන්නවා. එතුමා අපිට පීඩනයක් දුන්නේ නැහැ. මං හිතන්නේ මුදල් නැති වුණත් අපිට අවශ්‍ය දේවල් ලැබලා දීලා අපිට ක්‍රීඩා කරන්න දුන්නා. අපි ක්‍රීඩාව කරා. අපිට පුළුවන් වුණා ඒ තත්ත්වයට යන්න. හොඳයි, බොහොම ස්තුතියි. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මා සිහිපත් කරන අප ආරාධනා කළත් තමන්ගේ කාර්යබහුලත්වයේ සහ ඇතැම් දෙනා විදේශ රටවල්හි රැඳී සිටින නිසා මේ අවස්ථාවට සහභාගී නොවුණු කණ්ඩායම සනත් ජයසූරි මහත්මය මේ මොහොතේ ඉන්දියාවේ සිටින්නේ. මුත්තයා මුරුදරන් මහත්මයාට අපි ආරාධනා කළා. ප්‍රමෝද වික්‍රමසිංහ, ඊට අමතරව අසංක ගුරුසිංහ මහත්මයා, රොෂාන් මහනම් මහත්මයා, අපේ රටේ දැන්ට නෑ ඇලෙක්ස් කොන්ටූරි මහත්මයා සහ ඩේව් වට්මෝ මහත්මයා, දුලිප් මෙන්ඩිස් මහත්මයා අද ඕමානයේ ප්‍රධාන ක්‍රිකට් නිලධාරියා බවට පත්ව සිටිනවා, මාව නතපත් මහත්මයා ඇතුළු මේ සෙසු සමාජිකයින් බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපි සිහිපත් කරන අතරේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න ඕන අපි ආරාධනා කළා එක් එක් අයගේ තිබෙන කාලසටහන් සහ යොදාගත් වැඩ රාජකාරී සහ නොවැළැක්විය හැකි හේතුන් මත අද සහභාගී වෙන්නේ නැහැ. මා කැමති යానා පුංචිම මහත්මයාට ආයමත් ඒ අතීතයේ මතක් කරන්න ආරාධනා කරන්න. ලෙහෙසි පහසු කාලයක් නෙවෙයි. මට මතකයි එක වැඩසටහනදී ඔබතුමා කිව්වා රොෂාන් අපිට ඩේව් වට්ම මහත්මයාට වෙලාවකට පඩි ගෙවන්න සල්ලි තිබ්බේ නැහැ. අපි අමාරුවෙන් එක කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගිණුමේ තිබ්බේ ලක්ෂ 6යි කියලා. මම කැමති ආයමත් අවුරුදු 25ක් ආපස්සට යන්න පුංචිම මහත්මයා. එදා තමයි ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වුණේ. ඊට පස්සේ දිගටම ඔබට ඉන්න හම්බුනේ නැහැ. ඔබතුමාට ඔබ රටට ණය නැහැ. ඔබ කණ්ඩායමක් එක්ක අපේ රටට වැදගත්ම කුසලාන ගෙනාවා. Thank you රොෂාන්. ලක්ෂ 3යි තිබ්බේ. ලක්ෂ 3යි. රුපියල් ඩොලර්ස් නෙවෙයි. මං කතා කරන්න ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ගැන. රාජුණා කිව්වා වගේ මං පළවෙනි මීටිමේ එක්ස්කෝ එකේ මං කිව්වා අපි ක්‍රිකට් ගහන ක්‍රීඩකයන් ඇඟිලි ගහන්න බෑ. ක්‍රිකට් ගහන ඒගොල්ලන්ට ක්‍රිකට් ගහන්න දෙන්න අපි පාලක කරමු. කිව්වා මං කිව්වා අපි හරි දේ කරොත් ක්‍රිකට් වලට අපි එන අවුරුද්දේ මෙතන ඉඳගෙන ඉන්නේ නැහැ. ඉතින් දුකුණා. හරි අවුරුද්දකට පස්සේ ඉඳගෙන ඉඳ හිටියේ නැහැ. ඒත් මං සන්තෝෂයි අපි සල්ලි හොයාගත්ත. මොකද මගේ වටේ ඉන්නේ ඒගොල්ලන් දන්නවා ක්‍රිකට් ගැන කතා කරන්න. මං ක්‍රිකට් ගහුවේ ඉංගලන්ත ඉස්කෝලේ විතරයි. ඒකත් මං හිතන්නේ 311 දවල් ගහුවේ. ඉතින් මං පාලක මණ්ඩලය කොහොමද මොනවද මං ඇඩ්මිනිස්ට්‍රේෂන් එක කරේ කියලා මට කියන්න පුළුවන්. එතකොට මම මතකයි ඒ කාලේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටියේ 12 දෙනයි. මං හිතන්නේ දැන් ඉන්නවා 200 ගානක්. මං හරියට දන්නේ නැහැ. ඒත් 12 දෙනෙක් හිටියා. ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ඔක්කොම හොඳට කරා. මට මතකයි තිස්ස ගුණරත්න කියලා මහත්තයෙක් හිටියා. එයාගෙන් සල්ලි ගන්න නම් හරි අමාරුයි. එයාගේ සල්ලිම වගේ පොඩ්ඩක් රුපියලක්වත් දෙන්නේ නැහැ. මං කිව්වත් කමිටිය කිව්වත් එයා කියනවා නෑ 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 මෙහෙම තමයි කරන්න ඕනේ. ඉතින් කොහොම හරි අපි මැනේජ් කරා. ඩැව් වොට්මෝ ගේන්ඩ ඩොලර් ලක්ෂයක් ගියා. ඒක හොඳ වෙලාවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් බෝඩ් එකෙන් අපිට දුන්නා. එතකොට ඇලෙක්ස් කොන්ටූරි දැවවිලා කිව්වා ඇලෙක්ස් කොන්ටූරි ඕන කියලා ෆිසියෝ. ඉතින් යාවගේන්ඩ ඩොලර් 80,000ක් ඕන වුණා. ඒක ශ්‍රී ලංකා වික්ටෝරියා ක්‍රිකට් ඇසෝසියේෂන් එකෙන් අපිට දුන්නා. ඉතින් ඒකට මං මතක් කරන්න ඕනේ ඩොක්ටර් ක්වින්ටස් ඩි සිල්වා.
යතම අපිට හිටිය representative ඔස්ට්‍රේලියාවේ යතම ඔක්කොම වැඩ කරේ ඒගොල්ලන් දෙන්නාට සල්ලි හොයලා ගන්න ඉතින් ඒ සල්ලි වෙනුවේ ඊට කොට තව එකක් තිබ්බා මම අනිත් රෝම කතා කරන්නම් matches ගහන්න world cup එකේ match ගහන්න සල්ලි අපි හොයාගන්න තිබුණා Pilcom එක තමයි ඒක ඕගනයිස් කරපු කමිටිය ඒගොල්ලන් කිව්වා ඕගොල්ලන් සල්ලි හොයාගෙන ඕගොල්ලන් මැච් ටික ගහන්න අපි එයාෆෙයා එකයි accommodation එකයි ගෙවනවා කියලා. ඉතින් ඒකට සල්ලි හොයන්න තිබ්බා. හොඳ වෙලාවට මැච් දෙකයි ගැහුවේ. ඒත් වෙස්ට් ඉන්ඩීසුයි ඔස්ට්‍රේලියා ගැහුණාන් ඒතර ගේට් එකෙනුත් අපිට හොඟක් හම්බ කරන්න තිබ්බා. ඒක තමයි ඒ විදිහ තත්ත්වයක් තමයි තිබ්බේ. ඒත් මගේ වැඩ ලේසුනා මේ විදිහ මගේ වටේ ඉන්න අර්ජුනගේ නායකත්වය තුළ මේ වටේ හිටපු ක්‍රිකටර්ස්ලා කොච්චර හොඳ ක්‍රිකටර්ස් නිසා මට ඒ ගැන මොනවත් හිතන්නවත් ඕනුනේ නැහැ. දැන් සංසන්දනය කරන්න ඔබට බාර දෙනවා ප්‍රේක්ෂක සමූහයට ලක්ෂ 3යි 12 දෙනයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අතේ සතේ නැතුව ඩේව් වට්මෝටයි ඩොලර් ලක්ෂයක් හොයාගත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් ඇලෙක්ස් කොන්ටූරේට ඩොලර් 80,000ක් හොයාගත්තේ ශ්‍රී ලංකා වික්ටෝරියා ක්‍රිකට් සංසදයේ අනුග්‍රහයෙන් හැබැයි අපි ලෝක ශූරයෝ 6 වෙනි ලෝක කුසලාන තරගාවලිය සත්කාරකත්වයෙන් දරපු රටක් ලෝක කුසලානේ දිනාගත්ත පළමු අවස්ථාව ඒ වෙලාවේ මට මතකයි මහ බැංකු බෝම්බේ පුපුරලා ගිහිල්ලා බටරින්දියේ කොදෙව් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට එන්න බෑ කිව්වා ඔවුන්ගේ ආරක්ෂාව නැහැ කියලා ප්‍රශ්න එක පැත්තක යුද්ධය අනෙක් පැත්තෙන් ආර්ථික ප්‍රශ්න අනෙක් පැත්තෙන් අපි ලෝකයේම ලෝක ශූරයන් අරවින්ද ද සිල්වා මහත්මයා ඔබ අවසන් තරගයේ ඒ දැක්කු දක්ෂතා අපට බලන්න අවස්ථාව තිබෙනවා නම් මා හිතන්නේ අපි හරිම වාසනාවන්තයි ඔබ හැමදෙනාගේම දක්ෂතා අරවින්ද මහත්මයා අවුරුදු 25ක් 96 ඉපදිච්ච කෙනෙක්ට දැන් අවුරුදු 25ක් ඡන්ද බලයේ තියෙනවා යුගයක් ඉවරයි ඔබ තාමත් එදා වගේමයි මොකද ආපසු හැරලා බලන්නේ කොහොමද එදා වගේ නෑ නෙමෙයි වක් වයසට ගිහිල්ලා ඉන්නේ දැන් බොහොම අමාරුවෙන් ඇවිදින්න කරන්නේ මේ මම හිතන්නේ අපි මට මතකයි මමයි අර්ජුනයි ඉස්සෙල්ලම ශ්‍රී ලංකා ටීම් එකට ආවම 1982 අර්ජුන පටන් ගත්තේ මම 83 අන්තිමට 84 තමයි ටෙස්ට් මැච් එකක් ගැහුවේ ඒ කාලේ ඉඳන් ක්‍රිකට් කරියේකේදී වර්ල්ඩ් කප්ස් පළවෙනි එක ගැහුවා 1987 91 91 92 ඊට පස්සේ 96 99 2003 තමයි මම රිටයර් වුණේ ඒ ගමනේදී අපිට හුඟක් දේවල් තේරුණා මොකද ක්‍රිකට් පටන් ගන්නකොට අපේ රටේ කොහොමද කියලා ක්‍රිකට් වල තත්ත්වය තිබුණේ කොහොමද ප්ලේයර්ස්ලගේ මානසික තත්ත්වය කොහොමද තිබුණේ අපිට තිබුණ ෆැසිලිටීස් කොහොමද කියලා ඇත්තෙන්ම මං හිතන්නේ අපිට වෙනසක් හැටියට උනේ අපේ එක්ස්පීරියන්ස් එක අවස්ථාව ලැබිච්ච අවස්ථාව. ඉතින් ඒක මං හිතන්නේ 1982 ඉඳන් මම මට මතකයි 1984 ටෙස්ට් මැච් එක ගහලා ඊට පස්සේ 1990 විතර වෙනකන් ටෙස්ට් මැච් 8කට 9කට වඩා මං හිතන්නේ මම ක්‍රීඩා කරලා තිබුණේ නැහැ. අර්ජුනටත් මං හිතන්නේ ඒ වගේම තමයි. ඒත් අපිට ඒ හම්බ වෙන හැම අවස්ථාවකම අපි හුඟක් වෙලාවට පිටරට හොඳ ක්‍රීඩකයන් හිටියා අපේ අපි අගය කරන ක්‍රීඩකයන් හිටියා ඒ වගේම අපේ ටීම් එකේ හිටියා ඩුලිප් මෙන්ඩිස් රෝයි ඩයස් මට කවදක්වත් අමතක කරන්න බෑ කොයි වෙලාවකවත් මං හිතන්නේ අර්ජුනටයි මටයි ඒගොල්ලන්ගේම පවුලේ කෙනෙක් වගේ සැලකුවේ හැම ටුවර් එකේම අපිව යන තැන ගෙනියලා පොඩි දෙන්නව බලාගත්තේ ඉතින් අපි මං හිතන්නේ ඒ ගමන තමයි හුඟක් වෙලාවට අපිත් හැදුවේ අපේ ඊළඟ පරපුරත් එක්ක ඒක ඒක කරන්න මොකද තමන්ට මං හිතන්නේ ක්‍රිකට් කියන්නේ ඕනෙක් කෙනෙක්ට කොන්ෆිඩන්ස් තියෙන්න ඕනේ එතන ගිහිල්ලා ඕනෙක් කෙනෙක් එක කම්පීට් කරන්න ඉතින් ඒකට ඒ තමන්ට ඒ ආත්ම විශ්වාසය ලබා දෙන්නේ හුඟක් වෙලාවට වටේ ඉන්න කට්ටියගෙන් තමයි ඒ ආත්ම විශ්වාසය ලැබෙන්නේ ඉතින් මං හිතන්නේ අපිට ඒක හුඟක් දුරට ලැබුණා අපේ හිටිය සීනියර් ප්ලේයර්ස් ලගින් ඒක තමයි මං හිතන්නේ ඒ එක්ස්පීරියන්ස් එකයි ඒ දැනුමයි
අපි හැමතිස්සෙම අපිට වෙච්ච මිස්ටේක්ස් වලින් ඉගෙනගෙන තමයි අපි ඉස්සරහට ඒ ගමන ගියේ. ඉතින් මම හිතනවා අපි මේ එක්ස්පීරියන්සස් පාවිච්චි කරලා අනාගතෙත් අපි ක්‍රිකට් එක ඒ විදිහටම මොකද ක්‍රිකට් එක හැම මාස 6න් 6ට අවුරුද්දෙන් අවුරුද්දට හුඟක් වෙනස් වෙනවා ගේම් එක. ඉතින් ඒක හරියට ප්ලෑන් කරලා ඒ අවශ්‍යතාව වලට අපි මූණ දෙන්න ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකයි ह्यूमन रिसोर्स डेवलप करने का तमाय आपे तीन लोकुम टारगेट की मंगिताने एक तमाय आप बलापुर इस तरह पल परपुरट आप एक लबा दे अरविंद द सिल्वा महात्म्या හොඳ තැනක් අපට හදලා දුන්නා ඊළඟ වටේදී සාකච්ඡා කරන්න අපි කොහොමද දැන් ක්‍රිකට් එක ගොඩනගා ගන්න ඕනේ කියලා විශේෂයෙන්ම නොදැවි ලකුණු 107යි ලකුණු 42ට විකට් 3යි අරවින්දගේ ෆයිනල් 96 ලෝක කුසලන් තරගාවලියේ අවසන් තරගයේ වීරයා මම හිතන්නේ අපේ සනත් කළු මුල් අදියරේදී අවසන් තරගයේ ලකුණු 4 හිටියේ නැහැ හැබැයි ඉන්න අනතුරුව ගත්තු චේන්ජ් එක අපිට ආයමත් මතක් කරගන්න පුළුවන් මම කැමති අද්දකෙන්ම බෝල් කරන කඩුළු රකින්න පුළුවන් බෝල් කරන්න පුළුවන් විකට් රකින්න පුළුවන් කණ්ඩායම් නායකත්ව දරපු හෂාන් තිලකරත්නට දැන් අවස්ථාව දෙන හෂාන් අය කොහොමද අතීතය ආයමත් අපස්සට මතක් කරන්නේ අව ඉතමත් සතුට වෙනවා විශාල අභිමානයක් තියෙනවා අවුරුදු 25ක් සම්බරණ මේ මොහොතේ මම හිතන්නේ ක්‍රීඩකයෝ දිහා බැලුවා මම හිතන්නේ ආත්මීය බැඳීමක් තිබුණා අපි හැම කෙනාටම මේ ජයග්‍රහණ ලබා ගන්න ඒක මම හිතන්නේ හැම කෙනාම එකමුතුකම සහෝදරකම ආදරේ කරුණාව ඊට හැංගිය විශ්වාසය මම හිතන්නේ ඉවහල් වුණා මේ වෝල් කප් එක ජයග්‍රහණය කරන්න මට මතකයි මම හිතන්නේ 95 විතර අපි පළවෙනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කරනකොට ලංකාවෙන් පිට නවසීලන්තේ එතෙන්දී සර් රිචඩ් හැඩ්ලි රේඩියෝ එකේ ඇවිල්ලා කිව්වා 96 වෝල් කප් එකේ ශ්‍රී ලංකාව ලොකු දෙයක් කරයි කියලා එතකොට තමයි මටත් දැනුනේ මටත් සිග්නල් එක ආවේ අපිව දැන් මිනිස්සු අපිව ගණන් ගන්නවා කියලා. ඒ වෙලාව තමයි අපි ගැන කතා කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ අපි මං හිතන්නේ පාකිස්තාන් වලට ගියා ටෙස්ට් මැචස් 3 ඩේ එක පෙරදලා ටෙස්ට් සීරීස් එක දිනුවා 1 ඩේ සීරීස් එක දිනුවා. ඊට පස්සේ අපි එතනින් ෂාර්ජා වලට ගියා. විශේෂයෙන් ඊට පස්සේ අපි ඕස්ට්‍රේලියාවට ගියා අම්හිර අධ්‍යක්ෂින් එක්ක මොඩදලන්ගේ खंडमक लुकुट अकूनागेम ये विशेष वर्ल्ड कप अभी अनुकोट महितनो अभी हुद तनक हिटिया के हुद पीकूना के खंडाय तीन सहोदर बंदी इवागेम अनीताय ग्यारंटी का हम के नाटम पनहा विकेट पहा हेब अनीताय सक्सेस अभी सेमरुआ एक अभी दिया सेमर थिंग कुहेवा अडुपाडुअपूर्ण विशेष प्लेयर्स वगेम फैमिली अभी एक हिटिया एक हिता लुक शक्ति हकना मे जग्रहण करायागेम मे मिथुन अमत अट हैंग हिटू ज्येष्ठ क्रीडको एगोलो दीव बैटन कम आप इसराट आ रंगी विशेष हाथर टवील हाईट प्राक्टिस विशाल खट्टा ज्येष्ठ क्रीडक हूंगा हिटिया एगोलांगा अभी कथागर आड़ अब एगोलो दीप गुरुका एगोलो अभी हदपु हटी अभी दीप देवाल तमाय अभी अद एक इसराटा रंगील जयग्रहण करते एगोलांगा मे वेलावे विशेष मुहूर्त अभी मताक्कर मगिता ने कोहार इन तम सतु एन ये वर्ल्ड कप एक विशिपहा समर्थन में अवस्था अभी तब कथाकरण अवस्था तरंग अभी लोकुशला तरंगावली तरंग पहाय जयग्रहण पहाय ऑस्ट्रेलिया खंडम सह बटरीदेव को खंडम अतर तरंग श्रीलंका पात्र तिबुना नितरंग जयग्रहण हम बुना अभी क्वार्टर फाइनल्स वोट इन सह क्वालिफाई उना लोकुशला तरंगावली केन्यावट एर लोकवार्ता वक्ति मगे मत के हरनाम दिदास हयदक्वा वार्ता तिबुना तुंसी अणु अटक् अभी वार्ता कला केन्यावट एर इट पास इंदियावट एर कड़ल हयक जयग्रहण वार्ता कला लखन एक हतर की केन्या पराचित पत्कले මේ ඉදා අදසා හෙට ක්‍රිකට් ක්‍රීඩාවේදී මා ආරාධනා කරන අම්මල තාත්තලට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න අයට සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අනෙකුත් ස්ටේක් හෝල්ඩර්ස්ලට අනෙක් පාර්ශ්ව කරුවන්ට කරුණාකරලා මේ වැඩසටහනෙන් ගන්න තියෙන හැම දෙයක්ම සටහන් කරගන්න මේ තමයි අපට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදාගන්න තියෙන හොඳම අවුරුද්ද සහ ටර්නින් පොයින්ට් එක. ඔව් අපි දන්නවා අපි ශ්‍රේණිගත කිරීම වල හොඳ තැන් වල නැහැ.
බොහොම පහළ මට්ටම් වල ඉන්නේ. හැබැයි අපිට ලෝක උරුමයක් තිබෙනවා. අපේම තිබෙන ක්‍රිකට් උරුමයක් තියෙනවා. ඓතිහාසික වටිනාකමක් තියෙනවා. ටැලන්ට් එක තියෙනවා. පොඩි පොඩි දේවල් ටික හරියට හදාගත්තොත් අපට ආයෙත් නැගිටින්න පුළුවන්. මම කැමති චමින්ද වාස් මහත්මයාට එන්න. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ රොෂාන් අශෝක වින්දන ඇතුළු සිරස ආයතනයට මේ අවස්ථාව අපිට ලබා දුන්න එක ගැන හෙටට අවුරුදු 25ක් ජීවත් වෙලා ඉන්න එක වාසනාවක් කොට සලකනවා විශේෂයෙන්ම කියන්න ඕනේ රොෂාන් 96 ලෝක කුසලානේ දිනාගද්දී මමයි පුෂ්පයි ලාබාල ක්‍රීඩකේ ඒක දිනද්දී අවුරුදු 21ක් ඉතින් අපිට අපේ ක්‍රීඩාව ලෝක කුසලානයක් ලේසියෙන් එකපාරට ජයග්‍රහණය කරන්න බෑ ඒක ගමනක් තියෙනවා ඉතින් මං විශ්වාස කරන දෙයක් තමයි අපේ ගමන වෙනස් වුනේ මාර්තු 15 95 අපි විදේශ ටෙස්ට් සංචාරයක් ජයග්‍රහණය කරනවා එවකට හිටපු ඉන්දියානු ප්‍රබල ක්‍රීඩකයෙක් කපිල් දේව කියන අපිට ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන්න හම්බෙන්නේ නැහැ රටින් පිට අපි ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරනවා පිට එදා මම කණ්ඩායමට එද්දි මම දැනගෙන හිටියේ නැහැ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කවුද සභාපති කවුද උපසභාපති කවුද ලේකම් කියන එක මම දැනගෙන හිටියේ නැහැ මන් දැනගෙන හිටියේ එකම එක පුද්ගලයා තමයි තිස්ස ගුණරත්න කියලා මහත්තයෙක් හිටියා. ඒ මහත්තයා තමයි අපිට પાස්පෝර්ට් එක දුන්නේ, අපිට ටිකට් එක දුන්නේ, අපිට සල්ලියම දුන්නේ ඒ තුම තමයි. තේරුම් කමිටු සමාජිකය දැනගත්තේ නැහැ. මොකද ජේෂ්ඨ ක්‍රීඩකයෝ අර්ජුන අයියා, අරවින්ද, රොෂාන්, අසංක, හෂාන්ලා, හෂාන් අයියලා ඒ බර කරට අරගෙන තිබුණේ අපිට තිබුණේ යාර 90 ක්‍රොස් කළාම ක්‍රිකට් ගහන්න විතරයි. යාර 90 න් පිට අපි ක්‍රිකට් ගැහුවේ නැහැ. අපි ගැහුවේ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට්. ඉතින් ඒ දුන්න ඕවදන් එක්ක තමයි අපි මේ ලෝක කුසලාන්ට ගිහිල්ලා ක්‍රීඩා කළේ. ඒකට ඉස්සෙල්ලා අපි පාකිස්තානයේ සංචාරයක් ජයග්‍රහණය කළා. පළවෙනි ටෙස්ට් තරගයේ පරිදිලා දෙකක්, දෙවෙනි ටෙස්ට් තරගයක්, තුන්වෙනි ටෙස්ට් තරගයක් අපි ජයග්‍රහණය කළා. සාජා සිංහ කුසලානේ ජයග්‍රහණය කළා. ඊට පස්සේ තමයි 96 95 ඕස්ට්‍රේලියා සංචාරේ ගියේ. ඉතින් අපිට කියලා දුන්නා කොහොමද ක්‍රිකට් ගහන්නේ කියන එක. ඉතින් අපිට තිබුණේ ඒ කාලේ ක්‍රිකට් විතරයි අපේ ඇඟේ තිබුණේ. ලාබාල ක්‍රීඩකයෙක් හැටියට. අපිට ඕන උනේ රටට ක්‍රීඩා කරන්න. අපිට ඕන උනේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ක්‍රීඩා කරන්න. මොකද ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරපු හින්දා ලොකු හිණයක් සැබෑ වුණා අර්ජුන අයියා, අරවින්ද අයියා, රොෂාන් අශාන්ලත් එක්ක ක්‍රීඩා කරනවා කියන්නේ මේ මං වගේ ලාබාල ක්‍රීඩකේ ඒක මට සීනියක් වුණා. ඉතින් ඒ සීනිය සැබෑ කරගන්න පුළුවන් උනේ මෙයලා දුන්න ඕවදන් හරියට පිළිපැදලා ඒ ගිය ගමනින් අපිට ලොකු කුසලයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. හැට්ස් ඔෆ් අපේ ආචාර්ය වාස් ඔබේ නිහතමානීකමට. මම කැමති ලිටල් කලු, කැප්ටන් කූල් විවිධ නම් පටමැඳුන මේ තරගාවලිය අවසානයත් එක්ක මුළු ලෝකෙම අපි ගැන කතා කරන ගත්ත අද ජීවතුන් අතර නැතත් ටෝනි ග්‍රේක් මහත්මයා මා බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා වෙනම රටාවකට අපේ ක්‍රීඩකයන් ඔසවා තබ ලෝක ඉස්සරහා ඉංග්‍රීසි භාෂාවෙන් තරඟ විස්තර ਵਿਚාරයේදී අපිට හැමෝම ආශිර්වාද කළා මේ රටේ අස්සක් මුල්ලක් නැර මිනිස්සු දුප්පත් පොහොසත් සිංහල දෙමළ ඉංග්‍රීසි කතෝලික ඉස්ලාම් හින්දු බෞද්ධ හැමෝම අපි හිටිය එක කොඩියක් යට මම කැමති ලිටල් කලු රමේෂ් කලු විතාන මහත්මයාට එන්න කොහොමද ඒ අතීතේ මම හිතන්නේ අවුරුදු 25ක් කියන්නේ ලොකු කාලයක් නමුත් අත්තටම අද වගේ දැනෙනවා අපේ ජයග්‍රහණය ඇත්තටම මේ ජයග්‍රහණය කියන මට කියන්න පුළුවන් ජයග්‍රහයි සුවඳ කියලා මොකද අපිට පුළුවන් වුණා කණ්ඩායමක් හැටියට අපේ රට අපිට දෙන්න පුළුවන් උපරිම තත්වයෙන් අපේ රට ඔසවා තියන්න ඒ වගේම ලෝකේ අපේ රට මුතු කැටය කියන එක තමයි අපි නම් කරලා තිබුණේ ඒක එහෙමයි අපි ඉතාමත්ම අඩු අපිට ෆැසිලිටීස් එක අපිට කරන්න පුළුවන් කියලා ලෝකේ ඕනම රටක් එක ජයග්‍රහණය කරන්න මම හිතන්නේ ඒක තමයි අපි
අපිට ඒ එදා 96 දී අපිට කරන්න පුළුවන් උනේ කණ්ඩායමක් හැටියට මට හරි හරිම සතුටුයි ඒ කණ්ඩායමේ මට ඒ සමාජිකයෙක් හැටියට ඉන්න ලැබීම ගැන මට මතකයි මං ඉස්කෝලේ ගහනකොට අවුරුදු 19 15 වෙනකන්වත් මට මට බැටයක් තිබුණේ නැහැ මං ඇත්තරම සමාඩ අර්ජුන ආරවින්ද විශේෂයෙන්ම දැක්කම මට ඒගොල්ලන් එක සෙල්ලම් කරන්න පුළුවන් කියලා හිතන්න අවස්ථාවක් කොහොම තිබුණේ නැහැ මොකද ඒගොල්ලන් අපි ලොකු දවැන්තයෝ වගේ දැක්කේ ඉතින් ඇත්තරම කණ්ඩායමට ගියාම අපිව ඒ කණ්ඩායමට සුවඳව අපි බාරගෙන මට තිබුණා මට මතකයි සමහර ප්ලේ කණ්ඩායම් ක්‍රීඩකයන් හිටියා ඒ තත්ත්වයේ තිබුණේ නැහැ නමුත් මට මතකයි විශේෂයෙන්ම නායකයා සහ උපනායකයා විශේෂයෙන්ම අර්ජුන ආරවින්ද අපි හැම වෙලේම ස්ටුවර් එකක් ගියාමත් අපි අපිත් එක්කම අපිට දැනුමුතුකම් දීලා අපිව ඒ අපි ඒ කොන්ෆිඩන්ස් දුන්න එකට මට ඇත්තරම අදටත් කෘතඥ වෙනවා ඒ වගේම අපි ඒ දවස්වල ක්‍රීඩා කරේ චමින්ද කිව්වා වගේ අපි බොහොම සුළු දෙයක් අපි දැනන් හිටියේ අපි දැනන් හිටියේ ක්‍රීස් එකෙන් ගියාට පස්සේ අපිට කොහොමද දෙන්න පුළුවන් මැක්සිමම් දෙන්න කියලා අන්තික ප්‍රැක්ටිස් වලට ගියාම සමහරලාට පැය 3-4 නන් ස්ටොප් සමහරලාට ප්‍රැක්ටිස් කරනවා ඒ වගේම අපි ගොඩක් අපි ඊළඟ සමරට ඊළඟ තරගයේ ගැනවත් තමර ප්ලේස් එකක් හම්බ වෙයිද නැද්ද කියන එක ගැනවත් හිතුවේ නැහැ මොකද මම හිතන්නේ ක්‍රිකට් මම හිතන්නේ ක්‍රීඩකයන්ගෙන් වැඩියෙන්ම කම්බැක්ස් දීලා තියෙන ක්‍රීඩකයා මම මොකද පළවෙනි තරගයේ 132 ගන්න නොට් අවුට් ගහලා මට ඉන්න වුණා එක මැච් එකකට පස්සේ අවුරුද්දක් ඊළඟ කම්බැක් එක දෙන්න නමුත් මම හැම වෙලෙම වැටිච්ච හැම අවස්ථාවෙදිම මම හිතුවා මම රට වෙනුවෙන් මම මට කරන්න පුළුවන් හැම වෙලෙම ගහනවා හැම වෙලෙම ක්‍රීඩාව මට උපරිම විදියට මං ඉන්නවා කියන එක ඒක තමයි මං හිතන්නේ අද සමරට ක්‍රීඩකයන්ට නැත්තේ ඉතින් අපි රටක් හැටියට තමන්ට කොටසක් තියෙනවා ඉෂ්ට කරන්න මම හිතන්නේ ක්‍රීඩකයෙක් හැටියට සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට අපි අපිට අපි ඒ කොටස ඉෂ්ට කරොත් මං හිතන්නේ අපි අපි රට දිනු ඒ වගේම ක්‍රීඩකයෙක් හැටියට මට කැමතියි කියන්න අපි අපිට පුළුවන් වුණා එදා අපේ රටේ ජාතිය ආගමක් නැතුව සියලු දෙනාම එක පොඩියක් යටතේ එකතු වෙලා අපිට ඒක සමරන්න ඒ වගේම රටේ ජාති සියලු දෙනාම එකමුතු කරන්න මේ ක්‍රීඩාව ඔස්සේ ඉතින් මට ඒක ගොඩාක් සතුටුයි කවුරුත් තාක්ෂණය ගැනවත් වෙනත් විශේෂ අවස්ථාවන් පිළිබඳව නෙවෙයි කතා කරන්නේ සමගිය ගැන සහෝදරත්වය ගැන ජේෂ්ඨත්වය ගැන අපේ තිබ බැඳීම ගැන මේක තමයි අපේ කල්චර් එක අපේ සංස්කෘතිය අපිට තියෙන අපටම අනන්‍ය අපේම රටාවක් රිදම් එකක් මේ ක්‍රිකට් එකටත් ඒක තාම පොදුයි මම කැමති දැන් මෙතන කුමාර ධර්මසේන මහත්තයාත් මම මතක් කරන් මට කලින් වතාවේදී සඳහන් වුණේ නැහැ අපිට විශාල පිරිසක් හිටියා උපුල් මම හිතන්නේ කණ්ඩායමේ හිටපු ලාබාලම ක්‍රීඩකයන් අතර ඔබත් එක්කෙනෙක් පුෂ්ප කුමාර පුෂ්ප හිටියා අපි පුෂ්පට අන්තිමට කතා කරමු හොඳයි ඔව් ස්තුතියි මම සැලම මට අවස්ථාවක් ලැබෙන්නේ ආර් ප්‍රේමදාස කුසලාණය 92 93 ක්‍රීඩා කරනවා එතකොට ඒකෙදි මම හොඳටම කළා තමයි මට අවස්ථාවක් හම්බෙන්නේ සවුත් අප්‍රිකා 93 ලංකාවට ආවහම 3D එකක් හම්බ වෙනවා මට ගහලෙදි ඊට පස්සේ මම ඒකෙන් කරලා තමයි මම ටෙස්ට් ස්කොඩ් එකට තේරෙන්නේ කැන්ඩියලා ඊට පස්සේ එහෙම ගිහිල්ලා 95 ආස්ට්‍රේලියා මම හිතන්නේ මේ මම යන්න හම්බුනේ නැහැ මේ අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරා මම හිතන්නේ අවස්ථාවේ තමයි අපේ කණ්ඩායමට ගොඩක් විශ්වාසයක් ඇති වුණේ ඕනම රටක් එක්ක ක්‍රීඩා කරලා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන මානසිකත්වය ගොඩනැගුණේ ගොඩක් මම හිතනවා ඉතින් මම එතකොට බලනවා එතකොට මම මට යන්න හම්බුණා ඒෂියා කප් එකට බංග්ලාදේශ වල ඒකෙදි මම ගොඩක් කඩලු ගත්තට පස්සේ තමයි මට ඒ අවස්ථාව හම්බෙන්නේ වර්ල්ඩ් කප් එක සිලෙක්ට් වෙන්න. ඇත්තට මට අදාහ ගන්න බැරුණා මට ගොඩක්ම සතුටු වුණා. ඒ වගේම අපි සියලු දෙනාම මේ ඉන්න ක්‍රීඩකයන් ඔක්කොම සෑහෙන කැපකිරීමක් කරා නිකන් ජයග්‍රහණයක් කරපු මේ කුසලාණයක් නෙවෙයි ලෝක කුසලාණය. හැම කෙනාම විනයක් ඇතුව ප්‍රැක්ටිස් වලට උනත් කිසිම වෙලාවක පරක්කුවක් නැතුව ඒ කැපකිරීම කණ්ඩායම වෙනුවෙන් ප්‍රැක්ටිස් වල කරන ප්‍රැක්ටිස් එක හොඳ ප්‍රැක්ටිස් එකක් කරලා ඒ කැපකිරීමෙන් අඩුපාඩු දකින්න කෙනාගෙන් අහගෙන අනිත් ක්‍රීඩකයන් අහගෙන තමන්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් අහගෙන ඒ වගේම අපිට කරන්න උනා අපි උදේ ප්‍රැක්ටිස් ආවට පස්සේ නැවතත් අපිට ඔෆිස් එකට ගිහිල්ලා රාජකාරියත් කරලා
නවතත් අපිට ප්‍රැක්ටිස් වලට ගිහිල්ලා තමයි අපිට මේ ක්‍රිකට් ක්‍රීඩාව කරන්න පුළුවන් වුණේ නැතුව මට ඉස්සෙල්ලාම මට ජූනියර් නැෂනල් සායතනෙන් තමයි රස්සාවක් තම්බුනේ මට ඒක අජිනාය තමයි ආරම් දුන්නේ අජිනාත් වැඩ කරේ එතන අපි ඒ රටර ගැහුවත් ක්ලබ් එකට ගැහුවත් ආයතනයේ ක්‍රිකට් ගැහුවත් අපි එක්කම එක හා සමානයි කියන්නේ වෙනසක් කරලා ක්‍රිකට් ගැහුවේ නැහැ ඉතින් මම හිතනවා ඒ වගේම මේ අපි සියලු දිනාගේම දෙමව්පියෝ අපිට හැමදෙස්සේ මාර්ස් ආශිර්වාදයක් වුණා අපි යන වෙලාවට හැම වෙලාවට රා එකටද දෙකටද තුනටද පාන්දරද ආවත් ඒ අම්මල දෙමව්පියෝ එනවා ඇවිල්ලි වෙරලා අපි යන වෙලාවට පිරිත් අහලා අපිත් එක්ක ඉඳලා අපිට ආශිර්වාද දෙලා අපි වැඳලා සියලු දෙනාම මේ දෙමව්පියන්ට වැඳලා තමයි යන්නේ ආශිර්වාදෙත් එක්ක යන මම හිතනවා ඒ ආශිර්වාදේ අපිට ගොඩක් වැදගත් වුණා මේ දොක් කුසලන්නේ ජයග්‍රහණය කරන්න අපි මේ රටේ මුළු ජනතාවගෙම තිබ්බ ආශිර්වාදය ඒක මම හිතනවා ගොඩක් ඒක තමයි අවශ්‍ය වෙන්නේ ක්‍රීඩකයෙක්ට ඉතින් මම හිතනවා මේ රටේ ජනතාවගේ ආශිර්වාදය අපිට නොඅඩුවම තිබ්බා අදටත් ඒ ආදරේ තියෙන ඒක තමයි මම අපි රට වෙනුවෙන් කරපු කැපකිරීමට ඒගොල්ලෝ තාමඩත් අපිට ආදරේ ඐ තින් අපි අපිට සන්තෝෂ ඇතතරම මේ ක්‍රීඩකයෙක් හැටියට මේ මේ රටට ගෙනත් දෙන්න පුළුවන් උණු තිබ්බ ලෝකේ ලොකුම කුසලානේ ගෙනත් දෙන්න වෙන මම මේකේ සමාජීය කිතය ගැන ගොඩක් සතුටු වෙනවා මම ස්තුතියි උපුල් චන්දන 2014 T20 World Cup එක අපි දිනනවා අපි මේ කියන්නේ අලුත් පරම්පරාවේ සමහරක් වෙලාවට මේ ඉතිහාසයේ කියවාගෙන නැති වෙන්න පුළුවන් 1982 පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ නායක බන්දුල වර්ණපුර මහත්මයාගේ ඉඳලා මේ අද දක්වා අපි ටෙස්ට් ස්ටේටස් නැත්නම් ටෙස්ට් වරම් දෙනුවෙන් පස්සේ ලබාගත්තු ජයග්‍රහණ වගේම ඊට පෙර මා දන්නවා අපි නිදහස ලබන්න කලින් සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තිබුණා ඉතා විශාල පිරිසක් දහදිය කඳුළු ලේ හෙළලා තියෙනවා අපි අද ලබාගෙන ඉන්න ක්‍රිකට් ජයග්‍රහණ සහ ක්‍රිකට් උරුමය සඳහා ඒ හැමෝටම අපි ණයයි මා කැමති රවීන්ද්‍ර පුෂ්පකුමාර වෙත යවන රවීන්ද්‍ර ඔබේ 96 ලෝක කුසලාන අධ්‍යක්ෂීම් අපි අනික් සමාජිකයන් වඩා වෙනස් මොකද ඔබ හැම වෙලාවම කණ්ඩායමත් එක්ක එකට හිටියා ඔබට ක්‍රීඩා කරන්න ලැබිච්ච අවස්ථාව කොහොම අඩුයි මම කැමති ඔබෙන් මේ ගැන දැනගන්න ඔව් ඇත්තටම මම තරඟ තුනක් පමණ 96 කණ්ඩායම ක්‍රීඩා කරේ මා දකින්න ඇත්තටම මේ ලොකු වෙනසක් ඇති වුණා මම කණ්ඩායමට 1992 MRF ආයතනයට ගිහිල්ලා ඇවිල්ලා කණ්ඩායමට එකතු වුණාට පස්සේ මම මගේ පළවෙනි සංචාරය වුණේ ඉන්දියාවේ 1994 මම හිතන්නේ අර්ජුනයයි අරවින්දයි මම එකඟ වෙයි මේ දෙයට 1994 මගේ පළවෙනි සංචාරයේ ගියාට පස්සේ මට හිතුණා ඇත්තටම මට සමහරක් වෙලාවට හිතුණා ක්‍රිකට් ක්‍රීඩාවෙන් මේ මොකද්ද කියලා වෙන්නේ මොකද එච්චරට ලොකු ප්‍රශ්න ගොඩක් උඩ තමයි මම 2000 පටන් ගන්න මං වැඩි ආයතකට යන්නේ 60 70 80 දශකයට 90 දශකෙන් තමයි අපේ සෞරත්වයක පටන් ගත්තේ කියලා මට හිතන්න පුළුවන්. මොකද 1994 අපේ ඉන්දියාවේ සංචාරයේදී අපිට ඇතිවෙච්ච ප්‍රශ්න, ඒ කියන්නේ කලමනාකාරත්වයේ ප්‍රශ්න, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න, ජූනියර් ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න, මා දකින්න ඇත්තටම මම තරුණ ක්‍රීඩකයෙක් හැටියට මගේ ජීවිතේ මට කිසිම තීරණයක් ගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. තීරණයක් මොකද එච්චරට ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඉතින් කොහොම හරි වාසනාවකට මට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න දුන්නා ඒ එකම තරගාවලිය එකම තරගයේදී ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ අපි ලංකාවට ඇවිල්ලා අපි අපිට ආපු තව ප්‍රශ්න තිබ්බා අපේ ලෝකේ ලංකාවේ පහළ වෙච්ච මම තාමත් අපි හිතන විදිහ අරවින්ද ඩිසිල්ලා ඒ මහත්තයාට තිබ්බා ෆිසිකල් ටෙස්ට් එකක් තියලා අපේ කණ්ඩායම තනිකරම කඩා දමන්න ඒ කාලේ සූදානම් වුණා ගොඩක් අය වාසනාවකට අපි ඊට පස්සේ මේ අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් කියනවා වගේ අපිට වාසනාවකට ආයි එකතු එකමුතුවාවක් හම්බුණා 1995 නවසීලන්තයට යන්නේ. ඒ නවසීලන්තයට ගියාට පස්සේ තමයි අපි දැන් මේ 1996ට එන්න පෙර හෂන් අයියා අරවින්ද අර්ජුනයා කිව්වා වගේ මේ 96 සහෝදරත්වය මේ ක්‍රීඩකයේ එකමුතුභාවය හම්බුනේ ඒ 94 ඉඳන් අපි 95ට යනකොට ඒ කණ්ඩායමේ තිබුණ කණ්ඩායමේ තිබ්බ හැම කුණු ඉවතට ගියා. ඒ කියන්නේ සමහර කට්ටිය ක්‍රිකට් ක්‍රීඩාව නැති කරන්න ආපු කට්ටිය, ඒ කියන්නේ දැන් ඉන්න කට්ටිය නේ මම මේ කියන්නේ 90 දශකේ ක්‍රිකට් ක්‍රීඩාව නැති කරන්න ආපු කට්ටිය. ඊට පස්සේ අපිට වාසනාවකට අපිට හොඳ කලමනාකාරත්වයක් හම්බුණා 1995 ජයග්‍රහණයේ නවසීලන්තයත් සමග. අන්න එතනදි තමයි මම දකින්නේ මේ මේ 96ට එකතුනේ. මට මතකයි මම පාන්දුර ඉඳන් එන්න අරවින්ද ඉස්සල්ලා කිව්වා වගේ අරවින්දලා අර්ජුනලා ක්‍රීඩා කරන කාලේ රෝයි
दुलीप्लागोला सलको आगे मट अरविंद और दिखा क्या आगे गिदर त्यागन हिटिया मुकद उदय पांदर हतट मट प्राक्टिस ये कैपी मे ज्येष्ठ क्रीडो के अभी करा इतनी माँ दाकिन अन्े ये अणुगण तिमीच कुनो माइंट वेला वासना अभी हों नायक भी होना मे अणु है जयग्रहण माँ दाकिन हतटम मे हर लक्ष्य श्रीलंका क्रिकेट को जयग्रहण मुलम उने अणुगण मावत तमें भूमि स्तुति रवींद्र माँ अर्जुन अनतुंग महात्म आराधना करो मे स्थान सहभागी नवी भीमट नुहक्यू सील मुदेना मुरली सनज्जय सूर्य असंख रशांत महानाम अतुलु एक खंडा विनवीन संधान किरीम वैदगत मे इत ऐतिहासिक वरसाट अवस्था दिन मे मीन रुशा अभी खंडा बेलो अभी आरंभक पीतिगर हटियट සනත්වයි කළුවයි දානකොට දෙන්නම කවදාවත් ඕපන් කරලා හිටියේ නැහැ. හැබැයි අපේ කීම අපේ අවශ්‍යතාව වෙනුවෙන් මේගොල්ලෝ ඒ තීරණයකට එකග වුණා. එතකොට රොෂාන් මහනම ආරම්භක පිටි කරුවට අපි පන්දුවට පහර දෙන්න ගියේ හෂාන්ටත් පස්සේ. නම්බර 7 හෂාන් 6 මම 5 රොෂාන් 7. එතකොට එයා කවදාවත් කිව්වේ නැහැ මම ඕපනින් බැට් කෙනෙක් මට පල්ලේ හැන්න බෑ කියලා. කළුට කිව්වහම කළු ඉස්සල්ලා බය වුණා. හැබැයි අපි කිව්වහම අපි ඕගොල්ලන්ව පරිස්සම් කරනවා කියලා. ඒ වැඩේ එතන ඉඳගෙන කරා. සනත්ත්ත් එහෙමයි. ඉතින් ඒ වගේ අපිට තිබුණේ අපි කණ්ඩායමේ දවස්වල ක්‍රිකට් එක්ක කොයි විදිහට දාන්න කියලා. එතකොට අපි එතන ඒ තුන්දෙනාගෙන් පස්සේ අපි යනවා කුමා ධර්මසේන. කුමා ධර්මසේන පන්දු යවන්න කැටිට මම හිතන්නේ ලංකාව විතරම හොඳම පන්දු යවන්න නෙමෙයි. හැබැයි වැඩේකට බැස්සාම හරියටම කරන පුද්ගලෙක්. එවගේම තමයි පිටිකරු අසරණ වෙලා ඉන්න වෙලාවට ඒ පල්ලෙහෙන් මේ කුමාලා චමින්ද වාස්ල ඇවිල්ලා ලකුණු ගහලා දෙනවා. ඒ වගේම තමයි වාස්ල ප්‍රමෝලා මුරිලාට විකට් ගන්න බැරි වෙනකොට අරවින්ද සනත්ල ඇවිල්ලා විකට් ගන්නවා. ඉතින් ඒ වගේ මේ සම්බන්ධතාවයක් තිබුණා. අපි කවදාවත් මම අහලා නැහැ අපි 200කට අවුට් වුණොත් බෝලර්ස්ලා කියනවා බැට්ස්මන්ලා 250ක් ගහන්න ඕනේ අපිට කරන්න බෑ කියලා. ඒ වගේම තමයි බෝලර්ස්ලා දුර්වලලා 280ක් ගැහුවත් 300ක් ගැහුවත් අපි එක ගන්න කතා කරන්න අපි ගිහිලා එක ගහන්න ඕන. අර ඒ වගේ එතකොට ඒ ක්‍රමවේදයක් අපිට තිබුණා. එතකොට ඇත්තටම දැන් ක්‍රීඩා කරම අඩුම උනේ මං හිතන්නේ ක්‍රීඩා කරන්න බැරි වුණේ උපුල්ටයි මාවන්ටයි විතරයි. ඒ වුණාට ඒ දුන්න සහායක මට මතකයි එක වෙලාවක උපුල් ඇවිල්ලාගෙන තියෙනවා. මාවන් ශ්‍රී ලංකාවේ නැති වුණාට ක්‍රීඩකෙක් හැටියට මේ ක්‍රීඩා කරන ඩුලිප් ගේ තියෙන තේරුම් කමිටුවේ සභාපති අපේ කල්මනාකාරවරයා. ඉතින් මට ලේසි වුණා ඒ තුරු වැඩ ටික කරා. ඉතින් ඩුලිප් සහෝදරයෙක් වගේ අරවින්ද කිව්වා වගේ ඩුලිප්ලා රොයිල් අපිව බැලුවා වගේ මේ කණ්ඩායමේ ඩුලිප් අපිත් එක්කම එකට හිටියා. ඊළඟට අපිට හිටියා ඩෙව් වොට්මෝ ආනපුංචේව මහත්මයා ගෙනල්ලා ඩෙව් වොට්මෝ අපිව වෙනස් කර ක්‍රිකට් ඩෙව් වොට්මෝ හුඟක් දුරට කරේ රොෂාන් මේ පුහුණුවීම් කරන ක්‍රමවේදය වෙනස් කරා. ඒ වගේම තරුණ ක්‍රීඩකයන්ට අවශ්‍ය දේවල් දුන්නා. එතකොට ඊළඟට මම හිතන්නේ අපිට වෙච්චි ලොකුම සම්පත තමයි ඇලෙක්ස් කොන්ටෝරි. අපි ෆිට්නස් ගැන කිසිම තේරුමක් නැහැ. ඉස්සර අපි යනවා ග්‍රවුන්ඩ් එකට ඒ මම කාටවත් මේ පහත් කිරීමක් නෙමෙයි. මේ දවස්වල අපේ රටේ තිබුණ ෆිට්නස් තමයි හිටපු ගමන් ඇවිල්ලා අපි පෑද දුවනවා. හිටපු ගමන් ඇවිල්ලා අපි තව පෑද දෙකක් දුවනවා. ඉතින් එහෙම කිසිම සැලසුමක් තිබුණේ නැහැ. නමුත් ඒ ක්‍රමවේදය ඇලෙක්ස් වෙනස් කරා. කොටිම කියනවා නම් කණ එක වෙනස් කරා. ඉතින් ඒව එක අර මම කණ්ඩායම දිහා බලපුවම අපිට හිටියා ඉතාමත් හොඳ දක්ෂ පිතිකරු කණ්ඩායමක්. ඒ දක්ෂ පිතිකරු කණ්ඩායම අතිවිශිෂ්ට පිතිකරුවන් වුණා අර ෆිට්නස් එක. ඒතර අපිට මම හිතනවා අපිට හිටිය පන්දු යවන්න සාමාන්‍ය පන්දු යවන කණ්ඩායමක් හිටියා. ඒක දක්ෂ කණ්ඩායමක් වුණා ඒ ෆිට්නස් එක. ඊළඟට අපේ පන්දු රැකීම අපේ හොඳ පන්දු රැකින කණ්ඩායම. ඒ හොඳ පන්දු රැකින කණ්ඩායම අති විශිෂ්ට පන්දු රැකින කණ්ඩායම බවට පත් වෙනවා. ඉතින් මේක මම තනියම කරපු එකක්වත් නෙමෙයි. ඒ වගේම මට හිටිය හොඳ තේරුම් කමිටුවක්. රොයි, රංජන්, සිදත් මට මතක නැහැ අනිත් සිලෙක්ට් කවුද කියලා මට මතක හැටියට අශාන්තද කේම් නෙල්සන්ද කියලා මතක නැහැ. හැබැයි ඩුලිප් තමයි සභාපති. ඉතින් ඒ ඔක්කොම අපිට අවශ්‍ය දේවල් ලේසියෙන් දෙන්නෙත් නැහැ. හැබැයි අපිට මට ඕනේ දේ අපිට කරගන්න ඒ පහසුකම් අපිට ලැබලා දුන්නා. ඉතින් මේක මේ තනියම කරපු එකක් නෙමෙයි. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ආනපුංචේව මහත්මයාලා පැත්තේ ඉඳලා
අපේට ඇඟිලි ගහන්න ආවේ නැහැ. දේශපාලන ඇඟිලි ගැහුවත් තිබුණ නැහැ දවස්වල. ඒ දවස්වල ජනාධිපතිවරුද අගමැතිවරුද ක්‍රීඩා ඇමතිවරුද අපිට අත ගහන්න දෙන්නේ නැහැ. පැත්ත බලාතර එන්නේ නැහැ. ඒ වගේ අපිට අපේ වැඩේ කරගෙන යන්න දුන්නා. ඉතින් අපේ වැඩේ කරා මං හිතන්නේ ඒකයි මම කියන්නේ තාමත් මේ මේ කණ්ඩායමට මම කියන්නේ කණ්ඩායම නෙමෙයි මේක පවුලක්. ඒ ආපු එකමතුකමත් එක්ක මේ ජයග්‍රහණයට අපිට මේ කරගන්න පුළුවන් වුණා. මොකද ආනපුංචේ මහත්තයා 12 දෙනා කවුද පාලක මණ්ඩලයේ හිටියේ? उपसभापति हिटिये हरेंद्र जुनिल महत्या उपसभापति हिटिये तिलांग सुमति पाल इतना लेखा हटिट हिटिये अमृत खोन एक मस दहासे मंगमा करा क्रिकेट अकाडमी पटांग डिरेक्ट करा एक එතකොට උප ලේකම් හිටිය මං කියන්නේ අහංගම උපාලි අහංගම එයා හිටියා ඒක ට්‍රෙෂරර් හැටියට හිටියා මාසලින් හිලරි මාසලින් මේගොල්ලන් මට වඩා තරුණයි ඔබ මතකයි නම් ටික එතකොට හිටියේ මනිලාල් ෆර්නැන්ඩෝ මහත්තයා හිටියා හර්වින් ජාවෝදන මහත්තයා ඒගොල්ලන් කන්ට්‍රෝලින් ක්ලබ්ස් වලින් ආපු ඒගොල්ලන් रविंजाव महत्यांत्रुना तव आनुद्रे हिटिया महेन्द्र सेनिवरत्न महत्या हत तुंदने आंत्रुनाला मतकनेंतम हिटिये अभी बहुम आदर से गमन विराम अक्लभागण इलंग वटेदी माध्यवेदी पुलवान् मे अपे आराधित समग प्रश्न वटेट युवा No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today. No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today. No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI. On Facebook, subscribe to our YouTube channel. News First. ඔබේ ජීවිතය අපේ Colombo City Centre Residences today. No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today. No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today. FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI. No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today. FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI හොඳයි ලෝකශූර 96 ක්‍රිකට් කණ්ඩායම සමග විශේෂ සටන වැඩසටහන අප දැන් දෙවන වටේදී සූදානම් මාධ්‍යවේදීන් හැටියට අපේ අවස්ථාව උදා කරගන්න මේ ලෝකශූර කණ්ඩායම සමග ප්‍රශ්න විචාරන්නට මා අශෝක ඩයස් මහත්මයාගේ අවස්ථාව අර්ජුන මුලින්ම මතක් කරන්න ඕන
ඒ කාලේ මැච් බලන්න තිබිච්ච උනන්දු ටෙලිවිෂන් එකේ හැමෝම විශේෂඥ තරඟ නරඹන්නු විශේෂඥ විචාරකයෝ ඊට අමතරව විශේෂඥ මැච් බලන්න මේක වැදගත් රටක ක්‍රිකට් වලට ලෝකුස්ලානේ අවසාන තරඟයේ මට මතක් වෙන කාරණේ තමයි ලකුණු 45ක් ගන්නවා රිකී පොන්ටිං බෝල 73කට බෙවන් ලකුණු ගන්නවා 36ක් අග අන්තිම හරියේ බෝල 49කට මේ හිර කරගත්තේ කොහොමද බෑර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට තිබුණා අපිට වේග අපිට පන්දු යවන්න හතර දෙනයි සාමාන්‍ය පිටිකරුව හතක් එක්ක පන්දු යවන්න හතරයි ඉස්සෙල්ලා ගන්න. මේ පන්දු යවන්න තමයි වාසුයි ප්‍රමෝදයයි කුමා මුරලි. හැබැයි අපිට එතනින් අමතරව හිටියා අරවින්ද පන්දු යවනවා සනත් පන්දු යවනවා ගුරුසිංහ පන්දු යවනවා මමත්තික පන්දු යවනවා හදිසියක් වුණත් හෂානුත් පන්දු යවනවා. ඉතින් අපිට හිටියා ඕන වෙලාවක ඕන දේවල් කරන්න. දැන් මට මතකයි ඕස්ට්‍රේලියාවල එක තනි දින තරගයක අර මේ හෂාන් බෝල් කරලා විකට් එකකුත් ගත්තා. ඉතින් ඒ වගේ අපි ඕන වෙලාවට ඒ කණ්ඩායමේ හිටිය දඟපන්දු යවන්න අනිත් එක ආසියාවේ ක්‍රීඩා කරනකොට දඟපන්දු යවන්නන්ට ටිකක් අමාරුයි. ඕස්ට්‍රේලියාව අපිට මගේ තිබුණ සැලැස්ම තමයි වාසුයි ප්‍රමෝදයෙන් වාස්කෙන් ඕවර් 10 දාලා අපි වේග පන්දු යවන්නේ ඕවර් 15ක් විතර බලාපොරොත්තු වෙනවා. එතකොට කුමා මුරලි අරවින්ද සනත්ගෙන් ඉතුරු අඩු ගන්න ඕවර් 35ක් යන්න. ඒක ඒ විදිහට තමයි හුඟක් වෙලාවට ඒක සිද්ධ වුනේ. මොකද අපි හුඟක් වෙලාවට අර පිතිකරුව පන්දු යවන පිතිකරුව අපි හුඟක් වෙලාවට පාවිච්චි කරා. මොකද අපි දැනගත්ත ඕස්ට්‍රේලියාව වේග පන්දු යවන්නන්ට ක්‍රීඩා කරනවා හොඳයි, දඟ පන්දු යවන්නන්ට ක්‍රීඩා කරනවා එච්චර හොඳ නැහැ. ඉතින් එක එක වෙලාවට ඒ දෙන්න රාජකාරිය හරියට සිද්ධ වුණා. ඉතින් ඒකෙන් තමයි අර අපිට පුළුවන් වුණේ හොඳ ආරම්භයක් ඇති වුණා. ඒ ආරම්භයත් එක්ක අපිට විශේෂයෙන්ම අරවින්ද අපි ඉක්මනින් පන්දු යවන්න ගෙනම එතනින් කඩළු එන්න ගත්තා. ඉතින් අර ඒ වගේ අපි සැලසුමකට ගියා වගේම ඒ වෙච්ච දේවල් වලින් ප්‍රතිඵලත් අපිට ඒකට හම්බ වුණා. අවසාන මහා තරඟයේ අරවින්ද මතකයට ආයි ගියාම ඔබ 107ක් ගන්නවා තරඟයේ හොඳම පිතිකරුවා කිසි සැකයක් නැහැ. හොඳම පන්දු යවන්න 3:42කට ඒ විතරක් නෙමෙයි හොඳම පන්දු රැකීම. ඒ කියන්නේ කැචස් දෙකකුත් ගන්නවා. වැඩිම කැචස් ගත්තේ 2:01 ඔබ තරඟයේ. ඒ කියන්නේ 3 ඉනියව්වේම උපරිම දක්ෂතාවය. මේ වගේ පර්ෆෝමන්ස් එකක් මේක එන්නේ කොහොමද? ඒ කියන්නේ මේ තුනම හොඳම පිතිකරුවා තරඟේ අවසාන මහා තරඟේ හොඳම පන්දු යවන්න හොඳම පන්දු රකින්න තුනම ආවේ කොහොමද එකට? මගේ වෙලාව හොඳ වෙන්න ඇති. ඇත්තෙන්ම මං හිතන්නේ අපිට තිබුණ ආත්ම විශ්වාසය තමයි වෙනස වුණේ ඒ ටූර්නමන්ට් එකේ. හැම ක්‍රීඩකයෙක්ටම ආත්ම විශ්වාසයක් තිබුණා තමන්ට තියෙන හැකියාව ගැන. ඉතින් කාට වුණත් බෝලේ හම්බුනාම මං හිතන්නේ ටීම් එකක් හැටියට අපි ක්‍රීඩා කරපු ඒ ටූර්නමන්ට් එකේ හැම සිටුේෂන් එකේම කවුරු හරි ඇවිල්ලා මොකක් හරි අපිට වෙනසක් කරා මැච් එකක් දිනනතර. මම විකට් තුනක් කරන් රන් 100ක් ගහලා කැච් දෙකක් ඇල්ලුවා කියලා කවදක්වත් මැච් එකක් දිනන්න බෑ. මැච් එක දින්නේ මං හිතන්නේ කණ්ඩායමක් වශයෙන් අපි ඒ වෙලාවේ තිබුණ කන්ට්‍රිබියුෂන්ස් පොඩි පොඩි ඒවා තිබුණා හරි හරි ඉම්පෝර්ටන්ට්. දැන් ඒ ඉස්සල්ලාම බ්‍රේක් ත්‍රූ එකට සනත් කැච් එකක් ගත්තා, මේ අමාරු කැච් එකක් ගත්තා. ඒක ලේසියට පෙනුනට මාක් ටේලගේ එතනින් තමයි බ්‍රේක් ත්‍රූ එකක්, ඒ බ්‍රේක් ත්‍රූ එක ආවෙන් තමයි පටන් ගත්තේ ඒගොල්ලන්ගේ කලැප්ස් එක. ඉතින් ඒ වගේ තියෙනවා ටර්නින් පොයින්ට්ස් හැම ගේම් එකටම. ඉතින් මං හිතන්නේ ඊට පස්සේ අපි බැට් කරනකොට වුණත් එක ඕවර් එකක මට මතකයි මම අසංක එක්ක බැට් කර කර ඉන්නකොට එක වෙලාවක් හිතුණා මට රේට් එක ටිකක් පොඩ්ඩක්
මේ ස්ලෝ වෙලා තියෙන්නේ කියලා මම බැලුවා ටිකක් ඇක්සලරේට් කරන්න ඕනේද කියලා ඒ ඒ වෙලාවෙම අසංක මේ බෑක් ෆුට් එකේ ගිහිල්ලා හයක් ගැව්වා මිඩ් ඔෆ් ෆුඩින් ෂේන් වොන්ට ගහලා ඒ වරකේ රන්ස් ටිකක් ආවා ආයිත් මම හිතුවා මම ඉඳලා මොකද මං යනකොට මං හිතාගත්තේ ඕවර්ස් 50 මම බැට් කරොත් අපි ඊට මැච් එක ලේසියෙන්ම දිනන්න පුළුවන් කියලා ඊට පස්සේ ඒ වගේම අර්ජුත් එක්ක බැට් කරනකොටත් එක වෙලාවක රන් රේට් එක ඒ දවස්වල 6-7 ගියාම පොඩ්ඩක් සමහර වෙලාවට පැනික් වෙනවා ඉතින් පැනික් වෙන්නේ නැතුව ඉන්න එක තමයි හුඟක් වෙලාවට බලන්නේ ඒ වෙලාවේදී මාක්ව බෝල් කරන්න ආවා ඒ ඕවර් එකේ අර්ජුන රන්ස් 8ක් ගැහුවා 2-3 එක්ක ඒ වෙලාවේ ආයිත් ප්‍රෙෂර් එක අපෙන් එළියට ගියා ඉතින් ඒ වගේ තිබුණ සිටුේෂන්ස් ඒ ඒ වෙලාවට මැච් එකේ යන වෙලාවේ හරියට ඒකයි සීනියොරිටි තියෙන එකේ ඉම්පෝර්ටන්ස් එකක් තියෙන්නේ ඔය වගේ ටූර්නමන්ට් එකක මං හිතන්නේ ඒ අපේ බැටින් ලයින් අප් එකෙත් ඒ ඒ සීනියොරිටි කට්ටිය ඔක්කොම හිටියා පල්ලෙහා ඉතින් මටත් හුඟක් ලේසි අපේ බැටින් ලයින් අප් එක දැක්කම මට ගිහිල්ලා මගේ නෝමල් ගේම් එක ගහන්න මොකද මට පස්සේ හිටියා අර්ජුන රොෂාන් හෂාන් හුඟක් ඩිපෙන්ඩබල් බැට්ස්මන්ලා තුන්දෙනෙක් ඉතින් ඒ වගේම ඒ ෆ්‍රීඩම් එක දීලා තිබුණා කලුටයි සනට්ටයි ඉස්සරහා ගිහිල්ල ඕන විදියකට ගහන්න පළවෙනි බෝල දෙකේ අවුට් වුණත් අපි ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන තමයි ක්‍රීඩා කරේ. ඉතින් ඒ ෆ්‍රීඩම් එක දෙන්න ඕනේ ප්ලේයර්ස්ලට ගිහිල්ලා ඒ වගේ ක්‍රීඩා කරන්න. මොකද මානසික පැත්තෙන් බ්ලොක් කරොත් ඒගොල්ලන්ව ප්‍රෙෂර් දාලා අනවශ්‍ය දේවල් ඔලුවට දාලා කවදාවත් ක්‍රීඩකයෝට ගිහිල්ලා අමාරු සිටුේෂන් එක ක්‍රීඩා කරන්න බෑ. මට අද පේන්නේ හුඟක් ක්‍රීඩකයන් ඒ වගේ මානසික තත්වයක තමයි ඉන්නේ. ඉතාමත් ටැලන්ට් එක තියෙන හුඟක් හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. අපිට තියෙන්නේ ඒගොල්ලන්ට මානසික පැත්තෙන් ඒගොල්ලන්ව හදලා ගත්තොත් මං හිතන්නේ අපේ ටැලන්ට් එකත් එක්ක තව වර්ල්ඩ් කප් එකක් දිනන්න කිසිම අමාරුවක් නැහැ කියලා. මම කැමති මට එක ප්‍රශ්නයක් අහන්න ඕන රවින්ද්‍ර පුෂ්පකුමාර්ගේ. ඔය ඔක්කොමලා ටීම් එකේ හිටියට ඔබට තමයි අවස්ථාව තිබුණේ පිටරේට ගිහිල්ලා උපදෙස් දෙන්නනේ. ඔව් නැත්තරම උපදෙස් දීම මම ඒ දවස්වල කරා නම් මේ වගේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට අපිට එහෙම තරඟ දෙන්න ඕනේ නැහැ මොකද උපදෙස් දෙන්න දෙයක් නැහැ ඇත්තටම ලෝකු ශ්‍රාණයට එනකොට මම හිතන්නේ අරවින්දයලා අර්ජුනයලා අශානයලා තරඟ 150-200ක් විතර ක්‍රීඩා කරලා තිබ්බා ඉතින් මගේ උපදේශයට වැඩිය ඇත්තටම ඒගොල්ලන් ග්ලව්ස් දෙයක්ද වතුරද ඉල්ලනකොටම ග්‍රවුන්ඩ් එකට දුවන්න තමයි මට තිබ්බේ මාසයි වාස්ගෙන් ප්‍රශ්නයක් අහන්න වාස් මේ සමස්ත තරඟ පහේම ඔබ සිද්ගත්ම ඉනිම කුමක්ද මා මෙහෙම අහන්නේ මට මතකයි විශේෂයෙන්ම මාක් ටේලර් සහ රිකී පොන්ටිං අතර එදිනගේ පාර්ට්නර්ෂිප් එක ෆයිනල් මැච් එකේ ඒගොල්ලෝ 137ට 1යි ඊට පස්සේ 170ට 5යි මා කැමති තරඟ පහත් එක්ක ආපසු හැරලා බලන්න පන්දු යවන්නෙක් හැටියට ප්‍රමෝද්ය වික්‍රමසිංහ හිටියා ඔබේ සිද්ගත් ඉනිම කුමක්ද නැත්නම් ෆයිනල් එක කොහොමත් හැමෝගෙම ආදරය දිනා ගන්න මොකක්ද ඔබේ ඔබ ඔබ මේ ලෝකසන තරඟාවලිය වැඩියෙන්ම පීඩාවට පත් වෙච්ච හොඳම අවස්ථාව හැටියට දැක්කේ රොෂන් මං දකින්නේ මේ තරඟාවලිය තුරා මගේ රාජකාරිය උනේ ආරම්භක පන්දු යවන්න හැටියට ප්‍රමෝද් එක තමයි පළවෙනි ඕවර එක දැම්මේ දෙවෙනි ඕවර එක මම දැම්මේ මේක පන්දු යවන්න කියන්නේ පිටිකරණය වගේ තමයි පාර්ට්නර්ෂිප් තියෙන්න ඕනේ. ඉතින් ප්‍රමෝද්ය හොඳ ඕවරයක් දැම්මොත් මට තියෙන්නේ හොඳ ඕවරයක් දාන්න. මොකද අපි ඒ කාලේ තිබුණා නේ පවර් ප්ලේ එකක් තිබුණා පළවෙනි ඕවර 10 දෙන්නයි ඉන්න පුළුවන් ෆීල්ඩ් එකේ. පළවෙනි 10යි 15 නේ. 15 නේ තිබුණේ. ඉතින් අපිට තිබුණේ ඒ ෆීල්ඩ් එකට පන්දු යවන්න තමයි තිබුණේ. ඉතින් අපි හැම වෙලාවෙම බැලුවේ පුළුවන් තරම් ඒ ඕවර 15ට ලකුණු අඩුවෙන් දෙන ගමම කඩුල්ලක් දෙකක් ලබා ගන්න තමයි අපේ වේග අපි මමයි ප්‍රමුද්දයි සැලසුම් කළේ. මොකද අපි හැම වෙලාවෙම කණ්ඩායමේ තරඟයට යන්න ඉස්සෙල්ලා අපි සංසන්දනය කරන ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ කොහොමද පිටිකරුවන් පන්දුර පහර දෙන්නේ කියන එක කළා තමයි යන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම බැලුවේ පුළුවන් තරම් ලකුණු අඩු මට්ටමකට තියාගන්න. මට මතකයි සෙමි ෆයිනල් එකේ මට පුළුවන් වුණා පළවෙනි ඕවර එකේ නවජොත් සිදුව දවා ගන්න කව පොයින්ට් එකේ විකට් එක. ඉතින් මම හිතන්නේ වේග පන්දු යන්නේගේ තියෙන්නේ සුවිශේෂීද තමයි පළවෙනි කඩුල් දෙක
කණ්ඩායම තරන් දෙන්න මොකද අපිට මට විශ්වාසයක් තිබුණා මොකද අපේ අර්ජුනය කිව්වා වගේ බෝලර්ස්ලා හතරක් ගැහුවට අපිට අරවින්දා හිටියා සනත්තා හිටියා ඒ ඕවර් 10 දාන්න ඕවර් 50ක් බෝල් කරද්දී රොෂාන් බෝලර්ස්ලා පස් දෙනෙක් ගෙන්නේ දාන්න ඕනේ ඕක රයිට් ඒක දාද්දී අපේ හිටියා තව පන්දු යවන්න හිටියා ඒක කරන්න පුළුවන් කට්ටිය තනිතුරු තනිතිරු 90 අපිට ඒක ඇඩ්ජස්ට් වෙන්න ඕන තරම් අවස්ථා තිබුණා අපේ හිටපු පන්දු යවන්නොත් එක්ක ඉතින් මගේ ඊ ප්‍රමෝද් දෙකේ තිබුණ කාර්යභාරය ඇවිල්ලා පළවෙනි ඕවර් 15 දී ඒ තනිතිරුට 90 උචිත විදිහට පන්දු යවන්න ඉතින් මම හිතනවා මමයි ප්‍රමෝද් දෙයි ඒ තරඟාවලිය තුළ සාධාරණයක් ඉෂ්ට කළා කියලා මහසූති අපිට ඔව් වින්දන එක අවස්ථාවක් දෙන්න අපි අරවින්ද ද සිල් වගේ ඒ අවසන් තරගයේ ශතකයේ කාලෙකින් බලල නැහැ ලකුණු 107ක් නොදැවි ලකුණු 448ක් තරඟාවලියේ තරඟ පහට අවසන් තරගයේ වීරයා මේ අරවින්ද සිල් ඒ අතර අපිට කතා කරන්න පුළුවන් වින්දනට අවස්ථාවක් තිබෙනවා ඔව් කලු දැන් අපි කතා කරා මේ පවර් ප්ලේ එක ගැන පන්දු අර 15ක් යනකම් පන්දු රකින්න දෙන්නයි ආර්ථිකයේ සීමාවෙන් එළිය තියාගන්න පුළුවන් මේ සංකල්පයට අභියෝගයක් තමයි ඔබ සහ සනත් යුගලයේ ගේන්නේ මොකද මේ ආර්ථිකයේ සීමාවට උඩින් ගහලා පළවෙනි ඕවර 15 තුල ලකුණු ලබා ගැනීම ක්‍රමවේදයේ ආරම්භක සමාජිකින් දෙදෙනා වෙන්නේ ඔබ දෙදෙනා මේ සංකල්පය එක්ක ඔබ දෙන්නාට ලැබිච්ච පීඩනය සහය පීඩනයෙන් මිදෙන්න මොන වගේ දේවල් දනුගමනය කරේ අද අපි එහෙම දකින්නේ නැහැ අද තරඟ රටාවේ තරමක් වෙනස් වීම් තිබෙනවා ආර්ථිකයේ සීමාවේ පන්දු රකින්නන්ගේ නමුත් පන්දු රකින්නන් දෙන්නෙක් පන්දු රකින්න කාලවකවානුවක මේ අභියෝගය ඔබලා කොහොමද ගත්තේ අතරම මම හිතන්නේ මට වාසනාවක් තිබුණා මේ අවස්ථාව ලබා ගන්න මම හිතන්නේ ලෝකයේ ඒ වෙනකොට පළවෙනි ඕවර් කීපය විශේෂයෙන්ම පළවෙනි ඕවර් 10 15 තාමත්ම ප්‍රේසමෙන් විකට් එකක් දෙන්නේ නැතුව ලකුණු 30ක් 35ක් ලබාගත් කාලයක් තමයි තිබුණේ වෙනකම්. ඉතින් මම හිතන්නේ සනත් ඒ වෙනකොට ඕපන් කර කර හිටියා රොෂාන්ත් එක්ක. ඉතින් මේ 95 ඕස්ට්‍රේලියාවනි තරඟ වාරයේ තමයි මට ඒ අවස්ථාව ලැබෙන්නේ ඒ තරඟ වාරයේදී. ඉතින් මට ඇත්තටම ඒ වෙනකොට මගේ මට තේරුණා මේ මම නොම්බර 7 ක්‍රීඩා කරේ ලකුණු ඇත්තටම අතරට ලොකුවට එන්න බැරි වුණා. මොකද හැම වෙලේම අන්තිම එකෝ ටේල් එන්ඩ කෙනෙක් එක බැට් ගන්න ඕන නැත්නම් ඕවර් එකට 7-8 ගහන්න ඕන නැත්නම් විකට් එකක් නොදී එන අවස්ථාවල් තිබුණා ගොඩක් වෙලාවට. ඉතින් මට තිබුණේ මේ හොඳ අවස්ථාවක් ලැබුණේ මට. ඕපන් බැට් කරා මම ශ්‍රී ලංකාවට නොතිබුණාට මට ජුනෑවිලා අහනකොට මං හිතුවා මේක හොඳ අවස්ථාවක් තමයි කියලා. හැබැයි මුලින්ම මට ඒක කැමති වුණ නැහැ ඒක පෙන්නන්න. ඇත්තටම මොකද මේ ඒක අජුනා කිව්වම මට තේරුණා අජුනා කියනකොට ලොකු බරක් තිබුණා කියලා මේ කියනකොට. ඉතින් මට තේරුණා ඒක මට හොඳ අවස්ථාවක් ලබා දෙන්නේ ඒ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ගන්න මට අවස්ථාව තියෙනවා කියන එක. ඉතින් මං ඒකට එනකොට මට කිව්වා බය වෙන්න එපා, ඔයා අවුට් වුණාට කියන හිතන්න එපා, ඔයා නෝමල් ගහන් සෙල්ලම් කරන විදිහට සෙල්ලම් කරන්න. ඉතින් ඒ කොන්ෆිඩන්ස් හරිම වැදගත්. මං හිතන අරවින්දයාත් කිව්වා වගේ ක්‍රීඩකෙක්ට තිබෙන්න ඕන, නායකයත් කිව්වා වගේ ක්‍රීඩකයන්ට තියෙන්න ඕන ඒ ෆ්‍රීඩම් එක. ඒ ෆ්‍රීඩම් එක තියෙනවා නම් ගොඩක් දේ වෙනසක් කරන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ ගොඩක් පළපුරුද්ද නැතත් අපේ හොඳ ක්‍රීඩකයන් ඉන්නම් කොහොමද එන්නේ කියන එක සමානෙන් අනිත් රටවලටත් එක ප්‍රශ්නයක්. කොහොමද මේ අඩු මේ ෆැසිලිටීස් එක අපි ඒ දවස්වල විශේෂ අපිට ජිම් එකක්වත් තිබුණේ නැහැ, කොහොමද මෙහෙම වෙන්නේ කියලා. නමුත් අපි ක්‍රීඩකයන්ගේ තියෙන තාක්ෂ්‍ය මේ හැකියාවේ අඩු කමක් නැහැ. ඉතින් ඒක විශ්වාසයේ එක තමන්ගේ කැපවීම තමන්ගේ ඒවා එක තමයි මම හිතන්නේ අපි හොඳ ක්‍රීඩකයෙක් හොඳ කණ්ඩායමක් ජයග්‍රහණී කණ්ඩායමක් ඇති වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ අවස්ථාව මට ලැබුණා, ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ලැබුණා. ඒකෙන් අපිට යම් කිසි දෙයක් ලෝකෙට ශ්‍රී ලංකාවෙන් අපිට අලුතෙන් දෙයක් කරන්න පුළුවන් වුණා. ඒක ගැන මම හිතන්නේ හරි ආඩම්බරයක්. මටයි සනට්ටයි ඒ හම්බ වෙච්ච අවස්ථාව උපරිම ප්‍රයෝජනය අරගෙන රටටත් ඒ කීර්තිය ලබා දීම ගැන. ඒක මම හිතන්නේ අද වෙනකොටත් අපි අත්‍තර ඒ දවස්වල T20 ගැහුවේ ඒ ඇත්තරම ඒ කාලේ තමයි T20 ගැව්වේ. අපි මම එක T20 තරඟයක්වත් ගහලා නැහැ. නමුත් මට තේරුණා ඒ වගේ අවස්ථාවක් තමයි මට තිබුණේ කියලා. ඉතින් ඇත්තරම ඒක සතුටුයි, හරි ආඩම්බරයි ඒ තත්ත්වයේ හිටියට. අනිත් එක නැවතත් මට ඒ අවස්ථාව ලබා දුන්නු නායකයාට, ඒ වගේම මේ උපනායකයාට, ඒ වගේම කෝච් මැනේජර් ඒගොල්ලන් කීප දෙනාම තමයි ඒ තීරණය ගත්තේ. විශේෂයෙන්ම අර්ජුනාගේ මම හිතන්නේ සංකල්පයක්. ඒකට ස්තුතිවන්ත වෙනවා. මොකද මං කළුවිතාරණ කියන නාමය එන්න පුළුවන් වුණා, ඒ යම් කිසි බ්‍රෑන්ඩ් එකක් මට කරන්න පුළුවන් වුණා ඒකත් එක්ක. ඉතින්
අතිරේකව සන ජයසූරිය දුරකථනයෙන් අපට සම්බන්ධ කරගන්න පුළුවන් වී තිබෙනවා ඔහු ප්‍රවීණයන්ගේ තරගාවලි නියෝජනය කරන ඉන්දියාවේ ඔහු අපේ ඒ පටිගත කළ හඬ පටේට සවන් දෙන්න අපි සූදානම් තරගාවලි වීරයා සනත් ජයසූරිය ශ්‍රී ලංකාවේ 96 ලෝක කුසලන් තරගාවලියේ එක කොටස්කරුවෙක් ප්‍රමුඛ කොටස්කරුවෙක් අපි දැන් යොමු වෙනවා අදට අවුරුදු 25ක් වෙනවා අපි ලෝක කුසලනේ ජයග්‍රහණය කළා මම හිතන්නේ මේ අවුරුදු 25ත් අද වගේම මතකයි අපි මේ ජයග්‍රහණය කරපු විදිය අපේ කණ්ඩායම ඉතිමමත් ඒක සමාජීය වෙච්චේ ගැන මම ගොඩාක් සන්තෝෂ වෙනවා ඉතින් අද මට මේ තියෙන උත්සවයට සම්බන්ධ වෙන්න බැරුණත් අවුරුදු 25 කියන සංවත්සරයට මම රෝඩ් සේෆ්ටි තරගාවලිය සඳහා ඉන්දියාවේ ඉන්නේ ඒ වුණත් මම හැම කෙනෙකුටම මේ කණ්ඩායමේ සිටම හැම කෙනෙකුටම සුවපතනවා ඒ වගේම මම මේ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වෙච්ච එක ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා ඉදිරියේදීත් මම හිතනවා අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීමෙන් තමයි අපි හැම ජයග්‍රහණයක්ම කරේ කරන්නේ අදටත් අපි ක්‍රීඩා කරන්න ඒ හින්දා ඉතින් මම හිතනවා ඒ ලබපු ජයග්‍රහණයත් ඉදිරියේදී අපි හැම දෙයක්ම සුදුලා හොඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවක් හදන්න අපට අවස්ථාව උදා වෙන්න කියලා තමයි මගේ ප්‍රාර්ථනාව හොඳයි බොහොම ස්තුතියි හෂාන් තිලකරත් මහත්මයා මේ ඒ ලෝකසුනාන තරගාවලියේ රොෂාන් මහනාම හෂාන් තිලකරත් කියන්නේ ජේෂ්ඨයෝ හැබැයි ලොකුවට හයිලයිට් උනේ නැහැ හැබැයි හෂාන් අය රටට ක්‍රීඩා කරන එකයි තමන්ට ක්‍රීඩා කරන එකයි දැන් හරියට කතා වෙනවා මේ දවස්වල ඔබට අවස්ථාව තියෙනවා කතා කරන්න ඔව් රොෂාන් මේ මං හිතන්නේ අපි ජේෂ්ඨ හිට අපිට තිබෙන සිටුේෂන් එක අනුව ක්‍රීඩා කරන්න එහෙම වතාවක් දෙකක් මට රොෂාන්ටයි ලැබුණා පළවෙනි තරගයේ ඉන්දියාවත් එක්ක ඒ තරගෙදී මම හිතන්නේ ඉතාමත් හොඳ ආරම්භයක් ලැබුණා කවුළුවේ සනත්ගේ ඊපස්සේ මට අර්ජුනයට තිබ්බේ 144ට 4ක් තිබ්බා ඒක ඕවර් සැහැන් ප්‍රමාණයක් තිබ්බා ඒ වෙලාවේ තිබ්බේ අපිට කරුල්ලක් නොදෙවි ලකුණු ටික ලබා ගන්න ඉතින් එහෙම ජයග්‍රහණයක් ඊට පස්සේ අපිට ආව අවස්ථාවක් ඉංගලන්තෙත් එක්ක ක්වාටර් ෆයිනල් එකේ ඒ වෙලාවෙත් සනත් හොඳ ඉනිමක් ක්‍රීඩා කළා අපිට තිබුණා මේ කොහොම හරි සෙමි ෆයිනල් එකට මේ කණ්ඩායම අරන් යන්න මමයි රොෂානි වෙලා හිටියේ ඕවර්ස් හුඟක් තිබ්බා ඒ වෙලාවෙත් මමයි රොෂානි අපිට පුළුවන්කම තිබ්බා එකතු වෙලා ඒ ලකුණු 40 ගණනක් විතර තිබ්බා ලබා ගන්න ඉතින් ඒ වෙලාවේ අර අරවින්ද කිව්වා වගේ අපේ පිටිකරණ ඉතාමත් හොඳ තැනක තිබුණේ හැම කෙනාගේම රෝල් එක තමන්ගේ කාර්යභාරය ගැන අවබෝධයක් තිබ හැම කෙනාටම. ඉතින් ඒකම තමයි මං හිතන්නේ විශ්වාසය කියන්නේ කණ්ඩායම තුළ තිබ විශ්වාසය. කරන්න පුළුවන් හැකියාවල් මොනවද? තමන්ගේ දුර්වලකම් මොනවද කියන එක විශාල විශ්වාසයක් අපි තුළ තිබුණා. ඉතින් ඒකේ මං හිතන්නේ අර්ජුන අයියා හරියට අපි හරි වෙලාවට අපි හරියට පාවිච්චි කරා කියන එක තමයි මං හිතන්නේ. අය පුංචිව මැත්තමනේ විදේශීය පුහුණු කරුවෙක් කැඳවලා කටයුතු කරන්න කල්පනා කරන එක අලුත් හැඟීමක් අලුත් උපාය මාර්ගයක් ඇයි හිතුවේ විදේශීය පුහුණු කරුවෙක්ව ලංකා කණ්ඩායමට අවශ්‍යයි කියලා ඒක අලුත් දෙයක් නෙමෙයි මතක නම් 1983 ගාමිණී දිසානක ඇමතුමා සභාපතිවරයා ඉන්නකොට එතුමාත් ගාෆිල් සෝබස් මහතා ගෙන්න ගත්තා මම හිතන්නේ ඒ කෙටි කාලයකට සෝබස් ලංකාවට ආවේ ඉතාලම කෙටි කාලයකට ඌ දීර්ඝකාලීනව ගිහිල්ලා එනවා ෆොරින් කෝචස්ලා ටිකක් හිටියා අපිට ඩොන් ස්මිත් හිටියා ෆීල් ෆෝට් කියලා කෙනෙක් හිටියා හැබැයි මේ සර් ගැරි සෝබස් අපිට වර්ල්ඩ් කප් එකටයි ඉංග්ලන්ඩ් ටුවර් එකටයි අපිට ලබලා දුන්නා ඉතින් ඒ වගේ ෆොරින් කෝචස්ලා හැබැයි ඩැව් මං හිතන්නේ අර ලංකාවෙත් ශ්‍රී ලංකිකයෙක් නේ උපත ලබලා තිබුණා ලංකාවේ ගති තියෙනවා ඉතින් ඒක තවත් සහයෝගයක් වුණා හැබැයි එතන තමයි මේ ආනපුජ්ජේව මහත්තයලා මූලික වුණේ ඒකට තමයි මං හිතුවේ සෝරි අර්ජුන කිව්වා වගේ මං හිතුවා මං ක්‍රිකට් ගහන රටවල් ටෙස්ට් ක්‍රිකට් ගහන රටවල් ඔක්කොගෙන් මං ඇහුවා දෙන්නෙක් නම් කරන්න කියලා අපිට කවුද කෝච් වෙන හොඳ කියලා ඒගොල්ලන් ඊයන් බෝතම් උයි තව එක්කෙනෙක් ඉංගලන්තෙන් මෙව කරා ඇලන් බෝඩර් ඒත් ඊයන් බෝතම් මට මතකයි ඩොලර් මිලියන 100ක් ඉල්ලුවා ඉතින් තමයි හිටියේ එයාගේ හදවත තිබ්බ ලංකාවේ අනිත් එක එයා වික්ටෝරියා ස්ටේට් එකේ
ඇකඩමි එකක ටීච් කරා. ඒතකොට ඒ ඔස්ට්‍රේලියාවේ සයන්ටිෆික් ටීචින් මෙතඩ්ස් තිබුණා එයාට. ඉතින් මම හිතුවා මෙයා තමයි හොඳම කියලා කියන්න ගන්න. ඉතින් ඒකයි මම දැවව ගත්තේ. අර්ජුනය මේ ටොස් එක දිනලා ෆස්ට් බැට් කරන්න නැතුව ඒගොල්ලන්ට බැට් කරන්න දෙන එක දැන් ලෝක කුසලන් තරඟවල ඒ දක්වාම තිබ්බේ ටොස් එක දිනලා බැට් කර. ඉෆෙක්ටිව් වෙච්ච වර්ල්ඩ් කප් පහම ටොස් එක දිනලා බැට් කළා තමයි. බැට් කළා තිබ්බේ දැන් ඔබ වෙන තීරණයක් ගන්නවා. බැට් කළා තමයි දිනන්නේ. නෑ ඒකේ කාරණා දෙකක් තියෙනවානේ අපි මේ අලුත් પરම්පරාව මේක දැනගන්න ආසයි. ඔව්. නෑ ඒකට ප්‍රධානම හේතුව තමයි අපිට අර අපේ රොෂානු හෂානු නම්බර 6 7 ගහන්නේ. අපි කතා කරපු නැති තව නමක් මට මතක් කරන්නේ නසංග ගුරුසිංහ. ඒ අසංගෝය සංචාරයේ දුන්න සහයෝගය මම හිතන්නේ අපි අර මම හිතන අන්සං හීරෝ කෙක් තමයි ඔය තරඟාවලියේ. මොකද කෙන්‍යා මැච් එකේ හොඳ පාර්ට්නර්ෂිප් එක කළුයි සනතුගේ ගැහුවාම අපි අසංගට කියන පොඩ්ඩක් ඉන්න අරවින්ද යනෝඩි. ඊළඟට ඔන්න තව විකට් එකක් ගියාම අසංග යනවා. විකට් එකක් ඉක්මනට ගියාම අසංග යනවා. විකට් හොඳ පාර්ට්නර්ෂිප් එකක් ආපුවාම අරවින්ද උරට යනවා. ඊළඟට හිටපු ගමන් අසංග බැට් කරන්නේ නම්බර 8 විතර. ඒකයි රොෂාන් මේ කණ්ඩායම තිබුණ දෙයක් තමයි කවදාවත් මේ ක්‍රීඩක එක්කෙනෙක්වත් අපිට ගහගත්තේ නැහැ. වාර්තාවල් වලට බැලුවේ නැහැ. මම හිතන්නේ ඔය ක්‍රිකට් සංස්කෘතිය වෙනස් වෙන්න පටන් ගත්තේ 96න් පස්සේ මේ වාර්තාවල් ගැන කතා කරන්න ගිය එකෙන්. 96න් මම හිතන්නේ 99න් පස්සේ වාර්තාවල් වලට යන්න ගියාම තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ අර කණ්ඩායමක් කියන එකේ අගේ නැති වුණේ. දැන් මම මට අරවින්දගේ රෙකෝඩ් එක ඊට වඩා හොඳ රෙකෝඩ් එකක් වෙන්න තිබුණා. දැන් මටත් තියෙනවා 80ව 90ව එකහු කරපුවාම 20 ගානක්. හැබැයි මට ඒක ගානකුත් නැහැ. දැන් මට සමහරලාට අහනවා මට 104යි තියෙන්නේ. ටෙස්ට් 104යි, වන් ඩේ 104යි. ඉතින් මට ඒක ඉච්චර ලොකු දෙයක් නෙමෙයි. නමුත් අර අපි කවුරුත් මම මෙතන ඉන්න 14 දෙනා ගැන මට වගකීමකින් කියන්න පුළුවන්. අපි 14 දෙනාට අපි ගැන හිතලා අපි පෙරේතයෝ වගේ අපිට ගහගත්තා නම් ලෝකස්ලා නැදිනක් නැති වෙයි. හැබැයි වාර්තා පොතේ උඩ ඉන්න පුළුවන්. ඉතින් ඒක අපි කාටවත් අවශ්‍ය වුණ නැහැ. මම ඒක කරන්න කාටවත් දුන්නේ නැහැ. දැන් අපි උදාහරණයකට අරවින්ද විතර අපි පොඩ්ඩක් සන්තෝෂෙන් තිබ්බේ. අපි එයාට ප්‍රෙෂර් එකක් දාන්න හැදුවේ නැහැ. එයාට හැමදාම කිව්වේ නෝමල් බැටින්. අපි ඇජස් වෙනවා විකට් එකක් ගියොත් දැන් අරවින්ද කැමති නැහැ පල්ලෙහාට එන්න. එයා නම්බර් 4ම බැට් කරන්නේ. දැන් සෙමි ෆයිනල් එකේ අරවින්ද බැට් කරන්න ගිහිප ගම මමත් පැද්දසා අනම රොෂාන්ටත් ඇඳගන්න කිව්වා. දැන් ඇත්තට මට එතනදී ඩවුට්වත් කියන්න බැරුණා. මම රොෂාන් වැව මට ඉස්සෙල්ලා මොකද වේගපන්තු යන්න යන්නේ. ඉතින් රොෂාන් එතන ගිහලා 50ක් ගැහුවා. එතකොට අර මේ මමයි හෂානුයි ගැහුවා ඉන්ඩියන් ෆස්ට් මැච් එකේ ගහනකොට. දැන් මම ටිකක් හෂාන් මට කිව්වා අයියේ රිස්ක් එකක් ගන්න එපා ඔයා මම ගහන්නම් කියලා. එතකොට මොකද එතන ඒ කාලේ තිබුණ පොඩි මේ අපේ කණ්ඩායමේ තිබුණා මේ එක දෙයක් මම හරි අරවින්ද හරි මැච් එකේ ඉන්නවා නම් අපි දිනනවා කියන එක. එතකොට මොකද වෙන්නේ දැන් මම වේග පන්දු යවන්නන්ට ගහන්න යන්නේ නැහැ වැඩි. අරවින්ද ගහනවා. දඟ පන්දු යවන්න අපෝ මම පොඩි රිස්ක් එකක් අරන් ගහනවා. එතකොට අරවින්ද එක්ක හෂාන්ල රොෂාන්ල ගහනකොට ඒගොල්ලෝ ගහනවා හයියෙන් විකට් එක විසිවෙන්න හරි. ඉතින් ඒ වගේ ඒ මැදදී අපි සාකච්ඡා කරගන්නවා ඒ පන්දු යවන්නන්ට වැඩියෙන් ගහන්න පුළුවන් කවුද කියලා. ඉතින් අර සමහරලාට අපි වාස්සෝ යවලා තියෙනවා නම්බර 4. ගේල ස්පිනර් ගෙනට ගහන්න කියලා. ඒ වගේ අලුත් දේවල් අපි කරා සමහර දේ. ඒ නිසාද ටොස් එක දිනලා බැට් කරා. නෑ ටොස් එක නම් දුන්නේ අපිට එකක් පින්න. මේ පින්න කතාව උගක් අපි පළවෙනි දවසේ ප්‍රැක්ටිස් වලට යනකොට මට මතකයි ගියාම තෙත ගතියක් තිබුණා. අපි බෝලේ අර බවුන්ඩරි ලයින් එක කියලා මැදට මෙහෙම බිම දිගේ දැම්මහම වතුර පාර අර වතුර පාරක් මෙහෙම කපාගෙන ගියා. ඊට පස්සේ අපි ගිහින් ඇහුවාම කිව්වා මේක මේ කාලේ පින් එනවා කියලා. අපි දෙවෙනි දවසේ ප්‍රැක්ටිස් කරනකොට අපේ බෝලර්ස් ඔක්කොම වතුර බාල්දියක අපි තියාගෙන වතුර බාල්දියේ බෝලේ ඔබලා තමයි බෝල් කරන්නේ. ලෙස් ඒක ලෙස්. මැච් එකේ ෆයිනල් එකට ඉස්සෙල්ලා දවසේ අපි තිබුණා ලොකෝ ඩිනර් එකක්. මම දැන් ඉස්ස පුංචිවත් හිටියා. මමයි ඩුලිපි අපි විනාඩි කවුරුත් මතක නැහැ ඒක. අපි දෙන්න පොඩ්ඩක් එළියට යනවා කියලා අපි ගියා ග්‍රවුන්ඩ් එකට බලන්න අන්තිම තීරණය ගන්න ඇත්තට මේක පින්න තියනවාද කියලා. එදා යනකොටත් අර වගේ පින්න තිබුණා. ඉතින් මම දකිනවා පින්නත් එක්ක අපිට බෝල් කරන්න උනා නම් අපිට අමාරු වෙනවා. අනිත් පැත්තෙන් අපි මැච් හුඟක් දින්නේ චේස් එලෝලා. ඉතින් මට මතකයි මම ටොස් එක දාන්න යනකොට ඉම්රාන් මැද ඉඳලා ඇවිල්ලා මට සුබ පතලා
මගෙන් අහුවා දැන් මේ එතකොට මට පාටම කිව්වා මේ හොඳ බැටින් විකට් එකක් 280 ගහුවොත් මැච් එක දිනන්න පුළුවන් කියලා. දැන් මම අපි තීරණය කරන් යනවා අරවින්ද හැබැයි මුළු දවසින් ළම කියන එකක් තමයි. ප්‍රෙෂර් බැටින් සයිඩ් එකට ප්‍රෙෂර් එනවා අපි ඉස්සලා බැට් කරමු කියලා. හැබැයි අපි ඔක්කොම හිටියේ අනිත් එකේ. ඉතින් හැබැයි අරවින්ද ඒක මේ අපි ඒක සාකච්ඡා වලින් අපි කරගන්න දේවල්. ඒ දැන් ඉන්දියන් මැච් එකේ දැන් ඒක සෙමි ෆයිනල් එක බලපුවාම ඒ විකට් එක කැඩුනා. හැබැයි ඒත් ඉවලේ මගේ නෙමෙයි රටේ වාසනාවකට වෙන්නේ නැති මම ටොස් එක පෙරදුනා. ටොස් එක පෙරදෙලා නැත්නම් අපි ඉස්සෙල්ලා කරන්නේ නැතුව අරගොල්ලන්ව දාන්න ඇතුළට. ඉන්දියාව දාන්න. හැබැයි ඒක පරිදිච්ච එකෙන් ඉන්දියාව අපිව දැම්මා. ඉතින් අර ඒ වගේ මම කියන්නේ ඔය තරගාවලිය දිනනකොටත් වාසනාව කියන එකකුත් එන්න ඕනි. එව්වත් තිබුණා. අපි කරපු දේවලුත් හරි ගියා. ඉතින් මේ ඒකයි මම කියන්නේ අපේ ඔය වර්තාවල් වලට ගැහුවා නම් මේ ක්‍රීඩකයන් සමහරලාට අපිට මෙතන අද ඉඳගෙන ඉන්න වෙන්නේ නැහැ. අපි වෙන වෙන තැන්වල ඉඳ තිබුණා. නමුත් මෙතන ඉඳ ගන්න හම්බෙන්නේ නැහැ ලෝකුසලා නැහැ දිනනවා කියලා. ඉතින් ඒකයි මම කියන්නේ අපි ඒ ඒ ඒ සුදුසු කණ්ඩායමක් අපිට හදාගත්ත එකෙන්. ඉතින් ඒ කැපවීම කරපු අය ඉන්නවා. ඒගොල්ලන්ට ලැබිච්ච දෙයක් නැතුව ඇති. අපි දැන් මම පළවෙනි ටෙස්ට් තරඟේ යනකොට අපිට රුපියල් 250යි දවසකට ගෙවුවේ. අපි අන්තිම දැන් අද ක්‍රීඩකයන්ට ගෙවන එක ගැන අපි මෙතන කවුරුත් ඊරිසය නැහැ. අපි කියන්නේ ක්‍රීඩකයන්ට ගෙවන්න. හැබැයි ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ ගෙවන ගානට වටිනාකමක් දෙන්න. මුදල මූලික කරගෙන ක්‍රීඩාව ගහන්න එපා. ඒක මම හැමදාම මගේ ධර්මය ඒක. අපි සල්ලි වලට ක්‍රිකට් ගහන්න ගත්ත දවසින් ඉඳලා තමයි අපිට ක්‍රිකට් විනාශ වුනේ. හොඳයි. අපිට පුංචි සර්ප්‍රයිස් එකක් නැත්නම් විශේෂත්වයක් තිබෙනවා. සැහෙන වේලාවක් අපි සාකච්ඡා කළා. අපිට තව අටයක් කතා කරන්න අවස්ථාවක් තිබෙනවා. මම හිතන්නේ මේවා පොතක ලියලා තිබුවොත් මේක තමයි හොඳම ක්‍රිකට් ගුරු අත්පොත් බවට පත්වන්නේ මේ ප්‍රවීණයන්ගේ දැනුම. අපි විරාමයක් ලබා ගන්නවා ඒ විශේෂ අවස්ථාව උදා කරගෙන. No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today. No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today. No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today. No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today. හොඳයි අපි ආරාධනා කරනවා ලෝකචූර කණ්ඩායමට අර්ජුන රණතුංග මහත්මයා ආනා පුංචිව මහත්මයා අරවින්ද මහත්මයා ඇතුළු කණ්ඩායමට අප සූදානම් කරා පුංචි අවස්ථාවක් ඇත්තටම මේ ජයග්‍රහණය නැවත සමරන්නට අපට පුළුවන් විදිහට මැදිරිය තුළ මේ කේක් ගෙඩිය කපලා අපි කෑල්ලක් කාලා මම හිතන්නේ රටේ ලෝකේ ඉන්න රටේ ජනතාවට අපට දෙන්න පුළුවන් ලොකුම ගෞරවය පිරිනැමිය යුතුයි ඇත්තට මේ පොළවේ ඉන්න සැබෑ වීරයෝ බවට පත්වන්නේ රටදය ආගම සමය රැකගත් ඒ රණවීරවන් සහ ලෝකචූර කණ්ඩායම් අපි සූදානම් ජයග්‍රහය අවස්ථාවට යොමු වන්න රූපතිරේ මත බලන්න ඒ අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහය මොහොත That's it, all the way to the boundary for four. What a victory for the Sri Lankans. A fantastic effort by them. Their players are charging out onto the ground. The Aussies shaking them by the hand. Little Murali Dhiran's arrived. What a year it's been for him.
And what a moment. Sri Lanka, world cricket champions. අවස්ථාව රාත්‍රී 12 ළඟීමත් එක්ක අපි උදා කරගත්තේ විශේෂම අද තමයි දවස ලාහෝරේ ගඩාපි ක්‍රීඩාංගණය සෙමි ෆයිනල්ස් පැවැතුනේ ඊඩන් ගාන් ක්‍රීඩාංගණය මේ ජයග්‍රහණය පිටිපස්සේ නොපෙනුණු සායතරම් ජනප්‍රිය කතාවට නොහැඟුණු කණ්ඩායමක් හිටියා මා කැමති ඔබලාට මතක් වෙනවා මේ කණ්ඩායමත් සිහිපත් කරන්න මට මතක් වෙනවා ලයනල් මහත්මයා පර්සි මහත්මයා ඒකම ඒ කාලේ ක්‍රිකට් මිනිස්සු අතර ජනතාකරණය කරපු ප්‍රේමස රෑපාසිංහ පාලිත පෙරේරා මහත්මයා මාධ්‍යවේදී අනුග්‍රහකෙන් ඇතුළු බොහෝ දෙනා නම කියු නොකියු බොහෝ දෙනා මා හිතන්නේ ඔබලාගේ පිටිපස්සේ හිටියා ආනපුංචි මහත්මයාගේ මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න අර බෙන්තර තිබ්බ සාකච්ඡාව මොකද්ද ලෝකුසලාන්ට කලින් ඒක අපි තිබ්බේ 95 අගෝස්තු මාසේ බෙන්තර බීච් හොටෙල් එකේ අපි 20 දෙනෙක් විතර ඒකට ආවා ඒක දවස් 4ක ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් කරන්න පාරුදු පහක අර්ජුන හිටියා අරවින්ද හිටියා ඩැවොට් මෝ දුලිප් එතකොට දහම් විල්මසේන ඒ කාලේ හිටිය ගාමිණී දිසානායක ඇමතිතුමාගේ කාලේ හිටිය උපසභාපති එතකොට කමිටියනුත් කීප දෙනෙක් හිටියා මයිකල් තිසර හිටියා අන්න තෙන්නකෝන් රන්ජිත් ෆර්නෑන්ඩෝ ඒ වගේ පරණ ක්‍රිකට් ගහපු එකනුත් හිටියා ඒකෙන් අන්තිමට අපි 5-year plan එකක් හරි ගැස්සුවා ඒත් කනගාටුවට මං එළියට ගියාම ඒකත් එළියට ගියා එදා රෑ කවුරු හරි කිව්වද අපි වර්ල්ඩ් කප් දිනනවා කියලා ඔව් කවුද ඒක කිව්වේ දුලිප් දුලිප් කිව්වා දුලිප් අවුරුදු 5කට කලින් ඔව් අපි බ්‍රේක් එක එදා එක රෑ එක ඩ්‍රින්ක් එකක් බොනකොට දුලිප් කිව්වා මේ බලන්න ආනා මේ බැටින් ලයින් අප් එක ලෝකෙම මේගොල්ලන් කිව්වා වගේ ලෝකෙම හොඳම නම්බර් 7 වෙනකන් most experienced batting lineup එක කියලා. ඉතින් අපි මේක දිනනවා කියලා. එතකොට තමයි දුලිප්. ඒ කියන්නේ දුලිප් මෙන්ස් මහත්තයා තමයි පළවෙනි අනාවැකේ කිව්වේ. අශෝක් මහත්තයා වින්දන මට ඇත්තට ප්‍රශ්නයක් අහන්න ඕමනේ මේ උපුල් දැන් අර කිව්වා වගේ batting lineup එක කොච්චර හොඳට තිබුණත් කොච්චර හොඳ පන්දු යවන්න හිටියත් කණ්ඩායමක් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න ඕන තරඟාවලිය පීක් වෙන මොහොතේදී මම කැමති මේක ගැන ඔබේ අදහස් දැනගන්න. පැත්තරම ඉස්සෙල්ලා අජුනා කියවාගේ ෆිට්නස් පැත්ත තමයි ගොඩක් වැදගත් වෙන්නේ. බැටින් කරන්න ගියත් නැත්නම් ටිකක් කියලා ගහද්දි මාංශියෙද්දි උඩ ගහලා හරි අවුට් වෙන ඊට පස්සේ මාංශියට බෝ කරන්න ගියත් ඕවර් 10ක් දාන්න තියෙනවා. ඒක ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ. ඉතින් ෆීල්ඩින් වලත් අපි ඇත්තටම
සියලු දෙනා අපි දැන් අපිට හිටියේ දුලිපැයයි රංජිත් ෆර්නාන්ඩිස් සර් තමයි ෆීල්ඩින් වලට හිටියේ අපි සියලු දෙනාම සෑහෙන්න කැපකිරීමක් කරා ෆීල්ඩින් වලදී අපි ආසාවෙන් කරා මම හිතන්නේ කැපකිරීමේ ආසාවයි තමයි වැදගත් වෙන්නේ පන්දු රකින්න එකට ඉතින් පන්දු රකින්න ගියාම ගොඩක් කට්ටිය බෝලේ එන කට්ටිය තැනට තමයි බලා එන්නේ බෝලේ එන්නේ නැති තැනකට යන්න කවුරුත් කැමති නැහැ චැලෙන්ජ් ගන්න කැමති ෆීල්ඩින් කියන්නේ චැලෙන්ජ් එකක් ඉතින් ඒක මේ අතක සමහරලාට රොෂාන් අයියා කව පොයින්ට් එක ගන්නකොට අපිට හම්බෙන්නේ නැහැ. ඒ වගේ ඉතින් සමහරක් වෙලාට ගොඩක් ආසාවෙන් කරා. ඉතින් මම හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකේ මේ හැම පැත්තෙන් බැලුවොත් අපේ මිස්ටේක් අඩු නිසා තමයි අපි වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. ඉතින් මම හිතන්නේ පන්දු රැකීමේ වුණත් මම හිතන්නේ කැචස් අතාරුණත් හරි ඒකෙන් හානියක් වුණේ නැහැ. මම හිතන්නේ සෑහෙන මේ ෆීල්ඩින් වලින් ලොකු සේවයක් කරා කියලා මම මේ තරගාවලියේදී සෑම ක්‍රීඩකෙක්ම කුලස් දෙනා ඒ කියන්නේ කුලස් දෙනානේ ඉන්න අනිත් රිසර්ව් ඉන්න ප්ලේයර්ස්ලත් හොඳින් කරලා ඉන්නෝනේ අයි කවුරු හරි ආවට පස්සේ මේ තරගයට අවතීර්ණ වෙලා යම් කිසි දෙයක් ලකුණක් හරි දෙයක් හරි රන් අවුට් එකක් හරි කැච් එකක් හරි අරන් දෙන්න පොඩ දුකක් නැද එක මැච් එකක්වත් ගහන්න හම්බුනේ නැහැ කියලා මට එක අවස්ථාවක් හම්බුණා ඒක රන් අවුට් එකක් නෑ කියලා ඉස්සරහට ගියයි ඉතින් මම ඒකත් පරිත්‍යාග කරා. අයි අර්ජුන උපුල්ට අවස්ථාව දුන්නේ නැහැ. නෑ අතර රොෂන් අපි මේ semi final එකේ අපි පොඩි ටීම් එකේ චේන්ජ් එකක් කරා. ඒ කියන්නේ වෙනසක් කරා. මොකද එංගලන්තෙත් එක්ක අපිට ක්‍රීඩා ගන්න තිබුණේ. අපි හිතුවා දඟපන්දු යවන්නේ වැඩිපුර ආවොත් කණ්ඩායමට විශේෂම අපි සාමාන්‍ය දෙයක් තමයි පාදඟපන්දු යවන්න නැත්නම් ලෙග් ස්පිනර්ස්ලාට එංගලන්තෙ ටිකක් දුර්වලයි. ඉතින් පස්සේ අපි මම කතා කරලා කිව්වා රොෂාන්ට කතා කරලා අපි කිව්වා රොෂාන්ට මැච් එකේ බ්‍රේක් එකක් අපි අයින් කරනවා කිව්ව නැහැ අපි විවේකයක් දෙනවා හැබැයි අපි උපුල්ල ගහන එක හොඳයි කියලා ඒක රොෂානුත් ඒක හිතාමත් සන්තෝෂෙන් ඒක විරුද්ධ වත්තාවයක් උනේ නැහැ හැබැයි ඒ වුණා ඒක තීරණය ගත්තට පස්සේ වුණත් අපිට ඒක අපේ කාටවත් ඒක ඉච්චර හොඳට ඇඟට තේරුන්නේ නැහැ ඉතින් මට මතකයි එදා රෑ 11ට විතර වගේ මං නිදි මගේ දොරට තට්ටු කරනවා දොරට බල් මම සාමාන්‍යයෙන් ඉතින් ටිකක් වෙලා ඉඳලා බලපුවාම දොරර පාවම ඉන්න උපුල් එළියට වෙලා මම ඇහුවා මොකද්ද කියලා මම හිතුවා මොකරි ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා මම ගෝවා මේක හොඳ කාරණා මාව නැගිටෙවවනේ හොඳම කාරණාවක් වෙන්නේ නැත්තම් මම බර බලා ගන්නම් කියලා ඉතින් දැන් උපුල් ඉඳගෙන ඇහුවා අයියේ මේ අපි ටීම් එක වෙනස් කරන්න ඕනේද අපි මේ මෙච්චර කාලෙ දින්නේ මේ ටීම් එකත් එක්ක බැටින් ඕඩර් එක මාරු කරන්න නැතුව අර ටීම් එකම ගහමුද කියලා ඉතින් මම ගෝවා නෑ ඒක මමත් දැන් මේ හිතේ හිටියේ කියලා අපි බහුවෙන්ද උදේ ඒක මාරු කරා. කියලා අපි රොෂාන් ඇතුළට ගෙනවා උපුල්ලා එළියෙන් තියලා. ඉතින් ඒකේ අර හෂානෝයි රොෂාන්ෝයි මට මතක හිටියට 48ක් හරි 50ක් හරි ගහන්න තිබුණ මං අවුට් වෙනකොට. එතකොට අරවින්දත් අවුට් වෙලා මමයි හෂානෝ නික ගහ හිටියේ. එතකොට මම අවුට් වෙනකොට රොෂාන්ෝයි හෂාන්ටයි ගහන්න තිබ්බ 40. සමහරලාට එතනදී ඕක නැති වෙන්න තිබුණා. එතකොට ඒ වගේ මම එකයි කියනවා ටීම් ප්ලේයර්ස් ලගේ වෙනස තියෙන එක. semi final එකේ අර ගල් බෝතල් එන වෙලේ අරවින්ද හිටියා ඩීප් මිඩ් විකට් එකේ. උපුල් මට ඇවිල්ලා කිව්වා මේ අරවින්ද අයියා ඇතුළට ගන්න මම එළියට යන්නම් කියලා. ඒ කියන්නේ අපි දැන් දිනනවා ෆයිනල් එකට එනවා. අරවින්දට තුවාලේ ඇතුළට ගන්න කියලා. හැබැයි උපුල් එළියට ගිහිල්ලා බෝලයක් දාන්න ඉස්සෙල්ලා ආපහු බෝතල් ටිකක් අරගෙන ඇවිල්ලා කිව්වා එතන ඉන්න බෑ කියලා. ඉතින් අර ඒ වගේ එහෙම දේවල් තිබුණා දැන් අපිට දැන් කාට හරි අමාරුවක් එනවා නම් කණ්ඩායමේ අනිත් අය 13 දෙනා මෙයාව එතනින් එළියට ගේනවා කවුරු හරි ෆේල් වෙනවා නම් අපි බලන්නේ බෝලිස් කරලා යාට හදන්න අපේ තිබුණා අපේ ජෝඩු හදලා තිබුණා පෑස් කියලා කියන්නේ දැන් උපුලේ මම එකක හිටියේ උපුල්ගේට තිබුණ ලොකුම දේ තමයි මගේ පන්දු රැකීම දියුණු කරන එක ඒක විතරයි හරියට කරගන්න බැරි වුනේ දැන් මම මට තියෙනවා වගකීමක් උපුල් බැටින් හදන්න එතකොට හෂාන් හිටියේ කාත් එක්ක හරි මම එතන අරවින්දයි ප්‍රමෝද හිටියේ ඉතින් ඒ වගේ අපි කඩලා තිබුණේ මුරලි අරවින්ද ඉතින් අරවින්දට තිබුණා මුරලිගේ බැටින් හදන්න ඒකත් හදා ගන්න බැරි වුණා ඒ වගේ ඒ වුණාට අනිත් ඒකේ අනිත් පැත්ත සිද්ධ වුණා දැන් අපේ දැන් උපුල්ලයිල මට කියනවා මම අයියා අද කැච්චිස් වහ කල්ලන්න ඕනේ කියලා ඉතින් මම යන්න ඕනේ ඇත්තට ඉතින් ඒ වගේ එක එක දේවල් කරපු දේවල් හුඟක් හරි ගියා අර්ජුන අපි මේ මුරලිගේ මාතෘකාව ඇදලා ආපු නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ දැන් මුරලිව බේරගන්න විනිසුරුවරුන් දෙදෙනෙකුට එරෙහිව ඔබ ක්‍රියාමාර්ග ගන්නවා එක් අවස්ථාවකදී විනිසුරුවරයෙක්ව නොමග යවන්න මුරලිට පන්දු යැවීමේ උපදෙසක් ඔබ ලබා දෙනවා
ඒ සිදුවීම අපි පොඩ්ඩක් මතක් කරන්න කැමති මොකක්ද උනේ කියන එක එකම ඒ දවස්වල තරඟයට අරබපු ප්‍රේක්ෂකයෙක් හැටියට මට ලොකු ප්‍රශ්නයක් තිබුණා මගේ මතකේ නිවැරදි නම් අරවින්ද අයියා කාට හරි කෝල් එකක් ගන්නවා හතරේ සීමා වාසන්නියට ගිහිල්ලා මේ සිදුවීම වෙච්ච වෙලාවේ කෝල් එක ගත්ත පුද්ගලයා අවශ්‍ය වෙන්නේ නැහැ මොන වගේ උපදෙසක්ද ලැබුණේ මේ වෙලාවේ මොනවද ගන්න ඕන ක්‍රියාමාර්ග කියන එක ගැන අපි දැනගන්නට කැමති මේ වෙලාවේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා අපිට කවුද කාටද දන්නේ මේ දුරකථන ඇමතුම ගත්තේ මොනවද ලැබුණ උපදෙස් කියන්නේ අපිට ලොකු කුතුහලයක් තිබුණා අද ඒක අපිට කියන්න පුළුවන් නම් අපි ඒකටත් උත්තරේ බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ ඇඩිලෙඩ් මැච් එකේදී අර්ජුන ෆීල්ඩ් එකෙන් එළියට එනකොට මම හිතන්නේ ලංකාවෙන් කෝල් එකක් ආවා මොකද මම මේ මැච් එක ඉංජ වෙලා මම ගැහුවේ නැහැ එතකොට කෝල් එකක් ආවා ලංකාවෙන් ලීගල් ඇඩ්වයිස් වගේයක් එක්ක අර්ජුන එළියට එනකොට ග්‍රවුන්ඩ් එකෙන් එළියට එන්න එපා පුළුවන් නම් ග්‍රවුන්ඩ් එකේ ඉන්න කියලා එන්නේ නැතුව ඒක තමයි මේ මැසේජ් එක තමයි මේ අපි යව්වේ මේ ටීම් එකට ඒ වෙලාවේ අර්ජුන නැහැ ඒකේ උනේ විදන එක ඒක අපිට ඒ සංචාරය යනකොට අපි තියෙන්නේ ඒව මොකුත් ගණන් ගත්තේ නැහැ ඒ වෙලාවේ මම හිතන්නේ ඒ හිටපු මූඩ් එකේ එහෙමම මේ වෝක් අවුට් කරන්න තමයි හිතාගෙන හිටියේ නැහැ ඒ වෙලේ මම තීරණයක් ගත්තා කණ්ඩායම එළියට යන්නේ නැහැ කියලා මම යනවා එළියට කණ්ඩායම එළියට යන එකක් තමයි මේ අපි 11 වෙනාම හදිස්සියේ තහනම් කරොත් අපිට තව 11ක් හොයාගන්න බෑ. ඒක ප්‍රශ්නයක්. අනිත් එක මම අර ක්‍රිකට් නීතිය අනුව ඒ දවස්වල තිබුණා ඕන විනිශ්චයකාරයෙක් පන්දු යැවීමේ ඉරියව්ව නරක නම් නායකයාට ඉස්සෙල්ලාවිලා දැනුවත් කරන්න ඕන. ඒක තමයි ක්‍රිකට් නීතිය තිබෙන්නේ. ඒක කරන්නේ නැතුව තමයි මේ පුද්ගලයා ඒක කරේ. ඉතින් මම එතනදී ඒ වාසිය අරගෙන තමයි ඔය ක්‍රියාදාමය ඔක කරේ නැත්නම් සමාලට ඔක වෙනසක් වෙන්න තිබුණා. හැබැයි මේ මට එවෙලේ අරවින්ද දා ක්‍රීඩා කරන ම සමත් හිටියේ රොෂාන් හෂාන් ලොක්කම හිටියා හැබැයි අපි පුළුවන් තරම් ප්ලේස් ලව අයින් කර මම සමත්ව ළඟට ගත්තා මම කියනේවා කවුරු හරි කෙනෙක් අහන් ඉන්න ඕනේ හින්දා මොකද හදිස්සියේ ඊළඟට මම දන්නව නඩුවක් යනවා කියලා මේකට මට උත්තර බඳින්න වෙනවා කියලා එතකොට මම අඩු ගානේ උගන්නලා හරි යවන්න ඕනේ මොනවද මෙයා කිය මම කිව්වේ කියලා ඉතින් ඒ වගේ සිද්ධුවීමක් සිද්ධ වුණා මම හිතන්නේ ඒකෙදිත් ඒ ප්‍රශ්න ඔක්කොම අපි එකහු කරන්න හුඟක් සාධක වෙච්ච දෙයක්. ඉතින් කියපු දේවල් නම් මට හරි අමාරුයි මෙතන කියන්න මේ විතරම් හොඳ දේවල් නෙමෙයි. නමුත් ඒ වෙලාව හැටියට අපිට ඒ වෙලේ ඒ තීරණය නොගත්තා නම් හැබැයි දැන් මම ඒ වෙලේ මම කණ්ඩායමත් එක්ක කතා කරලා මම කිව්වා මේක අපි මෙතන මෙහෙම කරන්න බෑ අපි එළියට යන් කියලා ඔක්කොම මාත් එක්ක ආවා. මම එළිය ළඟට යනකොට මට එකපාරටම ඔලුවට ආවා මේ අපි ඔක්කොම එළියට යන්න හොඳ නැහැ කියලා මම දැක්කා අරවින්දලා ඔක්කොම එළියට එනවා නමුත් මම එවෙලේ ගිහිල්ලා මම බෑ මේගොල්ලන් ගිහිල්ලා මම එතන කතා කරලා එතන අපිට ඕනි කරලා තිබුණා අපිට පෙන්නන්න අපි ඒ කියන කෙන හැම දෙයකටම නටන જાතියක් නම් නෙමෙයි දැන් කියන එක. ඉතින් මම හිතන මේ පණිවිඩේ හම්බුණා එදායින් පස්සේ ඒ මුරලිට ආපු ප්‍රශ්න එකක්වත් එන්නේ නැහැ. ඒකෙන් ඒ තීරණය හරි වැරදිද කියන එක මම තාම දන්නේ නැහැ. හැබැයි ඒ කරපු ක්‍රියාදාමය අපි උන්නේ නැත්තම් සමහර වෙලාවට මුරලිට ක්‍රිකට් නොගහන්නත් තිබුණා. හැබැයි ඒ සිද්ධියෙන් පස්සේ කවදාවත් මුරලිව කවුරු කිසිම අම්පයර් කෙනෙක් කෝල් කරන්න ආවේ නැහැ. ඉතින් එවැනි දේවල් අපිට කරන්න සිද්ධ වුණා සමහර වෙලාවට. හොඳම දේවල් නෙමෙයි. නමුත් ඒ අවස්ථාවේ හැටියට ඒ ක්‍රියාදාමය අපිට සිද්ධ වුණා. මම ප්‍රශ්නයක් අහන්න ආසයි ඉන්දියාව සමග පැවති සෙමි ෆයිනල් මැච් එක. දැන් දත්ත සංසන්දනය කරද්දී අශෝක මහත්මයා වැඩිම ලකුණු ගත්ත තරඟාවලියේ සචින් ටෙන්ඩුල්කර් වැඩිම කඩුලු ගත්ත අනිල් කුම්බලේ මම හිතන අංක 3ට වැඩිම ලකුණු ගත්ත 448ක් තියෙනවා අරවින්දද සිල මහත්මයාට අර පළතුරු වලින් වතුර බෝතල් වලින් ගහලා ඒ සෙමි ෆයිනල් එකේ වෙච්ච සිද්ධිය ඇත්තටම අර්ජුන මං ආසයි වාස් හෂාන් කාගෙන් හෝ මේ ගැන කතා කරන්න ඉන්දියාවේ ඒ තරම්ම පීඩනයට පත් වුණේ ඇයි ඒ තරගයේදී මට ඔවුන්ගේ ලකුණු සටහන කියනවනේ ඔවුන් ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවකට එතන හිර වෙලා හිටියේ අපි 120යි ඉන්දිය කණ්ඩායම ලකුණු විකට් 8කට පන්දු අර 35කදී එතන උනේ රුෂාන් අර සචිනුයි මංජර්කයි බත් කරනකොට විකට් එකේ කැරකෙන ගතිය කිසිම දෙයක් තිබුණා පොඩ්ඩක් කැරකුණා ඉතින් හැම වෙලේම අපි කී කී හිටියේ දැන් ඒක හුඟක්ම කරන්නේ කළුව තමයි අපි ඔක්කොම ඔළුව වැටෙනකොට කළුව කියන අල්ලගෙන යන්
මොකද එක විකට් එකයි අපිට ගන්න උනේ. ඉතින් අරවින්දලා, හෂාන්ලා, රොෂාන්ලා ජේෂ්ඨ ක්‍රීඩකයෝ හැමෝටම කියවන මේ තව පොඩ්ඩක් අල්ල ඒකාලා තිබුණ එක තමයි අල්ලගෙන යන් කියන එක. ඒ කියන්නේ එතන අතාරින්න එපා කියන එක. ඉතින් අර ඒ විකට් එක කළු අය ස්ටම්ප් එක ගත්තට පස්සේ විකට් එකත් වෙනස් වුණා වගේ පේනවා. විකට් එකේ කිසිම වෙනසක් නෙමෙයි ආවේ. අර ආපු පිටිකරුව සචින් උයි මංජරකාර වගේ හොඳට ගැහුවේ නෑ. නමුත් මංජරකාරටත් ගහගන්න බැරි වුණා සචින් අවුට් වුණාට පස්සේ. ඉතින් ඒ සමත් ඇවිල්ලා විකට් ගත්තා, අරවින්ද ඇවිල්ලා විකට් ගත්තා, මුරලි ඇවිල්ලා විකට් ගත්තා, කුමා විකට් එකක් මේ සසුරුලින් විකට් එකක් ගත්තා. ඒ වගේ අර අපිට එතනදී මම දැක්කේ එක තමයි ප්‍රේක්ෂකයෝ ලොකු බලාපොරොත්තුවක් තිබුණා ඉන්දියාව දිනන්න. මොකද ඉන්දියාව ඉතාමත් හොඳ කණ්ඩායමක් හිටියේ. ඉතින් ඒකට වෙච්ච සාමාන්‍ය කල්කටා වල කට්ටිය තමයි ක්‍රිකට් වලට වැඩියෙන්ම ආදරේ ඔය රටේ. ඉතින් මට මතකයි මාළඟ තාම තියෙනවා එහෙ ලක්ෂයක් අස්සම් කරපු දිග කොලයක්. ඒ සමා වෙන්න කියලා ඒ කියන්නේ අපිට නෙමෙයි ඒ ගැහුවේ ඒ ඒගොල්ලන්ට ඒ තරහට ඉන්දියාවේ ක්‍රීඩකයන්ව මේට කරපු විරෝධත්වයක් මිස අපිට අපෙන් සමාවිල්ලලා තිබ්බ. ඒ මාළඟ තාම ඒ කොලේ තියෙනවා මම හිතන අඩි 40ක විතර දිග කොලයක් ලක්ෂයක් හරියට අස්සම් කරලා තියෙනවා. අපේ විරාමයක් ගැනීමට අවශ්‍යයි. ඉන් පස්සේ නැවත ඔබලාට මිනිත්තු 3 මගින් ලැබෙනවා. ලංකාවේ අද දවසේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න මම හිතන්නේ හැමෝම බලාගෙන ඉන්නේ අද දවසේ ක්‍රිකට් ගැන ඔබලාගේ අදහස දැනගන්න. මා දන්න මේ වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනට ගිවිසුම්ගතව සේවා සපයන ක්‍රීඩකයන් හිටපු ක්‍රීඩකයන් කිහිප පළකුත් මේ ස්ථානයේ ඉන්නවා. හැබැයි ඒ අවස්ථාව අපට ලබා දෙන්නට පුළුවන් මේ විරාමයෙන් පස්සේ. No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today. No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today. හොඳයි අපි දැන් සූදානම් අද දවසේ ක්‍රිකට් ගැන ලෝක ශූරයන්ගෙන් අහන්න. රවින්ද්‍ර පුෂ්පවර මහත්මයා අපි ඔබට අපල්ම අවස්ථාව මිනිත්තු 3ක් තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අද දවසේ ගැන ඔබට කතා කරන්න පුළුවන්. ඔව් ඇත්තටම මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුහුණුකරුවෙක් හැටියට මා දකින අපිට ඉතාමත්ම හොඳ පුහුණුකරුව ටිකක් සිටිනවා. විශේෂයෙන්ම ජාතික කණ්ඩායම පුහුණුකරුව හෂාන් අයියා ඉන්නවා, උපුල් ඉන්නවා, මම දැන් රුමේෂ් අයියා ඉඳලා අයින්තුනා වාසි. ඉතින් මා දකින්න ඇත්තටම මම ලංකාවේම හැම දිස්ත්‍රික්කෙම හැම පළාතක්ම නියෝජනය කරන්න මං ඒ කියන්නේ අවුරුදු 15න් පාල 17න් පාල 19න් පාල ඒජ් ගෲප් වල වේග පන්දුවන් නම් බලන්න මුල් ලංකාවේම ඇවිදින පුහුණුකරුවෙක් හැටියට ඇත්තටම ලංකාවේ අරවින්දා ඉස්සලා කිව්වා වගේ ටැලන්ට් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ටැලන්ට් එක අපිට තියෙනවා. ඒ දෙන පහසුකම් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෑත කාලේ ලොකු වැඩසටහන් රාශියක් මං හිතන්නේ ක්‍රිකට් දියුණුව වෙනුවෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම පාසල් ක්‍රීඩාව දියුණු කරන්න, ඒ කියන්නේ පළාත් වල ඉන්න ක්‍රීඩකයෝ සංචිතා දාන්න. දැනුත් මා උදාහරණයක් වශයෙන් කිව්වොත් එම උතුරු මැද සහ උතුරු පළාතේ අපි මේ දවස් දෙකකට ඉස්සෙල්ලා අපි හොඳ වැඩසටහනක් කරා. මොකද ක්‍රීඩකයෝ 48ක් ගෙනල්ලා ඒ කියන්නේ ඒ පළාත් පහේම අපි හැම පළාතකම මේ වැඩසටහන් කරගෙන යනවා. අපි 48 දෙනෙක් ළමයි 48 දෙනෙක් ගනාලා පළමු පෙළේ පාසල් 3යි ක්‍රීඩා කරන්නේ මුළු පළාත්වලම. ඉතින් අපි දැක්කා මේ ළමයින්ට දුන්නා අපි මාස දෙකක් ඇතුළත මේ කොවිඩ් වසංගතය වුණාට පස්සේ අපි පටන් ගත්තා. ඉතාමත් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉතාමත් අපිට ඉන්නවා ජෙරම් ජයරත්න අපේ ඔක්කොමගේ ඉහළින් ඊට පාල්හැ ඉන්නවා ටීම් මැකන්සි කියලා ඔස්ට්‍රේලියානු ජාතිකයේ. ඉතින් ඔහුගේ යටත් තමයි අපි වැඩ කරන්නේ. ඉතින් අපි ඒ දරුවන්ට ඇත්තටම දුන්නා ඉතාමත් විශාල
අපේ පළපුරුද්ද විශේෂයෙන්ම අපි මාස දෙකක් ඇතුළත මේ කොවිඩ් එකෙන් පස්සේ අපි පටන් ගත්ත ඔවුන්ට এডুকেෂන් වැඩසටහන් 16ක් 17ක් අපිට කරන්න හම්බුණා. ඒ වගේම ස්කිල් එක ඒ කියන්නේ බැටින් බෝලිං ෆීල්ඩින් වැඩසටහන් 17ක් විතර කරන්න හම්බුණා. ඒ වගේම තමයි ෆිට්නස් පැත්ත හොඳටම දියුණු කරන්න. ඉතින් අපේ ක්‍රිකට් එක ඇත්තටම මේ මුළු ලංකාවේම හොඳ ළමයි ටිකක් ඉන්නවා. අන්තිම මිනිත්තු වින්දා මම බාධා කරන්න අවස්ථාවක් තිබෙනවා. ජාතික කණ්ඩායම ගැන ඔබේ අදහස් කොහොමද? ඔව් ජාතික කණ්ඩායම අපි වේගපන්දුවෙන් නම් මම චමින්දවාස් ඉන්න අපි වේගපන්දුවෙන් නම් හැටියට වැඩ කරන කාලේ ජාතික කණ්ඩායම අපිට මෑත කාලයේ උනේ මේ අපි බිහි කරන ක්‍රීඩකයෝ පුහුණු කරුවන් හැටියට බිහි කරන ක්‍රීඩකයෝ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. අවස්ථාව දැන් අපි එකම උදාහරණයක් ගත්තොත් මෑත දැන් අන්තිම දකුණු මේ වෙස්ට් ඉන්ඩීස් තරගාවලිය දිහා බැලුවම අශේන් බණ්ඩාර වනිදු හසරංග වගේ ක්‍රීඩකයෝ මේ උපුල් චන්දන අවුරුදු 19න් පාල ඔහු පුහුණු කරන කාලේ ආපු ක්‍රීඩකයෝ. ඉතින් ඔවුන්ට අවස්ථාව ලබා දුන්නොත් තමයි අපේ ක්‍රීඩකයන් ඉහළට ගන්න පුළුවන්. අපේ දෙවෙනි පෙළ එහෙම නැත්නම් තුන්වෙනි පෙළ අවුරුදු 19න් පාල 17න් පාල 15න් පාල ඕනතරම් සංචිත තියෙනවා. वेग पंदा अभी ओण तर थिंग ओंट अवस्थाव लबादीम लबादीम तम मेत खाली उन्नति अभी हम तेरु कमिट दंग पत्ला वासनावे अभी देख प्रमोद विक्रम सिंह तम मेत खाली क्रिकेट तेरु कमिट सामाजिक हेटीट इतम हट वेडकर ओहू पत्ला माँ विश्वास अतम මේ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දුන්නාන් පස්සේ අපිට ඕන තරම් වෙලාව අවසන් ඔබතුමාගේ උපුල් චන්දන මා කැමති ඔබට වර්තමාන ක්‍රිකට් ඔබ පුහුණු කරුවෙක් ලෙස සේවය කරන ගමන්ම මම හිතන්නේ දැන් තිබෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන හදා ගන්න තැනක් යෝජනාවක් අදහසක් ඔබට තිබෙනවා මිනිත්තු දෙකක් කතා කරලා. අතර පුෂෝ කුමාර කිව්වාගේ මමත් වැඩියක් වැඩ කරේ 19 එම්පාල කණ්ඩායමත් එක්ක. ඉතින් මම දැක්කේ අතරම පිට පළාත්වල ගොඩක් ළමයි එන්නේ. ඉතින් ගොඩක් දක්ෂ ක්‍රීඩකයන් ගෙනවා. මයිතන් තව මයිතන් ඉදිරියේදී පිටපලාත්තල ඉන්න පාසල් වලට ඒ වගේ පාසල් ක්‍රිකට් ක්‍රීඩා තව නංවන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද එතනින් තමයි අපේ අඩිතාලම තියෙන එතනින් තමයි ඉන්ටර්නැෂනල් කියන ඒක හදාගන්නේ ළමයිව තින පළවෙනි තැන අnder 19 එක අnder 19 ජාතික කණ්ඩායම. ඉතින් ඒ වගේම කලින් අපි අnder 17 ඉඳලා පටන් ගත්තොත් මම කියනවා ඉස්සෙල්ලා හොඳයි කියලා. ඒ වගේම මම හිතන්නේ දැන් මේ අරවින්ද අයියත් ඉන්නවා ඉදිරි මේ කමිටුවක් දාලා තිනවා. ඒගොල්ලෝ ලොකු සැලසුමක් කරගෙන යනවා ඉදිරියේදී මොනවද කරන්න ඕනේ කියලා 10 15න් පහල 10න් පහල ඒ වගේ කණ්ඩායම් ඇති කරලා ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් එක අපි නංවන්න ඕනේ පල්ලෙහැන් පල්ලෙහැන් බිහි කරන්න පුළුවන් වුණොත් තමයි අපිට උඩර ක්‍රීඩකයන් බිහි වෙන්නේ. මම හිතනවා මම වැඩ කරපු අවුරුදු 10 ඇතුළතදී සෑහෙන ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි වුණා රටට. ඒ වගේම හොඳ ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා. ඉතින් මම හිතනවා ඉදිරියේදී අපි තියෙන අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා තව ඉදිරියට දියුණු කරලා අඩු දැන් අපි කියව පාසල් වලටයි ඒ කියන්නේ අපේ ක්ලබ්ස් වලට ක්ලබ්ස් වලින් තව ෆැසිලිටීස් වැඩි කරලා ක්‍රීඩයන් තව අවස්ථාවල් දවල් දීලා තරඟ වැඩි කරලා ඒ වගේ ප්‍රොවින්ෂියල් ඩිස්ත්‍රික් ඒ වගේ වැඩි කරලා ගහලා ළමයින්ට තව අවස්ථාව ලබා දෙනවා නම් ඉදිරියේදී අපි දක්ෂ කණ්ඩායමක් හදා ගන්න පුළුවන් කියන එක. ජාතික කණ්ඩායම ගැන ඔබේ අදහස වර්තමාන ජාතික කණ්ඩායම ගැන ඔබලගෙන් දැනගන්න ප්‍රේක්ෂක ආසාවෙන් ඉන්නවා. ඔව් දැන් මේ කාලේ මම හිතන්නේ ඒගොල්ලන්ට හොඳින් කරන්න නැතුණත් මම හිතනවා ඒගොල්ලෝ දක්ෂ ක්‍රීඩකයන් ඉස්සෙල්ල කිව්වා වගේ අරින්දයි වගේ මම හිතන්නේ ඒගොල්ලෝ කොන්ෆිඩන්ස් එක තමයි කොයි හරි ජයග්‍රහණයක් බලාගෙන ඉන්න උනුත් මෙතනින් ගැලවිලා උඩටයිල හොඳින් කරගන්න. ඉතින් මම හිතනවා ඉදිරියේදී ඒගොල්ලන්ට ඒගොල්ලන්ට සහයෝගයක් දෙන්න මේ බලහින් ඉන්න ප්‍රේක්ෂකයෝ අපේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරේ. ඒ තින් ඒක සා සමාරක් වෙලාට Facebook එකේත් බයින ඇති. මම කියන්නේ තව ටිකක් ඉවසන්න ඉවසලා මේගොල්ලන්ට සහයෝගයක් දෙන්න කියලා. චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අද දවසේ ඔබේ අදහස් කුමක්ද? ප්‍රශාන් මම දකින්නේ මේම දෙයක්. ක්‍රිකට් ක්‍රීඩකය කියන්නේ අපි ක්‍රීඩකයව බලාගත යුතුයි. ක්‍රීඩකයව රැකගත යුතුයි. විශේෂයෙන්ම මේ ක්‍රීඩකය තමයි මේ පාලක මණ්ඩලයට මුදල් ගේන්නේ. ඒ වගේම දේශීය පුහුණුකරුවා ඉතාමත් වැදගත්. මේකේ මේ ප්‍රශ්නේදී රොෂාන් අපි ක්‍රීඩකයට විතරක් බරපටවන්න බෑ. දැන් ගහන ක්‍රිකට් එකත් එක්ක රොෂාන් අපි බලන්න ඕනේ මේ ක්‍රීඩකයා ගහනවා
टेस्ट तरंग क्रीडा करना एक दिन तरंग क्रीडा करना T20 गहनो फ्रेंचाइज क्रिकेट गहनो मैं क्रीडक अवस्था वत्तीनो हेमतर में क्रीडा कर नमु क्रीडक दनगति राटकीने कतम प्रथम हो गए कार्य बारे में यथकोट क्रीडक अभी हुंदी बलागति मे कैबिल्ला क्रिकेट पालक मंडलिया क्रिकेट क्रीडक तेरू कमित मे कैबिल्ला चेन्न कक्वागे दुअण एक्की ඔබ නියෝජනය කරපු කණ්ඩායමේ රට තමයි උඩට තිබුණේ කියලා. හැබැයි දැන් ඔබ මේ මතු කරන කාරණේ රට තමයි උඩ තියෙන්නේ කියලා මේගොල්ලන්ට අපි පැහැදිලි කරන්න ඕන කියලා. ඇයි එතෙන්ට අපි වැටුනේ? වැටුනේ කියන්නේ අසෝක මෙහෙමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රීඩකයෙක්ට මේක බරපටවන්න බෑ හැම වෙලාවෙම. ක්‍රීඩකයාගේ වගකීම අපි ගහන කාලේ මම ලාබාල ක්‍රීඩකෙක් හැටියට කණ්ඩායමට එද්දි ජේෂ්ඨ ක්‍රීඩකයෝ අපිට කියලා දුන්නා මොකද්ද ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ කියන. අපි ක්‍රිකට් ක්‍රීඩාවට ආස වුණා. අපි ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ වුණා. මෙයලත් එක්ක අර්ජුන අයියත් එක්ක අරවින්දලත් එක්ක ක්‍රීඩා කරනවා කියන්නේ ඒක අපිට හීනයක් වගේ කාලේ. රොෂාන්ලත් එක්ක අසංකයලත් එක්ක ගහන් මේ ක්‍රීඩකයෝ තමයි අපිට මඟ පෙන්වුවේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව කොහොමද ගිනියන්නේ කියන එක. ඉතින් මම හරි වාසනාවන්තයි මට අවුරුදු 20ක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබුණේ අර්ජුන අයියලා අරවින්දලා රොෂාන් අයියලා ඒ පෙන්නපු මග පෙන්වීම යටතේ තමයි මට ඒ ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් මේ චමින්දවාස් කියන පුද්ගලයා කවදාවත් උඩ පැන්නේ නැහැ මගේ ක්‍රීඩාව මම මගේ රට වෙනුවෙන් දුන්නා මම හිතන්නේ උපුල් කලුලා අපි ඔක්කොම ගැහුවේ රට වෙනුවෙන් නමුත් අද කාලේ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තම මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයෝ ගොඩක් වෙලාවට රටට ගැහුව රටට තමයි ක්‍රීඩා කරන්නේ අරවින්ද අය කිව්වා වගේ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා නමුත් මං කිව්වා වගේ ක්‍රීඩකයන් අපි රැක බලා ගන්න ඕනේ මේ ක්‍රීඩකයෝ ගහන ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බලන්න ඕනේ ඔවුන්ට ගෙවන ප්‍රමාණය බලන්න ඕනේ ඉතින් මේ හැම දෙයක්ම රඳාපවතින්නේ මේ ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයෝ එතකොට තේරුම් කමුටුව මේක ඇවිල්ලා මං ඉස්සෙල්ලා කිව්වා වගේ චේන් එකක් විදිහට යන්නේ එක්කෙනෙක් විතරක් බරපටවන්න බෑ හැබැයි ඒ විදිහට චේන් එකක් හැදුවම විශේෂයෙන්ම පුහුණු කරුවෝ දැන් අපි පුහුණුකරුව හැටි දිටියත් හිටදී පුහුණුකරුවගේ ලෝකල් කියන්නේ දේශීය පුහුණුකරුවන්ගෙන් අහන්න ඕනේ කවුද ඉන්නේ හොඳම පුහුණු මේ පිටිකරුවන් කියලා. දැන් පැතුම් නිස්සංක වැනි ක්‍රීඩකයෝ කාලයක් අමතක කරලා තිබුණා. අශෙන් බණ්ඩාර කාලයක් අමතක කරලා තියෙනවා. මම ප්‍රධාන පුහුණුකරුවෙක් හැටියට ගියා ඉමර්ජින් ටුවර්ස් හතරක්. ඒ හතරෙන් තුනක් හොඳට කරලා ආවා. හැබැයි අන්න ඒව තමයි දැනගන්න ඕනේ क्रिकेट पालक मंडल अहन मे कऊ दी क्रीडक लहिर उदाहरण की क्रीडके पलम तरंग मे लकन हर रेस्कर क्रीडके इतकोटे चामिक करुणारत्न हम क्रीडक इनो ओन तरह क्रीडक इनो नमो मेक चेन्न कक्ति क्रिकेट पालक मंडले इतकोट तेरू कमुट हेम एकम हर विधियट गीयोत्तम मे क्रिकेट क्रीडा गिनी अंड बोलो मम दंड विधियट रोशान अपे इनो दक्ष क्रीडक अरविंद वगे අපිට මේ 96 විතරක් නෙමෙයි 2014 වර්ල්ඩ් කප් එක නෙමෙයි අපිට වර්ල්ඩ් කප් දිනන්න පුළුවන් ඕන තරම් ක්‍රීඩකයෝ ඉන්නවා මේක අපි ඔක්කොම එකමුතු වෙන්න ඕනේ එකමුතු වෙලා මේක හරි විදියට සැලැස්මක් හැටියට ගියොත් ආනපුංජේසව කිව්වා වගේ මේක සැලැස්මක් හැටියට ගියොත් අපිට වර්ල්ඩ් කප් ඕන තරම් ජයග්‍රහණය කරන්න ආනපුංජේ මහත්මයා ඔබ 96 මේ කණ්ඩායම ඒකරාශී කරලා කණ්ඩායමට නායකත්වය දුන්න පාලක මණ්ඩලයක් හැටියට දැන් මේ අවස්ථාවේ මේ ක්‍රීඩකයන්ගේ යෝජනාව තියෙන්නේ නැවත එකමුතු වෙන්න ඕනේ මේ හැම පාර්ශ්වයක්ම කියලා. ඒක හදාගන්නේ කොහොමද ආනාපුංචි මහත්මයා? වර්තමාන ක්‍රිකට් ගැන ඔබෙන් අහනවා මම මිනිත්තු දෙකකින්. රොෂාන් අපි ඉස්සලම අමතක වෙන්න බෑ මතක් වෙන්න ඕනේ ගාමිණී දිසානායක මැතිතුමා ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටියේ හොඳම සභාපති. එතුමා අවුරුදු 10ක් හිටියා. එතුමා තමයි අපිට ටෙස්ට් ක්‍රිකට් ලංකාවට ගෙනාවේ. असूतुने इतुमा थुलत एमटी वल हिचिय च्यामन महात्म्य किली महेंद्र महतात हुंगा उपसभापति हटिटी हिटिया हुंगा काल्याक गामनी सानायक महतागे एक इतुमा हुंगाक बलागत्ता क्रिकेटर्स ला एक लांग इंडिया इंगलांते टूर्स वलते हमें आनो कोट हुंदर बलागत्ता इतुमागे सालित हुंगाक वियदां करा क्रिकेटर्स बलागंड इति मेहमोते तुम
මතක්කරන්න ඕනේ. මං හරි කන ගැතුයි එතුමා හිතේ නැහැ කියලා මේ ලොකු සරණේ දිනනකොට. මොකද එතුමා තමයි අරවින්දත් එක්ක මාව ඇහුවේ මට උපසභාපති වෙන්න කියලා එතුමා 94 පව සභාපති වෙනකොට. මතකයි නේද අරවින්ද මම ඔෆිස් එකට ඇවිල්ලා කිව්වා එන්න කියලා. ඉතින් අරවින්ද තමයි මාව අපව ගත්තේ. ඉතින් එතුමා තමයි අපේ එතකොට ටීම් එකටත් එතකොටත් කොන්ෆිඩන්ස් එක දුන්නා. අවාසමන්තව එතුමා අන්තරා වුණා බෝම්බයක් වැටිලා. ඒක ලොකු දුකක් ලංකාවටත් ලංකා ක්‍රිකට් වලටත් ඒ කාලේ. ඉතින් ඉස්සරහට මම කියන්නේ ලීඩර්ෂිප් එක දෙන්න ඕනේ. උඩින්ම දෙන්න ඕනේ ලීඩර්ෂිප් එක. ඕන පාලක මණ්ඩලයක. ඒක තිබ්බොත් තමයි උදාහරණයක එක්සැම්පල් එකක් තියලා පල්ලෙහාට තේ ඔක්කොම යනවා. තමන් එක්සැම්පල් එක කරන්න ඕනේ ඉස්සල්ලා. මම කැමති අරවින්ද සිල්වා මහත්මයාගෙන් අද දවසේ ක්‍රිකට් ගැන කතා කරන්න. කොහොමද කොතනින්ද අපි හදාගන්නේ? සතුටින්ද ඉන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන? මම හිතන්නේ කවුරුත් මේ වෙලාවේ දක්ෂතාවත්මින් සතුටු නැහැ. නමුත් සමස්තයක් හැටියට මොකද හිතන්නේ? මම කිව්වා වගේ ඉස්සල්ලා අපේ ඉස්සල්ලාම අපිට ફોකස් එකක් තියෙන්න ඕනේ කොහොමද අපේ ජූනියර් ලෙවල්ස් වල හරි මේ පොලිසි එකක් ඇතුව අපේ කෝචින් පොලිසි එකක් සමාදලාට මට හිතෙනවා අපේ ඕවර් කෝචින් සිටුේෂන් එකක් තියෙනවා පල්ලෙහා ලෙවල්ස් වල කියලා. මොකද අපේ නැචරල් ටැලන්ට් එක ඔක්කොම නැති කරලා තානවා පල්ලෙහා ක්‍රිකට් වල. ඉතින් අර අන්ඩර් 19 වගේ ලෙවල් එකක හරිම අත්‍යවශ්‍යයි. හොඳ ලෙවල් එකේ කෝචින් නොලෙජ් එකක් දෙන්න ළමයින්ට. මොකද එතන තමයි අඩිතාලම එන්නේ හුඟක් ක්‍රිකටර්ස්ලට. මොකද අපි ගත්තොත් අර්ජුනා මම අන්ඩර් 19 ලෙවල් එකේ අපිට තිබුණ දැනුම අපිට හිටපු කෝචර්ස්ලා හුඟක් වෙලාවට හිටිය නැෂනල් ටීම් එකේ කෝච් කරපු කට්ටිය තමයි අපිට කෝච් කරේ. මිස්ටර් වෑන් සිල්වා, චාලි වර්ණකුල සූර්ය ඒගොල්ලන් නැෂනල් ටීම් එකේ කෝච් කරපු කට්ටිය හිටියේ. ඉතින් අපිට අවුරුදු 9-10 අපිට දැනගන්න ලැබුණා මොකක්ද උවමනාව කියලා නැෂනල් ටීම් එකකට යන්න. ඉතින් අපේ ක්‍රිකට් සෙන්ස් ඒවමව ඔක්කොම ස්ට්‍රැටජි ඒ වගේ දේවල් ඔක්කොම අපි ඉගෙන ගත්ත අවුරුදු 10-11 ඒ වයසේදී හරි ලේසි මොනාරි වෙනස්කම් කරන්න. ඉතින් ඒ වගේ තැනක තමයි මම 2017 මම මහිලට කිව්වා ඇවිල්ලා අන්ඩර් 19 ටීම් එක බාරගන්න කියලා. මොකද ඒ වගේ එක්කෙනෙක් ඒ වගේ තැනකට ඇවිල්ලා ඒ යංස්ටර්ස්ලට මේ මොටිවේට් කරන්නත් ඒ වගේ ක්‍රිකට කෙනෙක් ඉන්නවා නම් හරි ලේසි අපිට එතන ඉඳන් ක්‍රිකට කෙනෙක්ව ඩිවලප් කරන්න. මොකද ඊට පස්සේ එන ලෙවල්ස් වල තියෙන්නේ එතකොට හුඟක් වෙලාවට මෑන් මැනේජ්මන්ට් එක විතරයි කරන්න. මොකද ඒගොල්ලන් ගේම් එකේ ෆන්ඩමෙන්ටල්ස් ඔක්කොම ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් එතන තමයි ලොකු අඩුපාඩුවක් මම දකින්නේ. අපි ඒකතන ඩිවලප් කරලා ඊට පස්සේ නැෂනල් ලෙවල් එකට එනකොට අපේ කම්පිටිෂන් එක තව ටිකක් ස්ට්‍රෝංග කරන්න ඕනේ. මොකද අපි ක්‍රිකට් ගහන්න අවස්ථාව දෙන්න ඕනේ හුඟක් අයට. දැන් අන්ඩර් 19 අවුරුදු 2කට සැරයක් තමයි තියෙන්නේ වර්ල්ඩ් කප් එකක්. ඉතින් අපි බලන්න ඕනේ ඒගොල්ලන්ට අඩු ගානේ ටුවර්ස් 4ක් එක්ක කොයි රටේද වර්ල්ඩ් කප් එකක් තියෙන්නේ. ඒගොල්ලන්ට අඩුම ගානේ ටුවර්ස් 4ක් අවුරුද්දකට ලෑස්ති කරන්න ඕනේ. ප්‍රිපෙයර් කරලා කොයි ගහන කන්ඩිෂන්ස් වල ඒ ප්‍රෙපරේෂන් එක දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ ටීම් එකයි ඩිවලොප්මන්ට් ස්කොඩ් එකයි හැමතිස්සෙම අපි තියෙන්න ඕනේ නැෂනල් ටීම් එකේ රික්වයර්මන්ට් එකටයි බෙන්ච් ස්ට්‍රෙන්ත් එකයි වැඩි කරන්න. ඉතින් ඒ කෑල්ල තමයි ෂෝට් ටර්ම් එකට අපි කරන්න ඕනේ මේන් ප්ලෑන් එක. මොකද අපි ක්‍රිකට් එක කඩන්න ඕනේ කොටස් තුනකට. ෂෝට් ටර්ම් ප්ලෑන් එකයි මිඩ් ටර්ම් ප්ලෑන් එකකුයි ලොන්ග් ටර්ම් ප්ලෑන් එකකුයි. ඉතින් ස්කූල් ක්‍රිකට් ග්‍රාස් රූට් ලෙවල් එකේ ඉඳන් මට හිතෙනවා හුඟක් අපි දියුණු කරන්න ඕනේ. ස්පෙෂලි දැන් ඉස්කෝලේ ක්‍රිකට් ගත්තොත් ඒ දවස්වල අපේ ගැහුවේ ඉස්කෝල 24-25ක් අපි ගහන කාලේ. දැන් ගහනවා ඉස්කෝල 567ක් ළමයි 30,000ක් ගහනවා. අන්ඩර් 13 ලෙවල් එකේ බැලුවොත් ළමයි 29,000ක් විතර ක්‍රිකට් ගහනවා. හැබැයි හරියටම අර කොකා කෝලා පාත්වේක කරනකොට ඒ මාගාව ඒ ඩේටා ටික තියෙනවා. එත අන්ඩර් 19 ලෙවල් එක වෙනකොට ඉස්කෝල අඩු වෙනවා 200 ගානකට. ඇවිල්ලා ළමයි ගහන්නේ 9,000යි. ළමයි 20,000ක් විතර එතනින් ඩ්‍රොප් වෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මොකද්ද ඒ කාරණේ කියලා.
ඒ ලෙවල් එකේ ඩ්‍රොප් වෙන සමාන හුඟක් ක්‍රිකටර්ස්ලට ෆේවරිසම් වන්ද පේරන්ට්ස් ලගේ ඉන්වෝල්වමන්ට් වන්ද හුඟක් අයට හම්බු වෙන්න තියෙන ඔපචුනිටීස් හම්බු වෙන්නේ. ඉතින් ඒක තමයි අපි පුළුවන් තරම් නැති කරන්න ඕනේ. මොකද මේ කෝචර්ස්ලට ස්කෝල්වල වලට ඇක්‍රිඩිටේෂන් එකක් දාලා අපි තියන්න ඕනේ එක ලෙවල් එකක කෝච් කෙනෙක් හැමතිස්සම රෙජිස්ටර් වෙලා තමයි ස්කූල් ක්‍රිකට් කරන්න බාර දෙන්න ඕනේ. මොකද ඒ වයසේදී කෝච් කරන එක විතරක් නෙමෙයි ළමයිගේ සයිකොලොජි පැත්ත හුඟක් ස්ටඩි කරන්න ඕනේ. මොකද පොඩි ළමයට කොන්ෆිඩන්ස් දෙන එක තමයි හුඟක්ම අත්‍යවශ්‍ය දේ. ඉතින් එළියට දානකොට ළමයෙක්ව ළමයෙක්ට අපේ ළමයෙක්ට අපි බලන්නේ এডুকেෂන් එකක් දීලා පුළුවන් තරම් කොන්ෆිඩන්ට් එකෙක්ව එළියට දාන්න. ඉතින් ක්‍රිකට් වලත් ඒක කිසි වෙනසක් නැහැ. පොඩි කාලෙම ඒගොල්ලන්ට ආත්ම විශ්වාසය ලබා දෙන එක විතරයි තියෙන්නේ. මොකද වැරදි කරලා තමයි ඉගෙන ගන්නෙ. දැන් අපි ඔක්කොම ඉගෙන ගත්තේ අපි හිතන්න ඕනේ අවුරුදු 55 අපි හිතන විදිහට හිතන්න අරකයි කෝච් කෙනෙක් හැටියට අපි හිතන්න ඕනේ අපිත් ඒ වයසේදී වැරදි කරලා තමයි අද මෙතනට ඇවිල්ලා ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඒ වැරදි වලින් ඉගෙන ගන්න එක තමයි ලොකුම දේ. ඉතින් අපි ඒක තමයි පුරුදු කරන්න ඕනේ ළමයට ඒ වැරදි කරගෙන ඇවිල්ලා ඉගෙන ගන්න ඒ අවස්ථාව දෙන්න ඕනේ. අනිත් එක අපේ ෆෝමැට්ස් තුනක් තියෙනවා. ඒ ෆෝමැට්ස් තුන ගහනකොට ළමයෙක්ට දැන් කාලේ අවුරුදු 20ක් 25ක් ගහන්න බෑ. අවුරුදු 15ක් වගේ මේ ටයිම් කරිය එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලන්න ඕනේ මේගොල්ලන්ව මචුව කරන්න අවුරුදු 20ක විතර. එතකොට අවුරුදු 30 වෙනකොට එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ටිකක් හම්බ වෙනවා. ටීම් එකක් වීල් කරන්න වර්ල්ඩ් කප් දෙකක් තුනක් ගහන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි ફોකස් කරන්න ඕනේ ලොง ටර්ම් ප්ලෑන් එකක් හැටියට. ඉතින් ඒකයි මට හිතෙන්නේ අපි දැනට කරන්න ඕනේ. ඇයි 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 ඔබ පාලක මණ්ඩල සභාපති නොවෙන්නේ? මට ඒකක් කරන්න මට වෙලා නැහැ. ඒත් මම ඕන වෙලාවක කවුරු කතා කරත් මම ඒකයි කියන්නේ. මම ක්‍රිකට් වෙනුවෙන්ුයි. මොකද මට ක්‍රිකට් වලින් ලැබිලා තියෙන දේ අමතක කරන්න බෑ. මම ඒ වෙනුවෙන් ඕන වෙලාවක ගිහිල්ලා ඕන කෙනෙකුට උදව් කරන්න කැමති. ඉතින් මම ඒකයි මේ අවස්ථාවේ කිව්වේ. අපි ඔක්කොම එකව වෙලා මේක කරන්න ඕනේ. නැත්තම් කවදක්වත් මේක ඉස්සරහට ගෙනියන්න නම් වෙන්නේ. හෂාන් මහත්මයා හොඳට සාවධාන වසාගෙන හිටිය හැම දෙයක්ම නෑ. ඇත්තටම මේ මම බෝඩ් එකේ වැඩ කරන කෙනෙක් හැට මම හිතනවා ඉස්සරහට අභියෝගයේ තියෙන ඊළඟ නැවත වරක් වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන එක. ඉතින් ඒකට මම හිතන්නේ යන ගමනට අපි ඇත්තටම මේකේ රූට් කෝස් එක මොකද්ද, මේ ඇත්ත தත්ත්වය කියන එක වටහා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අපි අපිට කියන්න පුළුවන් අපි දැන් මම ගහපු ක්‍රිකට් වැඩි හුඟක් වෙනස් අද ක්‍රිකට් එක. ඒකට ලංකාවේ ඉස්සරහ ස්කිල් එක තිබ්බ දැනුත් තියෙනවා. අවුරුදු 50කට මේ ස්කිල් එක කියන එක නැති වෙන්නේ නැහැ. ස්කිල් එක එනවා. හැබැයි ප්ලේයර් ඩෙවලොප්මන්ට් එක කියන එක තියෙන හුඟක් පස්සේ. ඒකට මම කියන්නේ ඒක ඩෙවලොප්මන්ට් එක කියන එක අපිට ඉස්කෝලෙන්ම අපිට හැදිලා එන්නේ. මොකද අපිට අnder 13 15 17 19 ගහන අපිට පුළුවන් මේක පෙරලි ගහන්න පුළුවන් ඒ කාලේ. මම අnder 15 අවුරුදු 4ක් ගැහුවා. එතකොට මම මේක ගහනකොට අපිට ඉස්කෝලෙන් එළියට අපිට මැචු වෙලා තිබ්බ අවුරුදු 23ක 24ක එක්කනේ. අද අnder 19 කෙනෙක් එළියට එනකොට සමහර අnder 23 සයිඩ් එකේ ප්ලේස් එක නැහැ. එයාට ප්ලේස් එකක් ගන්න බෑ. ඕන තරම් ඉන්න බෙන්ච් එකේ වාඩි වෙලා. ඒ ඇවිල්ලා ඒගොල්ල මැචුරිටි එක නැහැ. ඉතින් එහෙමනම් අපි ළමයිව කොහොමද ප්ලේයර් ඩෙවලොප්මන්ට් එක වැඩි දියුණු කරන්නේ? ස්කිල් එක මෙතන තියාගෙන ඩෙවලොප්මන්ට් එක මෙතන තියාගෙන අපිට දිනන්න බෑ. මේ ඩෙවලොප්මන්ට් එක ඉස්සුවත් විතරයි දිනන්න පුළුවන්. ඒ කියන්නේ මම එක්සැම්පල් එකකට කියන්නේ ටර්නින් ට්‍රැක් එක ගහන්නේ කොහොමද, බවුන්ස් බවුන්සි ට්‍රැක් එක කොහොමද ගහන්නේ, බෝල සීම් වෙනකොට ගහන්නේ කොහොමද කියලා නොලෙජ් එක අපිට අවුරුදු 21කදී තිබ්බා. අපි දන්නවා බැක් ෆුට් ප්ලේ කියලා එකක් තිබ්බා කියලා. ඒක අපිට ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. ඉතින් එහෙම කරගන්න නැතුව අපිට එක පාටම ප්ලේයර් කෙනෙක්ට අපි විදියට හිතන්න බෑ. අපි ගහපු ක්‍රිකට් එකත් එක්ක හිතන්න බෑ. එහෙම හිතුවොත් එන්නේ අපි එක්ස්පෙක්ටේෂන්ස් වැඩි. ඒගොල්ලන්ට ඒක දැන් පිට රටකට ගියාම එයාට ත්‍රෝ කරාම චැලෙන්ජ් එකක්, ඒක ඕවර්කම් කරන්න එයා ඒ ස්කිල් එක තියෙන දැනගෙන තියෙනවා. දැනගෙන නැතු වුණාම ඔයා ෆීල් වෙනවා. බෝලිනුත් සේම්. ලෙන්ත් එක වෙනස් වෙනවා, ෆීල් එක වෙනස් වෙනවා, රිවර්ස් වෙනකොට බෝලේ ෆීල් එක හදන්න ඉගෙන ගන්නවා. ඉතින් එහෙම දේවල් අද අපි බොහොම සරලව අපි දකිනවා. මේ 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 මැචස් වල ෆීල් එකක් හදනකොට අපි දකිනවා. ඉතින් ඒ නොලෙජ් එක තමයි අපේ අඩුව තියෙන ස්කිල් එක ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මෙතනට උස්ස ගන්නයි දකලා. කොතනින්ද පටන් ගන්න ඕනේ? කවුද පටන් ගන්න ඕනේ? විශේෂයෙන් මම මෙතනදී මතක් කරන්න ඕනේ අපි ඇනලිසිස් එකක් කලින්ට කරොත් 2015 මම හිතන්නේ ඔක්තෝබර් මාසෙ විතර තමයි සංගක්කාර රිටයර් වෙන්නේ. ඒ රිටයර් වෙනකන් අපේ ක්‍රිකට් එක යම්කිසි මට්ටමකම තිබ්බා. ඔයගොල්ලෝ හොයලා බලන්න හොඳට මට්ටමකම තිබ්බා. ඊට පස්සේ අපි ඊට පස්සේ යම්කිසි බඳවා ගැනීම ප්‍රමාණයක් කරනවා.
ඒ බඳවා ගැනීම වල සමහර අය ආවා ෆොරිනර්ස් ලාවා සමහර ෆිසියස්ලා ට්‍රේනර්ස් ලාවා අඩු ගන්න ඒගොල්ලන්ට මේ 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 බෑන්ඩේජ් එකක්වත් දාගන්න උදාහරණයකට හයි පර්ෆෝමන්ස් එකට ආව හයි පර්ෆෝමන්ස් මැනේජර් කෙනෙක් අපි අන්ඩර් 15 17 19 අපි ස්කොට් ට්‍රේනින් ඔක්කොම නැවතුවා කාලය තිස්සේ කරගෙන ආපු දේ අපේ තිබ්බ වැඩබිමක් හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ මේ කෙත් ආරම්භ සම්පූර්ණ නැවතුවා නැවතුණ නවත්තල තිබ්බ රෙඩ් බෝල් ක්‍රිකට් වයිට් බෝල් ක්‍රිකට් විතරයි එතකොට මේ මේ පුෂ්ප ඉන්නවා වාසී ඉන්නවා මම දැකලා තියෙනවා මම ඉන්නවා අපෙන් කිසි වැඩක් ගත්තේ නැහැ මේගොල්ලෝ පල්හැට බහින්න දුටියත් නැහැ නැෂනල් ප්ලේයර්ස් ට උදව් කරන්නේ එහෙම තත්ත්වයක් තිබුණා ඊට පස්සේ අපි ගිහලා පොඩ්ඩක් කර ළමයට උගන්වනකොට ගිහලා ස්පින් ගහන්න හරි මොනවා හරි උගන්වනකොට එයාවිල්ලා අහනවා උඹ ඔය කියපු දේ පුළුවන්ද උඹ ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරන්න මට කියලා ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මේ රටට ඉගෙනගෙන යන්න මිසක් අපෙන් ඉගෙන ගන්න මිසක් අපිට උගන්වන්න නෙමෙයි එහෙම ප්‍රශ්න මෙතන තිබ්බා එතකොට අපි හරි අසාධාරණ අපේ ඇඟිල්ල දික් කරන එක ක්‍රිකට් ආයතනයට හෝ අපිට අපි මගේ වගකීම අපි ගන්න කැමති හැබැයි අපිට යම් කිසි කාර්යබාරයක් අපිට වගකීමක් පවරන්න ඕනේ එතකොට අපි වගකීම ගන්නවා අදරත් අපි ඉන්නේ ලොකු සිහිනයක සිහින යථාර්ථයක් කරගන්න තමයි අපි හදන්නේ වර්ල්ඩ් කප් එකක් දිනන්නේ හැබැයි අපේ දැන් මේ ඉන්න අයගෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව හැමදාම ෆොරිනර්ස්ලා ගෙනල්ලා මෙතනට හැබැයි ඒගොල්ලෝ accountable වෙන්න ඕනේ ගේන අය ඉස්සරහට ඊළඟ අවුරුදු දෙකේ තියෙන රිසල්ට් වලට අපි ලැඟිර දික් කරන්න බෑ හැබැයි ක්‍රිකට් ආයතන හැම සහයෝගයක්ම හැම දෙයක්ම මෙහෙම ලබා දෙනවා හැබැයි ඒක ඕනම කෙනෙක් රොෂාන් මැචස් පර දිනකොට මේ වගේ අවස්ථාවක් කරන්නේ සිලෙක්ටර්ස්ලා මාරු කරනවා පේ කට් එකක් දෙනවා එහෙම නැත්නම් ප්ලේස්ලා මාරු කරනවා මේ වගේ මේක කුයෙන් හරි ගනලා කට්ටිය දාන නමුත් ඒක නෙමෙයිනේ මෙතන ප්‍රශ්නේ ඇත්තටම මේක රූට් කෝස් එක හොයන්න මොකද උනේ කියන අතුරට ගිහලා හොයනකොට තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ මේක හෙටි උත්තරක් එක එක ෆෝමැට්ස් වලට ටෙස්ට් 1 day T20 වෙන වෙනම නායකයෝ ඕනද මං හිතන්නේ ටෙස්ට් වල ක්‍රිකට් වලට එක නායකයෙකුයි T20 සහ 1 day ක්‍රිකට් වලට නායකයෙක් තිබ්බම හොඳට මෑති මං හිතන්නේ අපේ ක්‍රිකට් වල 50ක් 60ක් නෑ ස්කිල් හොඟක් ප්ලේයර්ස් අපි ඉන්නේ 30යි 35යි ප්ලේයර්ස්ලා ඉන්නේ ඒ පූල් එකෙන් තමයි පික් කරන්න තියෙන්නේ එහෙමනම් ඒ ප්ලේයර්ස්ලට කොන්ෆිඩන්ස් එකක් තියෙනවනේ හැම කැප් ඕන කෙනෙක් එක අපි කවදාවත් කැප්ටන් කෙනෙක් ග්‍රූම් කරලා නැහැ අන්තිම අවුරුදු 5යි 10යිම ග්‍රූම් කරලා නැහැ අපි ඒ වෙලාවෙ ඉන්න කෙනාට කැප්ටන් කරන්න දෙන්න අපි දැන් අර්ජුනත්ගේ ගමන අර්ජුනලා කැප්ටන්ස්ලා ග්‍රූම් කරා හැමදාම ග්‍රූම් කරා කැප්ටන්ස්ලා ඉතින් එහෙම තත්ත්වයක් අපිට තිබ්බ ඉතින් මම කියන්නේ අපි මේ ගැන සොයලා බලන්න මොකද උනේ අන්තිම මේක අවුරුදු 10ක් 30 ක්‍රිකට් වලට නෙවෙයි අපි අවුරුදු 2014 T20 World Cup එක දිනනවා 2015 ඔක්තෝබර් මාසේ රිටයර් වෙන සංගක්කාර එදා ඉඳලා තමයි මේ අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ හොඳයි ඔව් මම රමේෂ් කලුවිතාන්ට ඔව් ඔව් ඒ වකවානුවේ අපේ තිබුණ නැෂනල් ටීම් එකට ෆීඩර් එකක් කියලා තියෙනවනේ ඒ ටීම් එකන්නේ නැෂනල් ටීම් එකට ෆීඩ් වෙන්නේ ඒ නැෂනල් ඒ ටීම් එක කාලයක් තිබුණා අපි 365 දවසෙම ට්‍රේන් කරපු කාලය. ඒක හත්පසින්ම කඩන් වැටුණා. ඒ කඩන් වැටුණම තමයි මේ අපේ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයෝ නැති වුණේ. ප්ලේස්ලා ගේනවා ලොකු ගණන් දෙන අපරාධය. මොකද චමින්දවාස්, පුෂ්ප කුමාර්, රිවර්ස් ස්විංග් එකේ බෝල හදන පුෂ්ප හොඳට දන්නවා. මෙයාගේ ලංකාවේ සබ් කොන්ටිනෙන්ට් එකේ බිහි කරන මොනද බෙස් ෆාස්ට් බෝලර්ස් අපිට මේ චමින්ද මේගොල්ලෝ උඩ ඉන්නවා බලාගෙන සමහර මේ ෆොරිනර්ස් ලා ගෙනල්ලා ඒගොල්ලන්ගෙන් අපි ෆාස්ට් බෝලර් මේ අපි බෝලර්ස් ඉගෙන ගන්න. එතකොට පැහැදිලි හෂර්මත් මම කැමති රමේෂ් කලුතාන්න ඔබ ක්‍රීඩකේ පසුව පුහුණු කරුවෙක් හැටියටත් දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ කරා ඔබේ අදහස් දැනගන්නත් කැමති. ඔය අතන රොෂාන් සමා වෙන මට මේ පොඩි කාරණයක් රොෂාන් මේ ප්‍රශ්නේ අහන්නම හිතාගෙනම යාවේ මං ගෙදර ඉඳලා මේ නිසා අහන්නම ඕන. ලංකාවේ දැන් මහේෂ් ගුණතිලක රොමේෂ් කලුවිතාරණ මේ ඉතාම කැපවුණු විකට් රකින්. එහෙම උනන්දුවෙන් විකට් රැකීම සඳහා ක්‍රිකට් ගහන විකට් රැකීම අභිමානය කරගත් අය අද නැත්තේයි. නැත්තේ එහෙම නැහැ කියලා කියන්න බෑ. නමුත් මෙහෙම මං හිතන්නේ විකට් කීප කෙනෙක් ගොඩක් වැරදි කරනවා. ඒක සාමාන්‍යයෙන් මම ලෝකෙම මේක සම්මතයක්. හැබැයි ඒක ගොඩක් ඒක අඩු කරගන්න පුළුවන් නම් වැරදි කරන එක අඩු කරගන්න පුළුවන් නම් ඒක තමයි මං හිතන්නේ අපි පුහුණුවීම් කටයුතු වල කරන්න ඕන. ඉතින් විශේෂයෙන්ම මේ වගේ තනෙලි වල කීප් කරන එක සෑහෙන අමාරුයි. ඉතින් ගොඩක් කැපවීම කරන්න ඕන ඉතින්. මම කැමති කළු ඔබෙන් දැනගන්න ලංකාවේ දැන් අද ක්‍රිකට් ගැන ඔබේ අදහස.
රොෂාන් ඇත්තටම සාමාන්‍යයෙන් මම ක්‍රිකට් ගහපු ගමන් මම හිතුවා මම මම ක්‍රිකට් ගහනකොට මං ඉස්කෝලේ කාලේදී මට මට හොඳ ඇත්තටම කෝච් අරවින්දයයි පාසිකියප් එකට මම එකඟ වෙනවා මට කෝච් කරේ මගේ ගොඩාක් කැපවීම කරා නමුත් මට කෝච් කරපු ඒ සහෝදර සහෝදරතුමා ක්‍රිකට් ගහලා තිබුණේ නැහැ සොෆ්ට් බෝල් විතරයි ගහලා තිබුණේ හැබැයි ඒක එයා කැපවීම තිබුණා නමුත් අපි අපි ගොඩාක් ෆෝල්ස් තිබුණා ක්‍රිකට් ටෙක්නික් එක පැත්තේ හැබැයි අපි ඒක පස්සට දැනගනකොට මම හිතන්නේ ඒක ටූ ලේට් හැබැයි මම දැනගත්තා ක්‍රිකට් වලින් පස්සේ මම කෝච් මම හිතුවා ක්‍රීඩාවෙන් පස්සේ මට යම් කිසි දෙයක් නැවතත් මට අපි අවුරුදු 25ක් විතර ක්‍රිකට් ගහනවා අපි ඉස්කෝලේ ක්ලබ් එකයි ක්ලබුයි ජාතික කණ්ඩායමයි ඉතින් ඒකේ දැනගත්ත දේවල් අපි එක්ස්පීරියන්ස් එක ඔක්කොමත් ෂෙයා කරන්න මට හිතුණා ඉගෙන ගත්තොත් හරි කියලා මේ ඉස්සලාම මම කෝච් කරන්න මම ඉස්සලාම කෝච් කරා මගේ ක්‍රීඩා සමාජ අවුරුදු 4ක් කෝල්ස් ක්‍රීඩා සමාජය ඊට පස්සේ ලෙවල් 1 ලෙවල් 2 ලෙවල් 3 ඉගෙනගෙන ඉනගත්තම තමයි තේරුණා අපි කොච්චර වැඩි කරාද කියලා මට ඒතර තමයි තේරුණේ කෝච් කෙනෙක්ගේ තියෙන වටිනාකම ඉතින් එහෙම කරලා මම මට හම්බ වෙනවා 2010 දී මට ඒ කණ්ඩායම එතකොට මම ගොඩක් එක්ස්පීරියන්ස් කෝච් කෙනෙක් ඒ වගේම හොඳ බේස් එකක් මම හදාගෙන තිබුණා ඒ වෙනකොට කෝචින් මේ ඉගෙනගෙන ඉතින් මට ඒකෙදි අතරම අද ආඩම්බරයි අද වෙනකොට බොහොම අතින් ගණන් කරන්න පුළුවන් මගෙන් පස්සේ බිහි වෙච්ච අලුත් ක්‍රීඩකයන් අතරම මේ ඒ කාලේ මම හිතන්නේ ක්‍රීඩක සියලු දෙනාම දැන් තාම ක්‍රීඩා කරන ක්‍රීඩකයන් මම ඒ ටීම් එකේ ගහද්දී ඉස්සරහට ආපු ක්‍රීඩකයන් මම ඒ ගැන ගොඩක් ආඩම්බරයි හැබැයි කනගාටුවක්කට මට කියන්න වෙනවා එක දවසකට මට කෝල් කරලා කියනවා ඔබගේ කාලේ ඉවරයි කියලා අද දවසෙන් ඉවරයි කියලා මම ඇත්තටම මන් දන්නේ නැහැ කොහොමද එහෙම වෙන්නේ කියලා ඉතින් මට පුදුම කනගාටුවක් වෙනවා මම ඉතාමත් ලොකු සිහිනත් එක්ක ආවේ කවදා හරි ශ්‍රී ලංකා කණ්ඩායමට කෝච් කරලා යම්කිසි දායකත්වයක් ලබා දෙන්න මොකද ඒක අපි වාසි අරවින්දයා කිව්වා වගේ ලෝකල් කෝචස් දන්නවා අපේ ක්‍රීඩකයන්ගේ ඇත්ත தත්ත්වය සමහර අය ඉන්නවා කාලා නැතු වෙනවා සමහර අය ඉන්නවා ඕව බෝල් කරලා තියෙනවා ඕව බැට් කරලා තියෙනවා සමහරට සුදු ජාතිකයේ ලස්සනයි දැක්කම ටීම් වල හැබැයි ඒගොල්ලන්ට සිංහල ඒගොල්ලන්ට කතා කරලා තේරෙන්නේ නැහැ ඉංග්‍රීසියෙන් කියන්නේ හැබැයි අපිට තේරුණා ඒගොල්ලන්ගේ වේදනාව ඒගොල්ලන්ගේ සතුට ඒගොල්ලන්ට ඒගොල්ලන් හිතන පතන දේවල් දැනගන්න ඒව දැනගෙන ඒ වගේ ක්‍රීඩකයන් අපිට බිහි කරන්න උන් අපිට අවිල කතා කරලා තිනවා අඬාඬ කතා කරලා තිනවා ඒ වගේ අපිට කුරුවරයෙක් විතරක් නෙමෙයි ටෙක්නිකල් පාර්ට් එක විතරක් නෙමෙයි අපිට සියලු පැත්තෙන් උදව් කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණා මම මොකද බොහොම යට බෑග්ග්‍රවුන්ඩ් එකකින් ආවේ ඉතින් ඒගොල්ලන්ගේ වේදනාව මං කිව්වාගේ මට මුකුත් තිබුණේ නැහැ බෝල් ගාඩ්ඩයක් විතරයි තිබුණේ මට ජාතික කණ්ඩායමට එන කම්ම බස් එකේ ආවේ ලොකු බෑග් එකක් අරගෙන ඉතින් ඒගොල්ලන්ගේ වේදනාව අපි දැනගත්තා අපි දන්නවා ඉතින් අපිට පුළුවන් වුණා උගන්වන්න ඒගොල්ලන්ට මොකද්ද කොහොමද ඒකෙන් ගොඩ එන්නේ මම වැටුනම කොහොමද ගොඩ එන්නේ ඩ්‍රොප් වුණාම මොකද්ද කරන්නේ ඇයි අද ඔයා මේ තත්ත්වෙ ඉන්නේ කියන එකයි අපිට ඇත්තම මට ගොඩාක් කැපවීම මගේ ඇත්තම ව්‍යාපාරයක් තිබුණා ඒ ව්‍යාපාරෙත් ඇත්තම ගොඩක් නිග්ලෙක්ට් කරලා මම මගේ පොඩි හෝටලයක් තියෙනවා ඒකත් අයින් කරලා මම මේකට ආවා ඉතාමත්ම කැපවීමක් මගේ අපිට අපි දිගින ගත්ත මේ අපි මේ කිව්ව අරින්දයා කිව්වා වගේ අපි ක්‍රිකට් වලින් සියලු දේ අපි ලබාගෙන දෙනවා ඒකයි මම අද ඇත්තට මේ කතාව ආව හන්ද මම මේ කියන්නේ මම කවදාකවත් කියපු දෙයක් නෙමෙයි ඉතින් ඒක දවසකින් මගේ ක්‍රිකට් කෝචින් නැති වෙනවා එදාන් පස්සේ මම කෝච් කරනක නැවතු ඇත්තටම හරි කනගාටුයි ඔබ නැවත කෝචින් වලට එන්න කැමැත්තක් නැහැ මට ඇත්තටම අදහසක් නැහැ මේ ඔබේ තරම් කලකිරිලා එච්චරටම කලකිරුණා ඒ වෙච්ච දේ හැබැයි මම හිතන්නේ මේක මට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි ලංකාවේ මම හිතන්නේ ලොකුම ප්‍රශ්නේ මේ කලකිරීම හන්ද තමයි මොකද සමහරවිට ගොඩක් දාන්නේ ඒගොල්ලන්ගේ යාළුවෙක් එක්ක හරි නැත්නම් මොකක් හරි ජොබ් එකක් දෙන්න ඕන හන්දයි එහෙම සමහරවිට තත්ත්වය හන්ද අපි අද මේ තත්ත්වෙ ඉන්නේ ඉතින් ඒක හරි කනගාටු දායක තත්ත්වයක් ඉතින් ඇත්තරම දුකයි අපි මුළු රටම බලන් ඉන්න මේ ක්‍රීඩාව ඇත්තරම අපි මේ ක්‍රීඩාව තමයි අපි ඇත්තරම බත කිව්වොත් හරි මොකද වෙන ක්‍රීඩා තියෙනවා මිනිස්සු බලන් ඉන්න මේ ක්‍රිකට් ගහලා අපි ජයග්‍රහණය ලබනකන් ඉතින් අපි ඒකයි අදටත් අපි මේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ආදරේ මොකද අපි ගැහුවේ ජාතික කණ්ඩායමට කිසිම රෙකෝඩ් එකකට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි අජුනා කිව්වා වගේ මේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි අද ඇත්තටම අපි මෙතන ඉන්නේ 96 අපි ගත්ත ජයග්‍රහණය අවුරුදු 25 සෙලිබ්‍රේට් කරන්න නැත්තම් මටයි උපුල්ටයි වාසිටයි මාවන්ටයි අපිටයි මුරුලිටයි යන්න තිබුණා අපි හැබැයි ඒක ඒ මුදල් අජුනා කිව්වා මේක තියෙනවා කිව්වම අපි මුදල් ටික අමතක කරලා අපි මේකට හිටියා මොකද අපි ඒ කැක්කුම අපි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අපි ක්‍රීඩා කරේ අපි රට වෙනුවෙන් මැරෙනකම් අපි ආදරෙන්
අපිට කරන්න පුළුවන් උපරිමය දෙනවා අපි රට වෙනුවෙන් ඉතින් මං හිතන්නේ අපි කවදා හරි අරින්ද කොම එකඟ වෙනවා වගේ අපි ඉතාමත්ම ටැලන්ටඩ් පන්දන්නේ ඇයි කියලා ඒක පුදුම විදිහට ටැලන්ට් තියෙන මේ ප්ලේයර්ස්ලා ඉන්නවා ඒක විශ්වාසෙ නැහැ ඒ විශ්වාසෙ ගොඩ නැගුණාම අපි මේ ඇත්තරම මේ පොලිටික්ස් කියන එක කවදා හරි නැති වුණොත් අපි හරි කණ්ඩායමක් ඇවිල්ලා මේ පුහුණුවීම් කටයුතු ඒ වගේම මේ මේක ඇඩ්මිනිස්ට්‍රේෂන් ඒ වගේම අතහිත දීලා මේ කට්ටියගේ දැනුම ලබාගෙන ඉදිරියට යන දවසකට මං හිතන්නේ ප්ලේයර්ස්ලාගේත් ඉන්වෝල්වමන්ට් එක මිට වඩා හොඳ වෙලා ඒගොල්ලන් කැපවීම හොඳ වෙලා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න පුළුවන් මුදල් පැත්තකට තියලා ක්‍රීඩකයන් හොයාගත්ත පුළුවන් උද දවසකට මං හිතන්නේ අපිට නැවතත් ඔයක කුසලානය මේ වගේම ඇවිල්ලා කේක් එකක් කපලා රට එකතු වෙලා ජාති ඔක්කොම එකතු වෙලා ආගම් ඔක්කොම එකතු වෙලා අපේ රට අපි නැවතත් දින්න කියන්න පුළුවන් තත්වයක් බොහොම ඉක්මනට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒක එකම මගේ විශ්වාසය අපි අපිට ගරු කරන ඔබ ඒ සංචාරයේ අත හිටුවා මේ වැඩසටහන සහභාගී වුණා මේ රටේ ජනතාව වෙනුවෙන් අර්ජුන රණතුංග මහත්මයා ක්‍රිකට් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇන් ක්‍රිකට් කියන දෙකක් මේ දෙක එකට යන්නට ඕනේ කියන යෝජනාව තිබෙනවා අවසාන වශයෙන් ඔබට අවස්ථාව තිබෙනවා මේ සෑම අදහසක්ම එකතු කරලා අද දවසේ ක්‍රිකට් ගැන කතා කරන්න අද දවසේ ක්‍රිකට් ගැන කතා කරනකොට අපි මේක දෙකට බෙදන්න ඕනේ පළවෙනි එක තමයි පරිපාලනය කියන එක දෙවෙනි එක තමයි ක්‍රිකට් මේ දෙක පටලව ගන්න හොඳ නැහැ අද වෙලා තියෙන්නේ ක්‍රිකට් පරිපාලනය හරහා අපිට වෙලා තියෙන දේවල් බලන්න තරඟ පාවා දීමේ කාර්යාලයක් අපේ රටේ පළවෙනි පාරට ලෝකේ පළවෙනි පාරට මැච් ෆික්සින් ඔෆිස් එකක් ඇන්ටි කරප්ෂන් ඔෆිස් එකක් හරින්නේ අපේ රටේ එතකොට අපි කල්පනා කරන්න අපි ක්‍රිකට් කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. අපේ මුදල් යනවා පිටරටවල ඇකවුන්ට් වලට. අද වෙනකන් ඒවට මුකුත් වෙලා නැහැ. එතකොට අනිත් පැත්තෙන් බලපුවාම මේ ක්‍රිකට් මං හිතන ආනපොංචේව මහත්තයලා දැන් උසාවි ගිහින් තියෙනවා. දැන් මෙව කියලා ක්‍රීඩාමතිවරුන්ට කියලා මෙව වැඩ වෙන්නේ නැහැ රොෂාන්. අන්තිමටම ප්‍රධාන ක්‍රීඩකයෝ ප්‍රධාන පරිපාලනය කරපුවා මේ රටේ ප්‍රධාන පුරවැසියෝ උසාවි යනවා මේ ක්‍රිකට් තත්ත්වය වෙනස් කරන්න ඉන්දියාවේ උසාවියෙන් දුන්න තීරණයක් ඒ තීරණයත් එක්ක තමයි අද මේ ක්‍රිකට් හරියට යන්නේ ඉස්සර IPL එකේ ප්‍රශ්න ගොඩාක් තිබුණා අද IPL එකේ ප්‍රශ්න නැහැ මොකද අද ක්‍රිකට් පරිපාලනය කරන ක්‍රිකට් පාලනය කරන ක්‍රිකට් ක්‍රීඩකයෝ හුඟක් ඇවිල්ලා ගංගුලි ඉන්දියාවේ කවදාවත් ක්‍රිකට් පරිපාලනයේ සභාපති වෙන්න බෑ ඒ උනේ උසාවියක් ඉඳලා මොන ක්‍රීඩාමතිවරයාවත් ක්‍රීඩාමතිවරයා වල්ලන ක්‍රිකට් සංස්කෘතිය මේ රටේ තියෙනවා. ඉතින් ඒකෙ හින්දා පරිපාලනය ගැන කතා කරොත් තව පැයක් විතර අපිට දොස් කියකී ඉන්න වෙනවා. ඉතින් ඒකෙ හින්දා මම එතන නවත්වනවා. නමුත් ක්‍රිකට් පැත්තෙන් මේ ඔක්කොමත් එක්කම එකග වෙනවා. මම තාම හිතනවා. මම එක දෙයක් කියන්න මම කවදාවත් කියපු නැති එක. මේ 96 ලෝක කුසලානේ දිනපු කණ්ඩායම ඉන්න ක්‍රීඩකයන්ට පරිපාලනය ඉන්නුන් හරිම අකමැති. මේගොල්ලෝ එකග වෙන්නේ නැති වෙයි. කී දෙනෙක් පුහුණුකරු අපිත් එක්ක හිටපු අයින් කරලා තියෙනවද සිලෙක්ෂන් කමිටි එකේ කී දෙනෙක් අයින් කරලා තියෙනවා ඒ මාත් එක තියෙන තරහට මේගොල්ලන්ට ගහනවා එහෙමත් වෙන මේ රටේ මහජනතාව මේක දැනගන්න ඕනේ කළු අද එක කීප එක හොඳයි වාස්ත වෙච්ච දේ අපි දැක්කා ප්‍රොමෝලට වෙච්ච ඒවා දැක්කා උපුල්ලට හෂාන්ලට මේ ඔක්කොටම මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මේ මන් ලැජ්ජ නැහැ අද කියන්න පුෂ්ප කුමාර අද යන්නේ අද තාම වාහනයක් නැති මිනිස්සෙක් ලෝක කුසලානේ අද දිනාගෙන තියෙන්නේ මොකද්ද මේ රට අපි අපිට අපිට කියලා ස්විමින් පූල් එකක් නැහැ රොෂාන් තාම. කතා කරන්නේ ලොකු ලොකු කතා කතා කරන්නේ. කෝප් එකට ගින් උත්තර දෙන්න බැරි ක්‍රිකට් පරිපාලනයක් අද ඉන්නේ. අපි දැක්කා මං ස්තුතිවන්ත වෙනවා කෝප් කමිටුවේ සභාපතිවරයා. කොන්ද කෙලින් තියාගෙන ප්‍රශ්න අහනකොට එතන හිටපු දේශපාලනයක් ගෙනාවේ නැහැ එතෙන්ට. එතන ආණ්ඩුව ප්‍රශ්න කරා ඒවට උත්තර දෙන්න බැරි පරිපාලනයක් අද තියෙනවා. ඉතින් මේ පරිපාලනය වෙනස් කරන්න තමයි මේ අවුරුදු ගාන වර්ල්ඩ් කප් එක දිනනෝරේට සභාපතිවරයා මයිකල් සිසර මහත්තයලා අද එළියට ඇවිල්ලා මේ පරිපාලනය වෙනස් කරන්න උසාවි ගිහින් තියෙනවා මොකද මම අවුරුදු ඉස්සර පාර්ලිමේන්තුවේ ඉඳලා මේව කතා කරා මේ කියන ඒවා එකෙකුටවත් ඇහෙන්නේ නැහැ ඉතින් මම ඒක ගැන කතා කරන්න අනිත් පැත්තෙන් මම පුහුණුකරුවෝ ගැනත් කියන්නවා අපේ රටේ ඕන තරම් හොඳ පුහුණුකරුවෝ ඉන්නවා දස්කම් දක්කපු අයත් ඉන්නවා දැක්ම තියෙන එකක් අපිට මම මේ පිටරට පුහුණුකරුවන් අපිට අවශ්‍ය වෙලාවට ගේන්න ඕනේ මම නම් තාම හිතනවා මේ රටට අපිට ගේන්න ඕනේ හොඳ ෆිසියෝതെරපි කෙනෙක් විතරයි අපිට ඕන තරම් ඉන්න අපේ ෆීල්ඩින් කෝච්ලාද බැටින් කෝච්ලාද අපිට මේ අරවින්දලා මහයෙලලා හෂාන්ලා සංගක්කාරලා ඉන්නකොට තාම බැටින් උගන්වන්නේ කවුද ඇවිල්ලා රොෂාන් අපිට උගන්වන්න පුළුවන්ද එතකොට බෝලර්ස්ලා වාස්ලා ප්‍රමෝදේලා අපි
රවි රත්නායක ලාශාන්ත ඩිමේ අපි රුමේෂ් රත්නායක තව උගන්නන්න ඕනේද අපිට අපිට ක්‍රිකට් අපේ ක්‍රිකට් සංස්කෘතියක් තියෙනවා මේ රටේ අයියා මල්ලිගේ ක්‍රිකට් සංස්කෘතිය මේක සර්ලාගේ බොස්ලාගේ ක්‍රිකට් සංස්කෘතියක් නෙමෙයි මේ සංස්කෘතිය ඉස්සරහට ගෙනියන්න අපිට පුළුවන් වුණා හැබැයි මේ ඔක්කොම කියනවාගේ 2015 ඉඳලා මේ ප්‍රශ්නය තියවුනේ මමත් අවසනාවකට යාණ්ඩුවේ හිටියා අපි ආණ්ඩුවක් හදලා මෙව්වා ගාමිණී දිසානායක මහත්තයාගේ පුතා නවීන දිසානායක මහත්තයා අතුරුපාලක කමිටුවක් පත් කරා අවසනාවකට ඒක ඉදිරියට ගෙනියච්චා නම් අද වෙනකොට මේ ක්‍රිකට් මේ ප්‍රශ්න අපිට අද කතා කරන්න දෙයක් නැහැ මොකද අදත් අපි මේ බලන්නේ ඡන්ද ක්‍රමය වෙනස් කරලා ඡන්දය අඩු කරන්න මේ ආනපුංචේව මහත්තයා මොකටද මේ උසාවිය යන්නේ මේ ක්‍රිකට් වලට අන්තිම උත්සාහය දෙන්න මොකද අපිට තාමත් මේ රටේ මහජනතාවට පොඩි විශ්වාසයක් අපිට තියෙනවා අධිකරණය ගැන අනිත් පැත්තෙන් අපි බලන්නේ මේ පුහුණු කරොන්ට වෙලා තියෙන දේවල් අපිට කරන්න බැරිය නෙමෙයිනේ අපේ ක්‍රීඩකේ අපේ පුහුණු කරුවෙක්ට ගෙවන ගෙවීමයි පිටරට එන දැන් මම දකිනවා පිටරට එනකොට ඕන තරම් ගෙවන්න පුළුවන් හැබැයි ඒගොල්ලෝ එන්නේ මෙතන සර්ටිෆිකට් එකක් හදාගන්න විතරයි ඒගොල්ලෝ එන එකේ ඒ වගකීම කවුද බාරගන්නේ ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ඔය ආපු අය දැන් එකපාරට දැන් දන්නවා මේක කරෙන්න බෑ යනවා කියලා. අපි ඉස්සර ක්‍රිකට් ගහනකොට අපි කොච්චරලා බැට් කරනවද? මේ අපි ක්‍රිකට් පැත්තට යන්කෝ අපි මේ පරිපාලනේ මේක ඇත්තටම මට තිත් වෙලා කතා කරන්න. මේක තරම් ජරා සබ්ජෙක්ට් එකක් නෑ. මොකද මෙතන තනි කර මම වකීමකින් කියන මම උසාවියේ ගෙනියන්න මම ඔප්පු කරලා වෙන්න නම් මේ හොරකම් කරන තමන්ව තමන්ගේ ඡන්ද දෙන බලා ගන්න ක්‍රමවේදය වෙනස් කරනකම් මේක හැදෙන්නේ නෑ. අනිත් පැත්තෙන් මේ ක්‍රිකට් වල දක්ෂතාවය අපිට ප්‍රශ්නයක් නෑ. අරවින්ද කියනවාගේ මේ ඕන තරම් මේ රටේ දක්ෂ මම තාම දන්නවා අපි හොඳම කණ්ඩායම තෝරන්නෙත් නැහැ. අද මේ පරිපාලනේ ඉන්න පුද්ගලයන්ගේ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරපුවාම කොට ගමනේ යන්න පුළුවන් ජාතික කණ්ඩායමට. මම උදාහරණයක් කියදා ගිරෝෂාන්. හැබැයි ඒ තත්වෙට ගිහිල්ලා තියෙනවා ක්‍රිකට්. එතකොට මේ පුහුණු කරුවන්ට වෙලා තියෙන්නේ. අපේ අපිට මේක මම තාම කියනවා මේ ක්‍රිකට් හදන්න කවුරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරත් ක්‍රිකට් වල ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. क्रिकेट प्रजातंत्रवादी करंट गिहलास पहलवे यहाँ नाणु अभी अनागत्ते ये वेटिच वेटिल अभी ताम नगिरी मेक दम मेक तब विनस्ट नगिरी बे मम्मी मट अट क्रिकेट मट क्रिकेट परपालने अवश्यता है मम देशपालने कर मग देशपालने मम पे पुडकिनो अभी अलुत आंडू अलो आंडू ओणिकी दूड़ काले हों के मिनसुत तेरण अब मम अपी අපිට දෙන්න අපි දෙන්නම් කණ්ඩායම් හදලා අපි කරලා දෙන්නම් ප්‍රජාතන්ත්‍රවාදී කරනවා කරලා අනාගතයට පස්සේ අපි ඉතුරුටි කරන්න කියලා. ඉතින් රොෂාන් මේක ගැන අපි කතා කරන්න මේ රටේ ඕන තරම් හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා පුහුණු කරුවෝ ඉන්නවා මානසිකත්වය හදන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. හැබැයි මේ ඉන්න පරිපාලනයත් එක්ක ගෑවෙන්න කැමති නැති ගොඩකුත් ඉන්නවා. ඉතින් මේ අපේ තියෙන සම්පත් තාම පාසල් පද්ධතියෙන් බිහි වෙනවා ක්‍රීඩකයෝ. අද ක්‍රීඩා සමාජ ඡන්දවල හින්දා ක්‍රීඩා සමාජ ගහනවා මං හිතන්නේ 28ක් පළවෙනි පෙළ. ඉතින් මේ මෙව වෙනස් වෙන්න ඕනේ මේ රටේ. මේක අපි හැමදාම මෙතන ඇවිල්ලා කියනවා. මං හිතන්නේ අපි අවුරුදු කීයක් මේකේ කතා කරනවද? මෙව වෙනස් වෙන්නේ නැහැ රොෂාන්. ඉතින් ඒකේ හින්දා මෙවට වඩා මීට වඩා කතා කරනවට වඩා අපිත් ලේ පුච්ච ගන්නවා. අන්තික රටේ අපි කියන ඒවා අහලා මිනිස්සු තවත් තරහ වෙනවා. මේ කවදා හරි දවසක ක්‍රිකට් බෝඩ් එකට ගිහිල්ලා ඔක්කොම බෙල්ලෙන් අල්ලලා එළියට දායි. ඒ තත්ත්වයකට අපි යන්න බෑ. ඉතින් ඒකේ හින්දා මට නම් හිතන්නේ හොඳම දේ තාම අපිට කල් තියනවා මේක හදාගන්න. ඒ හදාගන්න ඉන්න ඕන තරම් මේ රටේ මිනිස්සු ඉන්නවා. ඒක කරගත්තොත් ක්‍රිකට් හදන එක එච්චර දෙයක් නෑ. විනය හදන්න ඕනේ ක්‍රීඩකයන්ගේ කැපවීම හදන්න ඕනේ. ඔය මේ Facebook ය අරව මේව නෙමෙයි. ක්‍රීඩකයන්ට තියෙන අර අපි කිව්වාගේ අතුල්ට ගිහිල්ලා ක්‍රිකට් ගහන්න. ඊටු ටික අපි කරගන්න. ඔන්න ඔය නීති ටිකක් දාන්න ඕනේ. මම මේගොල්ලන්ට නීති දාලා තියෙනවා. රැට යන්න බෑ එළියට. සමහරලට මම දරුණු නීති දාලා තියෙනවා. හැබැයි ඒුණාට ඉවෙන් අපි හැදුනා. හැබැයි අපිට අද මට පේනවා විනය හදාගන්න තියෙන ක්‍රීඩකයන්ට දක්ෂතාවය නෙමෙයි. ඒ වගේම සැලසුම් මන් දන්නේ නැහැ මොන සැලසුමක් එක්කද ක්‍රීඩා කරන්න කියලා. ඉතින් මේක දීර්ඝව මං හිතන්නේ අපි හැන්දෑව 6ට විතර මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තොත් 12 වෙනකන් අපිට දෙන්න අපි කියලා දෙන්නම් මොකද වෙන්න ඕනේ කියලා. බොහොම ස්තුතියි අර්ජුන රණතුංග මහත්මයා, ආනාපුංචේව මහත්මයා, අරවින්ද මහත්මයා, රමේෂ් උපුල්, හෂන් මහත්මයා, වාස් මහත්මයා සහ රවින්ද පුෂ්පකුමාර, අශෝක ඩයස් මහත්මයා සහ වින්දන ප්‍රසාද් බොහොම සුතේ. අපේ රටේ අභිමානීය ක්‍රිකට්, අපේ රටේ ගෞරවය ක්‍රිකට්, අපේ රටේ ජාත්‍යන්තර සම්මානීය ක්‍රිකට්. ජාති ආගම් ભેදයකින් තොරව අපි හැමෝම එකට hina වුණා නම් රටක් හැටියට ජාතිවාදයට දෙන්න තියෙන එකම උත්තරේ ක්‍රිකට්ම තමයි. හැබැයි ක්‍රිකට් අපුව හැදුවා වගේම
අපේ රට ගොඩනගන්නත් ක්‍රිකට් වලට පුළුවන් ජාතික ක්‍රිකට් ආර්ථිකයකට එනිසායි සියලු යෝජනා සමගින් අපි මේ ඓතිහාසික සුවිශේෂී දවස සිහිපත් කරේ අපට ලොකු කෘතවේදීත්වයක් තිබෙනවා ඔබලාට නැවත රට හමුවේ ගෞරවය ලබා දෙන්න අපි ණයයි ඔබ කණ්ඩායමට අද සහභාගී වූ නවුන හැමෝටම ස්තුතිවන්ත වෙමින් දැන් තවත් දිනයක් උදා වෙලා පාන්දර හිමිදිරි පාන්දර දක්වා මේ වැඩසටහන දියත්ුනේ නිසාමයි අපි තවත් දවසක මේ වගේම හමු වෙමු බොහොම ස්තුතියි ඔබ හැම දිනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today. No more waiting. Make the perfect investment in the heart of Colombo. Pay as low as 20% and take over the keys at Colombo City Centre Residences today.